තව ඒ අපහසුතාවය තියෙනවද නැහැනේ? හරි. රයිට් තාක්ෂණ දෝෂයක් සිද්ධ වෙනවා මං හිතන්නේ. රයිට් දැන් ගැටලු වලින් निराකරණය කළා. රයිට්. දැන් අද අපි එන්නේ කතා කරන්න 51 අපේ ෆුල් පේපර් එකයි. 51 ෆුල් පේපර් එක සාකච්ඡා කරන්නයි අපි සූදානම් වෙන්නේ. හැමෝම ලෑස්ති වෙන්න 51 ෆුල් පේපර් එකට. අනිත් එක දැන් බලන වැඩි අද දැන් මොකද මේ අපි ටිකක් කල් ඇතුවද ක්ලාස් එකේ වැඩ පටන් ගත්ත කියලා. මොකද අපි වෙනදා සූදානම් වෙන්නේ ක්ලාස් එකේ වැඩ ටික කරන්න අපි මේ 8:00 අද අපි ටිකක් කලින් පටන් ගත්තා. රයිට් දරුවෝ කීප දෙනෙක් ප්‍රශ්න අහනවා මොනවද බලන්න 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 බලන්න. රයිට් හරි මම මේවට පස්සේ උත්තර දෙන්නම්. හරි. අද දැන් පුතේ අපි ටිකක් කලින් මේ ක්ලාස් එක පටන් ගන්න ලෑස්ති කරේ මේ දවසේ අපිට ටිකක් වැඩිපුර වැඩ කරගන්න පුළුවන්කමත් එක්ක පේපර් එකේ වැඩ ටික අපිට ටිකක් කලින් වැඩ කරගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා තැන. මොකද දැන් අර මධ්‍යම රාත්‍රි 12 පැන්න ගමන් ගුවක් කය මේ ක්ලාස් එකෙන් ලෙෆ්ට් වෙනවා. අන්නේ ප්‍රශ්නෙත් එක්ක තමයි අපි 12ට කලින් මේ වැඩ ටික ඉවර කරන්න කියලා හිතාගෙන අද ටිකක් කලින් ක්ලාස් එක පටන් ගත්තේ. මං හිතන්නේ අපිට වැඩ ටික කරගන්න පුළුවන් වෙයි. හරි, අපි එන සාකච්ඡාව ආරම්භ කරමු. මොකොත් දැන් දෝෂ මොකොත් තියෙනවා දැන් මම කතා කරනකොට වචන වල අපහැදිලිතාවයක් හෝ මොනවා හරි ගැටලු තියෙනවා නම් මට කියන්න. එහෙම මොකොත් නැහැ නේද? පැහැදිලිනේ? right, ප්‍රශ්නයක් නැහැ නේ? හරි, ගැටලු නැහැ. හරි, අපි දැන් සාකච්ඡාව ආරම්භ කරමු පොතේ. හරි, මම මුලින්ම ගන්නම් ඔයාලට දීලා තියෙන 51 ලෙවල් ෆුල් පේපර් එක 51 පේපර් එක සාකච්ඡාවට ගන්නවා. ඒක MCQ කොටසට මම එනවා මුලින්ම. MCQ කොටසට මම මුලින්ම එනවා. එන්න පොතේ 51 පේපර් එකේ මේ පේපර් එකේ මේ වර කොල්ලන් තියෙනවා 51 පේපර් එක මේ පේපර් එකේ MCQ කොටසට අපි මුලින්ම එමු. හරි, මම පැහැදිලි කිරීම කරනවා. ඔයාලට දැන් පේපර් එක ළඟ තියෙනවා. පේපර් එක අපි ක්ලාස් එකේදී හැමෝටම දීලා තියෙනවා. රයිට්. එතකොට පේපර් එක අතේ තියෙන දරුවෝ විදියට මම හිතන්නේ ඔයාලට ගැටලුවකින් තොරව සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. 51 පේපර් එක මම මෙහෙම සාකච්ඡා කරන්නම්. MCQ කොටස මුලින්ම පළවෙනි ප්‍රශ්නයේ පොතේ කියන්නේ මෙහෙමයි. කාර්මික විප්ලවය තුළ සිද්ධ වෙච්ච විශේෂ සිදුවීමක් නෙමෙයි කියලා කියනවා. කාර්මික විප්ලවය තුළ සිද්ධ වෙච්ච විශේෂ සිදුවීමක් නෙමෙයිලු. පළවෙනි කොටස කියනවා වාෂ්ප එන්ජින් නිර්මාණය වීම. දැන් වාෂ්ප එන්ජින් නිර්මාණය වීම සිද්ධ වෙන්නේ කාර්මික විප්ලවය තුලයි. එක හරි. දෙක, ගොඩබිම් ප්‍රවාහනය යාන්ත්‍රීකරණය වීම කාර්මික විප්ලවය තුළ සිද්ධ වෙනවා. එක හරි. තුන, යුද ගුවන් යානා භාවිතයට ගැනීම. යුද ගුවන් යානා භාවිතයට ගැනීම සිද්ධ වෙන්නේ ලෝක යුද්ධ මහා කාලවල, විශේෂම දෙවන ලෝක මහා යුද්ධයේදී. ඒක කාර්මික විප්ලවය තුළ නෙමෙයි. හතර, බලශක්ති ප්‍රභවයක් ලෙස ගල්ලඹුරු භාවිතයට ගැනීම. මේක සිද්ධ වෙන්නේ කාර්මික විප්ලවයේ යුගය තුළ. පහ, අතින් කළ කර්මාන්තරට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම. මේක සිද්ධ වෙන්නේ කාර්මික විප්ලවය තුළ. එහෙනම් කාර්මික විප්ලවය තුළ නොවන සිදුවීම තමයි තුන්වෙනි පිළිතුර, අර යුද ගුවන් යානා භාවිතයට ගැනීම කියන එක. එතකොට පළවෙනි බහුවර්ණයට උත්තරයේ පොදේ තුන්වෙනි එක කියලායි අපිට ගන්නට වෙන්නේ. පළවෙනි එකනට උත්තරේ තුන. හරි, හරි. දෙක, බහුවර්ණයට එනවා. නවීකරණය වන නිෂ්පාදන තුළ දකින්න පුළුවන් වැඩි දියුණු වීම තක්සේරුකරණයට යොදා ගන්නා නිර්ණායක වන්නේ. නවීකරණය වන නිෂ්පාදන තුළ දකින්න පුළුවන් වැඩි දියුණු වීම තක්සේරුකරණයට යොදා ගන්නා නිර්ණායක වන්නේ. බලමු. පළවෙනි එක කියලා නිවැරදි ක්‍රියාකාරීත්වය. ඒකනම් හරි. එතකොට B කියනවා ඉහළ කාර්යක්ෂමතාව. ඒකත් හරි. 3 කියනවා බහුකාර්යංග. තනිකර තියරිනේ. ඒකත් හරි. D, අතුරුමාරු හැකියාව. ඒකත් හරි. එතකොට නවීකරණය වන නිෂ්පාදනයක් තුළ දකින්න පුළුවන් වැඩි දියුණු වීම තක්සේරු කිරීම සඳහා බලපාන නිර්ණායක තමයි හතර දෙනාම. හතර දෙනාම හරි. A හරි, B හරි, C හරි, D හරි. හතරම නිවැරදි. උත්තරේ පොතේ පහ. තුන, බහුවර්ණය. පහත සමාංශක ප්‍රක්ෂේපණය මගින් දැක්වෙන වස්තුව AA තලය මත, හරි, AA තලය මත හරස්කඩ, ඒ තලය මත හරස්කඩ ඉදිරි පෙනුම දැක්වෙන රූප සරණ කුමක්ද කියලා අහනවා. හරි, දැන් අපිට කියන්නේ පහත දීලා තියෙන සමාංශක ප්‍රක්ෂේපණය මගින් දැක්වෙන වස්තුව දිහා ඒ තලය මත හරස්කඩ ඉදිරි පෙනුම. හරි, දැන් මේ දීලා තියෙන වස්තුවේ ඒ තලය දිගේ, හරි, ඒ තලය දිගේ කපනවා කියලා කියනකොට මේ දික් අතර කපනවා. කැපුවට පස්සේ අපිට පේනවා, එතකොට අනිවාර්යයෙන්ම මේ
ඔය ක්‍රොස් සෙක්ෂන් එකක් දිගේ කැපුවට පස්සේ අර අපිට අර පේන ඝන කොටස කඩ රේඛා වලින් අපි අඳුරු කරලා තියෙන්නට ඕන. සර් කඩ රේඛා නෙමේ මේ ඇල රේඛා වලින් අංශක 45කින් ආන්තර රේඛා වලින් අපි ඇල කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඇල කරලා තියෙනවා කියන්නේ 3 4 5කින් උත්තර එකකවත් එහෙම රේඛා ඇඳලා නැහැ නේ. ඒ නිසා 3 4 5 පිළිතුරු කොහොමවත් වෙන්න බෑ. එතකොට 1 සහ 2 කියන දෙන්නගෙන් තමයි එකක් වෙන්නට ඕන. එතකොට ඔය කියලා තියෙන විදිහට ඒ ඒ තලය ඇත්තටම දීලා තියෙන රූප සටහනේ අර ප්ලෑන් එක දීලා තියෙන්නේ එක පැත්තක A අනිත් පැත්තේ B. ඒක B නෙමෙයි A කරගන්න. ඒ ඒ තලය කියලා එතන තියාගන්නට ඕන. ඒ ඒ තලය ඒ ඒ තලය කියලා තියෙන්නේ. එතකොට ඒක දෙපැත්තම A A කියලා දාන්න. ඒ ඒ තලය දිගේ ඇnder පස්සේ ඔක මැදින් කපනවා කියලා කියනවනේ. මැදින් කැපුවාට පස්සේ අපිට පේන විදිය ගත්තාම ඕකේ අපිට පේන්නේ ඇත්තටම පළවෙනි රූපේ විදිහට පේනවා. පළවෙනි රූප විදිහට පේනවා කියනකොට එතන සෙන්ටර් එකක් තියෙනවා. හරි. B රූපේ පේන්නේ නැහැ. හරි. එතකොට හරි මේ කියන විදිහට අපිට ගන්න වෙන්නේ මේ පේන්නේ අපිට දරුවනේ පළවෙනි රූපයයි. උත්තරේ වෙන්නේ අංක 1. අංක එක තමයි දරුවනේ ඔය ඒ ඒ තලයේ මගින් කපලා තියෙනවා කියලා අපිට ගන්න වෙන්නේ. ඔක අර ඒ බී කියලා තියෙන එක ඒ ඒ කරගන්න. අර ප්ලෑන් එකේ දෙපැත්තම ඒ ඒ දාන්න. උත්තරේ වෙන්නට ඕන වලට අංක 1. බලන්න උත්තරේ 1 දාලා වැරදිච්ච කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. උත්තරේ වෙන්නේ අංක 1. සර් මට වැරදි දාලා. සර් මට වැරදි දාලා. රයිට්. අන්න එහෙම එකක් සිද්ධියක් කළා තියෙනවා. උත්තරේ දෙකට තමයි මම මාකින් එකේ මං හිතන්නේ දාලා තිබුණා තියෙන්නේ. උත්තරේ වෙන්න ඕන 1. එතන උත්තරේ එකට හරි දාලා දෙනවා නම් ඒ පිළිතුර නිවැරදි කියලා ගන්න. රයිට් මඩක්ස වැරදි දාලා කියලා කියනවා. හරි. ටක් දාලා එක එක වලගේ ওই පිළිතුර පත්‍රය හදා ගන්න. තුන්වෙනි බහුවරණයට උත්තරේ 1. දරුවෙක් කහනවා දෙවෙනි බහුවරණයට මොකද්ද කියලා. දෙවෙනි බහුවරණයට උත්තරේ 5 කියලා අපි ගත්තේ. දෙකට උත්තරේ 5 කියලා ගත්තේ. එතකොට තුන්වෙනි බහුවරණයට උත්තරේ අපි පුතේ 1 කියලා නිවැරදි වෙන්නේ. ඒක අර අඩුපාඩුවක් තියෙන දරුවෝ හදා ගන්න. දරුවෙක් කහනවා තව දෙක ගත්තොත් වැරදි දෙක ගන්න බෑ. දෙක ගත්තොත් වරදින හේතුව තමයි දෙක ගත්තොත් අර උඩ ත්‍රිකෝණාකාර කැලලක් පේනවනේ. ඒකත් අඳුරු වෙන්නට ඕනේ. ඒක අඳුරු වෙන්නට ඕනේ. ඒක අඳුරු වෙලා නැහැ. අර මැද තියෙන අර දෙවෙනි රූපේ ත්‍රිකෝණාකාර කැලලක් පේන්නේ අඳුරු නැති කැලලක්. ඒක අඳුරු වෙලා යන්නට ඕනේ. පසන්. පැහැදිලිද? පසන් මොෂද අහනවා. ඒක අර උඩ ත්‍රිකෝණාකාර කැලල අඳුරු වෙන්නට ඕනේ. මොකද ඒක මැදින් කැපුවට පස්සේ ඒක අඳුරු නැති නිසා දෙක වැරදි. උත්තරේ 1යි. තුන්වෙනි බහුවරණ උත්තරේ 1යි. හරි. තුන්වෙනි බහුවරණ උත්තරේ 1. දෙකට පැරුවට පස්සේ තියෙන හැඩේ නිය අහන්නේ. තුන්වෙනි බහුවරණ උත්තරේ 1. හරි. තුන්වෙනි බහුවරණ හරි. හතර බහුවරණට එනවා. ඉදිකිරීම් sorry ඉංජිනේරු ඇඳීම් වල මාන දැක්වීම පිළිබඳව පහත ප්‍රකාශලින් අසත්‍ය ප්‍රකාශය අහනවා. අසත්‍ය ප්‍රකාශය. හරි. පළවෙනි එකේනා කියනවා පෙනුමෙන් පිටත මාන දක්වන අතර එමගින් පෙනුමට පැහැදිලි බවක් සහ හොඳින් තේරුම් ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අපි රූප සටහනකට මිනුම් දානකොට සීමාන්ත රේඛා ඇඳලා රූපෙන් එළියෙන්නේ මිනුම් දාන්නේ. ඒක හරි. පළවෙනි එක හරි. දෙක මාන දැක්වීමේදී එකම මානය පෙනුම් කිහිපයක දැක්වීම අත්‍යවශ්‍යයි. පුතේ එකම මානයක් එකම මිනුමක් පැති කිහිපයකට දානවද? නෑනේ පුතේ. ඒක පට්ට වැරදීනේ. එකම එක මිනුමක් වස්තුවක එක පැත්තකින් බලපම පේන පෙනුමක් නැත්තම් එක පැත්තකින් බලපම පේන මිනුමක් ඊළඟ රූපේ ඊට සාපේක්ෂව අපි දාන්නේ නැහැ. ඒක වැරදි. තුන මධ්‍ය රේඛා දීර්ඝ කිරීමේ රේඛා ලෙසගෙන මාන දැක්විය හැක. ඒක හරි. හතර මාන රේඛා හැකිතාක් දුරට එකිනෙකට එකිනෙක හා සම්බන්ධ නොවිය යුතුයි. ඒකත් හරි. පහ සියලුම මානයන් එක මේක එකකින් ප්‍රකාශ කළ යුතුයි. ඒකත් හරි. අපේ මහණ වැරදි උත්තරය. වැරදි උත්තරේ මොකද්ද? දෙක. වැරදි උත්තරේ දෙක. පහ බහුවර්ණයට එනවා. රූපේ දක්වා ඇති වර්ණීය කැලිපරයේ නිවැරදි පාඨාංකය. හරි. වර්ණීය කැලිපරයෙන් පෙන්වන නිවැරදි පාඨාංකයයි අපෙන් අහන්නේ. පොතේ මේ දීලා තියෙන කොටස තුල හරි ඔය දීලා තියෙන කොටස තුල පොතේ බලන්න. හරි. මෙන්න මෙතන තියෙනවා මිලිමීටර 5. මෙතන තියෙනවනේ පොතේ මිලිමීටර 5. එතකොට මේ තියෙන මේන් ස්කේල් එක. එතකොට මේන් වර්නියර් පරිමාණයේ බිඳුව තියෙන පොතේ මෙහෙම තියෙන පාඨාංක තියෙනවනේ 5 4 3. 3 පැන්නට පස්සේ තමයි මෙන්න මෙතන බිඳුව කියලා තියෙන්නේ. එතකොට 3 මෙතන 3නේ තියෙන්න ඕනේ. 3ෙන් පස්සේ බිඳුව වෙනවා. ඊට පස්සේ දැන් මෙතන පැනලා තියෙන 3යි. ඊට පස්සේ එකතු වෙනවා මෙයාගේ සමපාතලා තියෙන තැන අගය. සමපාත වෙලා තියෙන හරියටම මෙහෙම ගිහිල්ලා මිලිමීටර් කීයක් කියලා වර්නියර් කැලි කීයකද? 5යි තමයි සෙට් වෙන්නේ. එතකොට මෙතනදී සෙට් වෙන්නේ මිලිමීටර මෙතනින් සෙට් වෙන්නේ කොටස් 5යි.
එතකොට වර්නිය ඔය අපි පරිමාණය ගත්තට පස්සේ මෙතන ප්‍රධාන පරිමාණය කොටස් තුනක් පනවලා තියෙනවා. ඒක හරි. ඊට පස්සේ වර්නිය කැලී පහකට මෙතන සෙට් වෙලා තියෙනවා. එතකොට මෙතනින් එන්නේ හරි මෙතනින් එන්නේ ඔය දීලා තියෙන පරිමාණය තුල අනිත් එක මිලිමීටර් පහක්, ඒ කියන්නේ මිලිමීටර ඔය ඔව් මිලිමීටර වලින් ගත්තට පස්සේ ඔය 5 10 කියලා කියනකොට මෙතන මෙතන සමපාත වෙන පහක් වටිනාකමනේ. මෙතන මේ ප්‍රධාන පරිමාණයත් එක්ක වර්ගය කැලි පහක් සමපාත වෙන්නේ. එතකොට මෙතනදී 0.5 එකතු වෙනවා. මෙතන පඩස් 0 කොඩාම වෙනවා 0.1නේ. 0.1 පහෙන් උඩනම 0.5ක් වෙනවා. එතකොට මේ දෙන්න එකතු වුනහම 3.5ක් වෙනවා. එතකොට අතරින් පෙන්වන පාඨාංකය මිලිමීටරට 3.5ක්. හරි මිලිමීටර 3.5ක්. ඒ උත්තරේ නම් ලේසි. උත්තරේ වල අරන් ඇති මිලිමීටර 3.5ක් කියලා. එකෙනේ කෙච්චර ලොකුවට තර්ක කරන දෙයක් නැහැ. මෙතන ප්‍රධාන පරිමාණයේ බිඳුව පහු කරලා තියෙන අගය එකතු කරනවා කුඩාම පරිමාණයේ වාරයක් වර්නිය කැලිපරේ වර්නිය පරිමාණයේ සමබාධ වෙච්ච තර අගය. පැහැදිලිනේ? හරි. එතකොට අපිට උත්තරේ ගන්නට පුළුවන්. හරි. උත්තරේ එතකොට වලට එන්නේ 3.5. මේ උත්තරේ හරියයි මට පොඩ්ඩක් කියන්න. 3.5 කියන එක හරියයි කවුද? හරියයි ඉන්නේ. 3.5 කියන එක හරියයි කවුරුත් නැද්ද? බලන්න කාගෙද හරි කියලා. රයිට් හරි. හුඟක් අයගේ හරිනේ. රයිට් හරි හරි. රයිට් රයිට් හරි නේ. වන්මේ ඉන්නවා කවිෂගේ, රයිට් කවිදුගේ, පසන්ගේ, ගැලුම්ගේ. රයිට් හරි හරි. රයිට් හුඟක් අය හරි කියලා කියනවා. හොඳයි. පහට උත්තරේ එහෙනම් 4. 6 බහුවර්ණය. උවදුරු ඇතිවීමේ අවදානම තක්සේරු කිරීම සඳහා පහත ඒ වයින් නිවැරදි වන්නේ කුමක්ද? උවදුරු ඇතිවීමේ අවදානම තක්සේරු කිරීම සඳහා පහතේ වයින් නිවැරදි වන්නේ කුමක්ද? හරි. උවදුරක් ඇතිවීම නැත්නම් උවදුරු තක්සේරු කරණය ගැන මේ කියන්නේ. පළවෙනි එක කියනවා. ඒ කියන්නේ ආයෙ තේරුම් ගන්නෙමු. උවදුරු ඇතිවීමේ අවදානම තක්සේරු කිරීම සඳහා පහතේ වයින් නිවැරදි වන්නේ කුමක්ද? හරි. පළවෙනි එක කියනවා කියනවා එය අත්‍යවශ්‍ය නොවේ. නෑ, එහෙම එකක් නම් නැහැ. දෙක, සිදු කරන කාර්ය විශාල කාර්යයක් නම් පමණක් සිදු කළ යුතුයි. ඒ කියන්නේ වදුරක් තක්සේරු කිරීම කුඩා කාර්යයකට වුණත් කළ යුතුයි. මේ දෙකත් වැරදි. තුන, එය නීතිමය අවශ්‍යතාවයක් වන අතර කාර්ය ආරම්භ කිරීමට පෙර සෑම විටම සිදු කළ යුතුයි. වැඩක් පටන් ගන්න කලින් තමයි වදුරු නැත්නම් අවදානම් තක්සේරු කිරීම කරන්නේ. ඒක නම් හරි. හතර, අන්තරාදායක වැඩ සඳහා පමණක් මේක සිද්ධ කරනවා. නැහැ, අන්තරාදායක නොවන වැඩවලටත් අවදානම් තක්සේරු කිරීම කරනවා. පහ, උවදුරක් සිදු වුවොත් පමණක් සිදු කිරීම ප්‍රමාණවත්. වැඩේ වුණාට පස්සේ ඒ වැඩේ වෙන්න හේතු හොයලා හරියන්නේ නැහැ. ඒ නිසා පහ වැරදි. එහෙනම් උත්තරේ කියලා අපිට ගන්න වෙන්නේ 3 තමයි නිවැරදි වන්නේ. උත්තරේ 6ට 3. 6ට 3. 6ට උත්තරේ 3. හරි. ඊට පස්සේ 7 බහුවරණය. ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිදර සම්බන්ධයෙන් පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. හරිද? ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිදර සම්බන්ධයෙන් පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය. බලමුකෝ පළවෙනි එක. ප්‍රමිති සහ පිරිවිදර යමක් නිෂ්පාදනය, ක්‍රියාවලියක් කළමනාකරණය, සේවා සැපයීම හෝ ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් මේ විය හැක කියලා කියනවා. හරි, ඒක හරිනේ. හොඳයි. ඒ කියන්නේ ප්‍රමිති සහ පිරිවිදර යමක් නිෂ්පාදනය කිරීම, ක්‍රියාවලියක් කළමනාකරණය කිරීම, සේවා සැපීම හෝ ද්‍රව්‍ය සැපීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක හරි. දෙක, ප්‍රමිතියක් යනු ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ විය හැකි වනසේ පනවන ලද ක්‍රියාවලියක්. ඒකත් ප්‍රමිතිය අර්ථ දැක්වීමනේ. ඒකත් හරි. තුන, පිරිවිතර යන බොහෝ විට යම් කර්මාන්තයකට සවිශේෂ වූ පරිචය එකතුවක්. ඒකත් හරි. එතකොට හතර කියනවා පිරිවිතර පැනවීම රාජ්‍යමය ආයතන හෝ විශාල සමාගම් මගින් සිද්ධ කරනවා. ඔව්, ඒකත් හරි. පහ, ප්‍රමිතියක් හෝ පිරිවිතරයක් වාචිකව ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාණවත් වේ. දැන් අපිට කියනවා ඔයාලගේ අපි දැන් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් තියෙනවා කියලා හිතන්නකෝ. අපිට ඇවිල්ලා කියනවා වාචික ඔයාලට අපි SLS සහතිකය ලබා දෙනවා කියලා වාචිකව කියලා යනවා. මම යෝග නිෂ්පාදනය කරන ආයතනයක් කරනවා නම් එතෙන්ටත් ඇවිල්ලා ප්‍රමිති කාර්යංශයේ නිලධාරීන් කියන ඔයාටත් අපි SLS සංඛ්‍යාව ලබා දෙනවා කියලා යනවා. එහෙම ගියපුවාම පමණක් අපිට SLS සහතිකය ප්‍රදර්ශනය කරලා නිෂ්පාදනයන් කරන්න පුළුවන්ද? බෑ, එහෙම කරන්න බෑ. වාචිකව කරන්න බෑ. මේක ලිඛිතමය ලැබෙන්නට ඕන ලියවිල්ලක් සහ අවසරයක්. පැහැදිලිනේ? ඒ නිසා වරදින උත්තරය අපෙන් අහන්නේ. උත්තරේ පුතා 5. උත්තරේ 5. 4 උත්තරේ 5. 8. රෙදිමසන යන්ත්‍රයේ දඟර සහ පාදික අතර චලිත පරිවර්තනය වන්නේ. රෙදිමසන යන්ත්‍රයේ දඟර කඳ දඟර සහ පාදික අතර
හරි. දරුවනේ දැන් රෙදිමසන යන්ත්‍රයේ දඟර සහ පාදිකය අතර, කියන්නේ දඟර කඳත් එක්ක පාදිකය. දැන් පාදිකයේ සිද්ධ වෙන මොන චලිතයක්ද? දෝලන චලිතයක්. දඟර කඳේ සිද්ධ වෙන මොන චලිතයක්ද? භ්‍රමණ චලිතයක්. දඟර කඳ කියන්නේ රෙදිමහන මැෂිමේ අර ජවරෝදයට සම්බන්ධ වෙලා තියෙන කොටස. එතකොට අපි එතනදී දකින්නේ එක භ්‍රමණ චලිතයක් විදියට, පාදිකයේ දකින්නේ දෝලන චලිතයක් විදියට. එතකොට දෝලන චලිතයකින් භ්‍රමණ චලිතයක් තමයි ලැබෙන්නේ. එතකොට දෝලන චලිතයකින් භ්‍රමණ චලිතයක් ලැබෙන උත්තරයක් තියෙනවා පහ. උත්තරය 8ට උත්තරේ පහ. 9. මෙහි එන් මගින් ගියර රෝද වෙලදී දැති ගණන නිරූපණය වන අතර පහද ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය තෝරන්න. දැන් එළවන ගියරයක් තියෙනවා දැති 20ක් තියෙන. එළ වෙන ගියරයක් තියෙනවා දැති 40ක් තියෙන. අකම් ගියරයකුත් තියෙනවා දැති 20ක් තියෙන. එතකොට අර එළවන රෝදයයි අකම් ගියරයයි දැති ගණන් සමාන නිසා ඒ දෙන්න සමාන වේග වලින් කරගෙනවා. එළ වෙන ගියරයේ දැති 40ක් තියෙන නිසා අර අකම් ගියරේ වේගයෙන් අඩක් වගේ ප්‍රමාණයකින් තමයි එළවෙන රෝදය කරකැවෙන්නේ. ඒක ඇත්තටම සාපේක්ෂව ගත්තට පස්සේ එළවෙන රෝදය වැඩි වට ගානක් කරකැවෙනවා, එළවෙන රෝදය කරකැවෙන වට ගාන මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් බලමු උත්තර. එළවන හා එළවෙන වේග සමාන වන අතර දිශාව එකම වේ නෑ. දිශාව කොහොමත් දරුවනේ දිශාව නම් එකම තමයි වෙන්නේ. දිශාව නම් එකමයි, දෙන්නගේ වේග සමාන වෙන්නේ නෑ. 2. එළවන සහ එළවෙන වේග අසමාන වන අතර දිශාව වෙනස් වේ. වේග අසමානයි ඒක හරි. වන අතර දිශාව වෙනස් වේ. නැත්නම් දිශාව එකම දිශාවකට දෙන්නේ. හරිද? හරි. ඒ නිසා දෙකක් වැරදි. 3. එළවන වේගයට වඩා එළවෙන වේගය අඩුවන අතර හරි දිශාව අසමාන වේ. නැහැ. එළවන වේගයට වඩා එළවෙන කෙනාගේ වේගය අඩුයි. ඒක හරි. හැබැයි දිශාව අසමාන නැහැ. දිශාව සමානයි. එකම පැත්තකට කරකැවෙන්නේ. 3 වැරදි. 4. එළවන වේගයට වඩා එළවෙන වේගය අඩුවන අතර ඒක හරි දිශාව එකම දිශාවකට වෙනවා. ඔව් ඒකත් හරි. 4 හරි. 5. එළවන වේගයට වඩා එළවෙන වේගය වැඩි වෙන අතර දිශාව එකම වේ. එකම දිශාව නම් තමා තියෙන්නේ. එළවන වේගයට වඩා එළවෙන කෙනාගේ වේගය වැඩි වෙන්න බෑ, අඩු වෙන්නයි වෙන. හරි අඩකින් අඩු වෙනවා. උත්තරේ හරියන්නේ 4. 9 උත්තරේ 4. 10. එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පද්ධති ඇතුළත් පිළිතුර වන්නේ. එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පද්ධති ඇතුළත් පිළිතුරක් තියෙනවා. පළවෙනි කෙනා ඉන්ධන පද්ධතිය හරි රෝධක පද්ධතිය. එන්ජිමේ ක්‍රියාකාරීත්වයට දරුවනේ පද්ධති අපිට හම්බ වෙන්නේ හතරයිනේ තියෙන්නේ. මොනවද දරුවනේ එන්ජිමේ ක්‍රියාකාරීත්වයට පද්ධති? ඉන්ධන පද්ධතිය තියෙනවා, ඒ වගේම ජ්වලන පද්ධතිය තියෙනවා, සිසිලන පද්ධතිය තියෙනවා, ස්නේහන පද්ධතිය තියෙනවා. ඔය පද්ධති හතර විතරනේ එන්ජිමක් හා සම්බන්ධයෙන් තියෙන්නේ. දැන් පළවෙනි එක ඉන්ධන පද්ධතිය හරි රෝධක පද්ධතිය නිසා වැරදි. එක වැරදි. 2. අවලම්බන පද්ධතිය කියපු ගමන්ම උත්තර ටික වරදිනවා. ඒක එන්ජිම ඇතුළ තියෙන පද්ධතියක් නෙමෙයි. 3. ස්නේහන පද්ධතිය හරි ඉන්ධන පද්ධතිය හරි සිසිලන පද්ධතිය හරි අවසානයේ කියන රෝධක පද්ධතිය. රෝධක පද්ධතිය තියෙන එන්ජිමෙන් පිට. ඒ නිසා එකක් වැරදි. 4. ඉන්ධන පද්ධතිය හරි සිසිලන පද්ධතිය හරි ස්නේහන පද්ධතිය හරි ජ්වලන පද්ධතිය හරි. එහෙනම් මේ සියල්ලක්ම නිවැරදි. 10 උත්තරේ 4. 10 උත්තරේ 4. හරි. හරි. 9 කීයද උත්තරේ කියලා අහන්න පොතේ හරියට ඔයාලා අහගෙන ඉන්න පන්තියට සම්බන්ධ වෙලා ඉන්න. අර පහුගේ කලින් කලින් කරපු උත්තරය කියලා දෙන්න කිව්වොත් තව වෙලා යනවා. හරි. රජ් උත්තරේ 4. 9 උත්තරේ 4 කියලා අපි ගත්තේ. 10 උත්තරේ 10 උත්තරේ 4. එතකොට හරි. හරි. 9ට 4, 10ට 4. රයිට්. අද මම හැමෝටම චැට් කරන්න පුළුවන් විදිහට ඔප්ෂන් එක හදලා තියෙනවා. රයිට්. හරි. හරි. ඔන්න දරුවෙක් දාලා දෙන උත්තරේ ලක්ෂිතට හරි. අඩුපාඩු හරි හදාගන්න. 9ට උත්තරේ 4, 10ට උත්තරේ අපි 4 කියලා ගත්තේ. හරි. ප්‍රශ්නයක්ද? කවුරු හරි කතා කරාද? අමතක වීමකින් මම හිතන්නේ මයික කොන් වෙලදී ඒක ඔෆ් කරගන්න. හරි. 11. මෝටර් රථයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ජවය ලබා දෙන්නේ. මෝටර් රථයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ජවය ලබා දෙන්නේ මොන පද්ධතියෙන්ද කියලා අහන්නේ. ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ජවය ඉන්ධන පද්ධතියෙන්ද? නෑ. ජ්වලන පද්ධතියෙන්ද? නෑ. අපි දන්නවා මෝටර් රථයකට අවශ්‍ය ජවය ලබා දෙන පද්ධතිය කියන්නේ එකයි. ඒ පද්ධතියේ උදාහරණ දෙකක් අපි දන්නවා. එක්ක එන්ජිමකින් ජවය දෙනවා, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් මෝටර් එකකින් ජවය දෙනවා. ඔය දෙන්නටම කියන පොදු නමක් තියෙනවා. ඔය පොදු නම තමයි මොකක්ද?
ප්‍රාථමික චාලකය, ප්‍රාථමික චාලකය. පැහැදිලිද? හරි. එතකොට මෝටර් රථයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය ජවය ලබා දෙන්නේ ඉන්ධන පද්ධතියෙන් නෙමේ, ජ්වලන පද්ධතියෙන් නෙමේ, විදුලි පද්ධතියෙන් නෙමේ, ප්‍රාථමික චාලකයෙන්. උත්තරය 4, 11ට උත්තරය 4. හරි. හොඳයි. 11ට උත්තරය 4. 12. එන්ජිමක කොටස් ගැලවීමේදී බෙයාරිමක් ගැලවීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම ආරක්ෂිතම නිවැරදි උපාංගය වන්නේ. එන්ජිමක කොටස් ගලවනකොට බෙයාරින් ගැලවීම සඳහා අත්‍යවශ්‍යම තියෙනුන දෙයක් තියෙනවා. උදේ මතක තියාගන්න, බෙයාරින් ඒ කියන්නේ රේසර් ගලවන්න පාවිච්චි කරනවා දරුවනේ, පුලර් එක කියලා උපකරණයක්. පුලර් එක කියලා කියන්නේ උදේ ඒක තියෙන මෙන්නම ගැජට් එකක් තියෙන, මේක තියෙන මෙන්න මෙහෙම දරුවනේ කපු තියෙනවා. හරිද? මෙන්න මෙහෙම කපු තුනක් තියෙනවා. ඒ වගේ මෙතන මැද තියෙන කූඩක්. හරි? මෙතන මෙහෙම ස්ක්‍රූ පොඩක් සයිඩෝ තියෙන්නේ. මෙතන හැන්ඩල් එකකුත් තියෙන, මේක කරකවද්දි මේ පුලර් එකේ මෙන්න මෙහෙම අඬු තුනක් තියෙන ටූල් එකක්. මේක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න රේසර්, එහෙම නැත්නම් බෙයාරින් ගලව ගන්න. බෙයාරින් ගලව ගන්න පාවිච්චි කරන ටූල් එක පොතේ මතක තියාගන්න, පුලර් එක. පුලර් කියලා කියන්නේ බෙයාරින් ගලවන්න පාවිච්චි කරන උපකරණයක් තියෙන පුලර් එක. අපෙන් අහන්නේ එයා ගැනයි. එතකොට අපි බෙයාරින් ගැලවීම සඳහා යොදා ගන්න උපකරණය කෙලින්ම ලියනවා පුලරය. පුල කියලා කියන්නේ උත්තරය අංක 1. 12ට උත්තරය 1. 13. සිලින්ඩර දෙකක් සහිත දෙපහර පෙට්‍රල් එන්ජිමක භ්‍රමණ වේගය RPM 1000යි. මෙහි මිනිත්තුවකට ඇතිවන බලපහර සංඛ්‍යාව. පුතේ දැන් මේක ඔන්න දන්නේ නැත්නම් නෝට් කරගත්තත් කමක් නැහැ. සිව් පහර එන්ජිමක් නම් පුතේ මිනිත්තුවකට ඇතිවන බලපහර කියන්නේ, මේක සිව් පහර නම් මිනිත්තුවකට ඇතිවන බලපහර කියන්නේ පුතේ RPM අගය n වලින් වැඩි කරලා පුතා බෙදනවා දෙකේ. ඕක තමයි සිව් පහර එන්ජිමක බලපහර සඳහා සූත්‍රය. දැන් නැත්තම් පැත්තක ලියාගන්න. මේක සිව් පහර එන්ජිමක බලපහර ලබා ගන්න පුතේ RPM අගය n වලින් වැඩි කරලා දෙකෙන් බෙදනවා. RPM අගය කියන්නේ පුතේ මිනිත්තුවකට කරන වට ගණන. n කියන්නේ එන්ජින් එකේ තියෙන සිලින්ඩර් ගණන. දැන් නැත්තම් ලියා ගන්න. RPM කියන්නේ මිනිත්තුවකට කරකවන වට ගණන. n කියලා කියන්නේ එන්ජින් එකේ තියෙන සිලින්ඩර් ගණන. හරිද? එතකොට බලපහර උතනින් ලැබෙනවා සිව් පහර එන්ජිමක. දැන් මේ අපිට මේක කියන්නේ සිව් පහර එන්ජිමක් නෙමෙයි. දැන් මේක වෙලා දෙපහර එන්ජිමක්. දෙපහර එන්ජිමක් අපි දන්නවා දඟර කඳ එක වටයක් කරකැවෙදි එක බලපහරක් දෙනවා. දැන් අපෙන් අහන්නේ සිලින්ඩර දෙකක් සහිත දෙපහර පෙට්‍රල් එන්ජිමක, සිලින්ඩර දෙකයි, මේක ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක්. භ්‍රමණ වේගයේ RPM 1000යි. භ්‍රමණ වේගයේ RPM 1000යි. ඒ කියන්නේ දැන් එක මිනිත්තුවකට වට 1000ක් කරකිනවා. එක මිනිත්තුවකට වට 1000ක් කරකිනකොට ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක් අපි දන්නවා එන්ජින් එකේ දඟරකඳ දෙක පාරක් කරකවෙද්දී බලපහරවල් එකක් දෙනවා. දඟරකඳ වට 100ක් කරකිනොත් බලපහරවල් 100ක් දෙනවා. දඟරකඳ වට 1000ක් කරකිනොත් මිනිත්තුවකට බලපහරවල් කීයක් දෙනවද? 1000ක් දෙනවා. දඟරකඳ වට 1000ක් කරකිනොත් බලපහරවල් 1000ක් දෙනවා. පැහැදිලිද? එතකොට මේක සිලින්ඩර දෙකක් තියෙනවලු. එහෙනම් මේ සිලින්ඩර දෙකේ වෙන වෙනම බලපහරවල් ඇති වෙනවනේ. එක සිලින්ඩරයක එක මිනිත්තුවකට බලපහරවල් 1000ක් ඇති වෙනවා. එහෙනම් ඊළඟ සිලින්ඩරෙත් බලපහරවල් මිනිත්තුවකට කීයක් ඇති වෙනවද? 1000ක් ඇති වෙනවා. එහෙනම් මුළු එන්ජින් එකේම මිනිත්තුවකට බලපහරවල් කීයක් ඇති වෙනවද? එකක 1000 ගානේ සිලින්ඩර දෙකේම බලපහරවල් කීයද? 2000ක් ඇති වෙනවා. පැහැදිලිද? උත්තරේ 2000යි. ඒක ගණනය කරන්නේ නැතුව අපිට හිතලා ගන්නත් පුළුවන්. මතක තියාගන්න, ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක් ගත්තාම ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක දඟරකඳ එකපාරක් කරකැවෙද්දී බලපහරවල් එකක් දෙනවා. දඟරකඳ වට 10ක් කරකුණොත් බලපහරවල් 10යි. දඟරකඳ වට 100ක් කරකුණොත් බලපහරවල් 100යි. දඟරකඳ වට 1000ක් කරකුණොත් බලපහරවල් 1000යි. පැහැදිලිද? හරි. හොඳයි. ඊට පස්සේ එතකොට බලපහරවල් එකක 1000 ගානේ සිලින්ඩර දෙකක 2000යි. තේරුණානේ? හරි. එතකොට උත්තරය වෙන්නේ 2000යි. 13ට උත්තරය 2000. 14. මෙහි වැල්ව උපරිපතනය වන්නේ. හරි. වැල්ව උපරිපතනය වන්නේ. දරුවනේ මේ දීලා තියෙන කතන්දරයේ හැටියට ඔව් වැල්ව උපරිපතනය වන්නේ. පොතේ වැල්ව උපරිපතනය කියලා කියන්නේ, දැන් ඔය මේ TDC සීමාවේදී මෙතන අපි දන්නවා ඉන්ලට් එක ඕපන් වෙනවා, මෙතනදී එක්සෝස්ට් එක ක්ලෝස් වෙනවා. මෙන්න මේ දෙන්න අතර තියෙන කෝණය තියෙනවනේ, ඔය මුළු කෝණය තමයි උපරිපතන කෝණය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන අංශක 80ක්, මෙතන තියෙන අංශක 10ක්, මේ දෙන්නක් එකතු අංශක 90යි.
උපරිපතන කෝණය උදේ අංශක 90යි. දැන් ඔන්න ඔතන ඔයාලට වැරද්දක් වෙලා ඇති. අංශක 90ක් කියලා දාලා තියෙන අයට වැරදි දාලා ඇති. පොඩ්ඩක් මට කියන්න, අංශක 90ක් කියලා දාලා තියෙන අයට, ඒ කියන්නේ හරි උත්තරේ පළවෙනි එක කියලා ගත්ත අයට වැරදි දාලා තියෙන අය ඉන්නවනේ. මට චුට්ටක් කියන්න, කාටද වැරදි දාලා තියෙන්නේ? උපරිපතන අගයට අංශක 90යි එන්නට ඕනේ. ඒකේ වැරදි දාලා තියනවද කාට හරි? ඔව්. කාටවත් වැරදි දාලා නැද්ද? ආ රයිට්, හරි. වැරදි දාලා තියෙනවා කියලා කියනවා රයිට්. ආ හරි හරි. ඔන්නේ වැරදි දාලා තියෙන දරුවෝ ටිකක් ඉන්නවනේ. අන්න ඒ අය ඒක හරි කියලා දාගන්න පුතේ. ඇත්තටම 14 උත්තරේ එක වෙන්නේ. ඒක ඔයාලට වෙනාගයක් කියලා දාලා දෙන්න. හරි. එතකොට දරුවනේ හරි, උත්තරේ වෙන්නේ පළවෙනි එක්කෙනා. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න බලන්න. ආ පොඩ්ඩක් ඉන්නකො, මෙතන මේ 80ක් නෙමෙයි, අංශක 8නේ තියෙන්නේ. පටසේ අංශක 8යිනේ. ඕහෝ, මේ මේක මේ ඔව් මමත් දැක්ක 80ක් වගේනේ. මාර සින් එක අංශක 80ක් නෙමෙයි මේ තියෙන්නේ, අංශක 8නේ තියෙන්නේ. මෙතන 80ක් නෙමෙයි, අංශක 8යිනේ. ඔව්, ඔයාලා දැන් ඕක මට මම දැක්කා වගේ ඔයාලත් ඕක එහෙම දැකලා ඇති. ඕක දැන් අර අංශක 10 කියලා එතන 10 උඩ අංශකය දාලා තියෙනවා. මෙතන මේ මෙතන අංශක 8 තියෙන්නේ නේ, 80 නෙමෙයි. අංශක 8ක් තියෙන්නේ. අංශක 8යි, 80 නෙමෙයි, අංශක 8යි. අංශක 8යි වෙන්නේ මෙතන 80ක් නෙමෙයි. මම දැම්මේ 80ක් කියලා. මම මගේ පැහැ රැවටු නැගපාරම. මෙතන අංශක 8යිනේ තියෙන්නේ. 80ක් නෙමෙයි, අංශක 8යි, අංශක 10යි එකතන, අංශක 18යිනේ. අංශක 18යි නිවැරදි උත්තරේ වෙන්නේ. 18යි ඈ. 90යි නෙමෙයි ඒක. මමත් වැරද්ද වලට නේද? අංශක එතන 8යි, මෙතන අංශක 10යි, එකතු අංශක 18යි එන්නේ. 90ක් නෙමෙයි, අංශක 18යි, 18යි. බලන්න 18 තියෙන අය පොඩ්ඩ මට කියන්න. 18 තියෙන අය ඔයාලට ඔය 90ක් 85 මෙතන අංශක 80ක් වගේ දැකලා හැදුවා නම් ඔතන පොඩි අවුලක් යනවා. අංශක 80ක් නෙමෙයි තියෙන්නේ, ඇත්තටම මෙතන අංශක 8ක් තියෙන්නේ. ඒතර අංශක 8ට අංශක 10ක් එකතු වීමක් නේ තියෙන්නේ. ඒතර අංශක 18යි එන්නට ඕනේ. හරි හරි, රයිට්. හුඟක් අයගේ තියෙනවා නේද? හරි, අංශක 18 තමයි එන්නට ඕනේ උත්තරය. ඒක අංශක 18යි. ඒක මගෙත් ඇහැ වැරදුනා නේද? හරි, උත්තරය අංශක 18යි. ඒ කියන්නේ ඇවිල්ලා තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි වෙන්නේ. 14ට උත්තරේ 3. හරි, 14ට උත්තරේ 3. මං හිතන මට වගේම ඇහැ රැවටිච්ච දරුවෝ ගොඩක් ඉඳලා තියෙනවා වගේ. හරි, කලින් 18ට අංශ 90 නිවැරදි කියපු දරුවෝ සෙට් එකකුත් හිටියනේ මමත් එක්කම. මමත් වැරද්දුවට පස්සේ උත්තරේ එතකොට 14ට උත්තරේ 3, අංශක 18යි ඈ. අංශක 80ක් නෙමෙයි, අංශක 8ක් අතර තිබ්බේ. හරි, මම නම් ඉතින් වයසක මනුස්සයෙක් කිව්ව හැකි. දැන් ඔයාලා එහෙම නැහැ නේද? ඔයාලට පේනවනේ නේද? ඈ, හරි හරි. ආ, 14ට උත්තරේ 3. 14ට උත්තරේ 3. හරි, 15ට එනවා අපි. නිමියලුම් සඳහා බහුලවම භාවිතාවන ගියර රෝදයක් වන්නේ. නිමියලුම කියලා කියන්නේ දරුවනේ ඩිෆරන්සර් එක. ඩිෆරන්සර් එකට යොදා ගන්න ගියර රෝද වර්ගයක් වන්නේ. දරුවනේ දැන් අපි දන්නවා මේ ඔය ඩිෆරන්සරේට අපි භාවිතා කරන්නේ මෙන්න මෙහෙම වීල් සෙට් එකක් ගන්නේ. දැන් මෙහෙම තියෙනවා ඩිෆරන්සරේට දරුවනේ, මෙතන තියෙන රජ රෝදය තියෙනවා. හරිද? මෙහෙම රජ රෝදය කියනවනේ. මෙතන දරුවනේ සම්බන්ධ කරනවා දව රෝදය, පීනියන් වීල් එක. මෙයා මේ පැත්තට චලිත වෙනකොට මෙයා මේ පැත්තට චලිත වෙනවනේ. එතකොට මෙයාට අපි කියනවා දව රෝදයක්. දව රෝදය මේකට අපි කියනවා රජ රෝදයක්. ඕකනේ ඇත්තරම තියෙන්න ඕන. ඔන්න ඔය යාන්ත්‍රණය දෙන්න පුළුවන් ගියර වීල් එකක් මෙතන තියෙනවා. කෙලින් දැති ගියර රෝද නම් නෙමෙයි. කෙලින් දැති ගියර රෝද අපි ගියර පෙට්ටි වලට දාන්න මේවට නෙමෙයි. ඊළඟට ඇල හැඩ ඇති ගියර රෝද ඒවත් නෙමෙයි. දෙක පට්ටම් ගියර රෝද. ඇත්තනම පට්ටම් ගියර රෝද තමයි මෙතෙන්ට දාන්නේ. ඒ කියන්නේ ඕකේ යාන්ත්‍රණය ඉන්නේ මෙන්න මෙහෙමයි. මෙයාගේ ඉන්නේ මෙන්න මෙහෙම යාන්ත්‍රණයක් එන්නට ඕන. මෙයා මෙහෙම වීල් එකයි, මෙයා මෙහෙම වීල් එකයි, මෙයා මෙහෙම චලිත වෙනවා, මෙයා මෙහෙම චලිත වෙනවා. පැහැදිලිද? ඔන්න ඔහම ගියර රෝදයක් එනවා. මෙයාට අපි කියනවා මේකට කියන්නේ පට්ටම් ගියර රෝද කියලා. මේක තමයි උත්තරේ වෙන්නේ. එතකොට අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ පට්ටම් ගියර රෝදය කියන උත්තරේ 3. 15 උත්තරේ 3. 16. පුලිඟු පේනුවේ පරතරය සකස් කිරීම සඳහා භාවිතා කරන සුදුසුම උපකරණය. පුලිඟු පේනුවේ පරතරය කියන්නේ ස්පාර්ක් ප්ලග් ගැප් එක හදන්න යොදා ගන්න උපකරණය මොකක්ද කියලා අහන්නේ. අපි දන්නවා මොකක්ද උපකරණය?
ස්පර්ශකාමානය ඒවා අය අලුතෙන් තර්ක කරන දේවල් නෙමේ. පුලිඟු පේළු ගැප් එක හදන්නේ අපි දරුවනේ ස්පර්ශකාමානයෙන්. උත්තරේ දෙක 17. පෙට්‍රල් එන්ජිමක චලිත වන වේග අනුව ඉන්ධන වාත අනුපාතය වෙනස් වෙනවා. අපි දන්නවා දැන් ත්වරණය කරද්දී එක අනුපාතයක්, ඊට පස්සේ පණ ගන්නවද්දී වෙන පෙට්‍රල් වාත ඉන්ධන අනුපාතයක් නැත්නම් පෙට්‍රල් වාත අනුපාතයක් දෙන්නට ඕන. ලැසි දියුම් අවස්ථාවේ වෙන එකක් නේද? ඔය විදිහට ඉන්ධන වාත අනුපාතය වෙනස් වෙනවා. පණ ගන්නම අවස්ථාව සඳහා මේ අනුපාතය වෙන විය හැක්කේ. හරි, පණ ගන්න අවස්ථාවේදී, පණ ගන්න අවස්ථාවේදී තමයි වැඩිපුරම අපිට දරුවනේ පෙට්‍රල් දැවෙන්නේ. ඒ කියන්නේ වැඩිපුරම පණ ගන්න අවස්ථාවේ තමයි අපිට සරු මිශ්‍රණයක් දෙන්න ඕන ඉන්ධන පද්ධතියක. එතන පණ ගන්න අවස්ථාවේ අපි ඇත්තරම දෙන්නේ දරුවනේ කොච්චරද? ඉන්ධන කොටස් එකක් එක්ක ඉන්ධන කොටස් එකක් එක්ක අපි වාත කොටස් හතක් දෙනවා. එකට හතයි අනුපාතය. එකට හතයි. එකට හතයි. හරි. මේ දරුවෙක් කනවා මේ 15 වෙනිකට 5 වෙනි උත්තරේ ගන්න බෑද? ගැටවිලාව සහ ගැටවිලි රෝධය පිස්සු දෙයක්. ඔය ඩිෆරන්ස් වලට කවුද ගැටවිලාව සහ ගැටවිලි රෝධය දාන්නේ? ඈ ඔන්න ඇනි ගොම් ගොම් ප්‍රශ්නයක් අහනවා. දැන් ඈ දැන් ගැටවිලාව සහ ගැටවිලි රෝධය ගත්තාම ගැටවිලි රෝධය මෙහෙම තියෙනවා. හරිද? එතකොට ගැටවිලාව තියෙන මෙන්න මෙහෙම දණ්ඩක් තියෙන, මෙහෙම දිග දණ්ඩක්, කට් එක කපපු දණ්ඩක්. මේක කරකවද්දි මේක මේක ක්‍රියාත්මක වෙනවනේ. මෙහෙම යුනිට් එකක් ඩිෆරන්ෂියලට දාන්නේ නැහැ. අන්න මැටිම වල උත්තරයක් කියනවා. හරි, මෙහෙම එකක් මෙහෙම එකක් දාන්න නැහැ. ඒක ඩිෆරන්ෂියලට දාන්නේ මෙන්න මේ ටයිප් එකේ ගියර් වීල් දාන්නේ. හරි, මේ ටයිප් එකේ ගියර් වීල් මේවට කියන්නේ පට්ටම් ගියර්. හරි, මේවට කියන්නේ පට්ටම් ගියර්. මේ මේ මෙහෙම එක දාන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව කොහොමවත් දෙන්න බැහැ. පැහැදිලිනේ? හරි, කවිදු තමයි අහන්නේ. කවිදු නෙමෙයිද? නැහ්, කවිදු නෙමෙයි. රයිට්, ආපදර ඩංගල ඩිලීට් කරලා මන්ද ඒක. හරි, එතකොට දරුවනේ හරි, එතකොට 15 හරි, 15 උත්තරේ හරි, 16ත් හරි, 14ත් හරි. 17 කියන්නේ උත්තරේ දෙක. හරි, 18. පහත දැක්වෙන ක්‍රියාකාරීත්ව අතරින් ස්නේහන ක්‍රම ඇතුළත් පිළිතුරු වන්නේ. පහත දැක්වෙන ක්‍රියාකාරීත්ව අතරින් ස්නේහන ක්‍රම ඇතුළත් පිළිතුරු වන්නේ. කැපිටල් A කියනවා පෙට්‍රොයිල් ක්‍රමය. ස්නේහන ක්‍රම ඇතුළත් පිළිතුර අපි බලමු. දරුවනේ පෙට්‍රොයිල් ක්‍රමය කියලා කියන්නේ පෙට්‍රල් එක ටූටි කලවම් කරලා ටූ ස්ට්‍රොක් එන්ජින් වලට යොදන ක්‍රමය. ඒ කියන්නේ පෙට්‍රල් එක ටූටි කලවම් කරලා යොදන ක්‍රමය. ඒ තුළ ස්නේහන ක්‍රමයක් කියවෙනවා. B සිංචන ක්‍රමය. සිංචන ක්‍රමය කියන්නේ ස්නේහන ක්‍රමයක්. හරි. C තාප නිනාල ක්‍රමය. තාප නිනාල ක්‍රමය කියන්නේ සිසිලන ක්‍රමයක්. ඒක ස්නේහන ක්‍රමයක් නෙමෙයි. C වැරදි. D කෘත පෝෂණ සංසරණ ක්‍රමය. ඒක ඇවිල්ලා ස්නේහන ක්‍රමයක්. එතකොට ස්නේහන ක්‍රම කියවෙනවා A කියවෙනවා, B කියවෙනවා, D කියවෙනවා. A B D විතරයි නිවැරදි. උත්තරේ කීයද? 5. 18 උත්තරේ 5. 19. යාන්ත්‍රික ගුණාඩංගු නිවැරදි පිළිතුරු කාණ්ඩේ වන්නේ. යාන්ත්‍රික ගුණ පළවෙනි එක කියනවා තන්නේතාව, පෘෂ්ඨිකාපතිය, දැඩි බව, හැඩය. දැන් තන්නේතාව කියලා, තන්නේතාව කියන්නේ භෞතික ගුණයක්. එතකොට යාන්ත්‍රික ගුණ නිවර නිසා ඒ උත්තර සෙට් එකම වැරදිනවා. 2. ආහන්නේතාව කියන්නේ භෞතික ගුණයක්. මේ විනාඩියක ඉන්න තන්නේතාව කියන්නේ යාන්ත්‍රික ගුණයක්. තන්නේතාව භෞතික නෙමෙයි, තන්නේතාව යාන්ත්‍රික ගුණයක්. එතකොට මෙතනදී මේ ඔය මොනවද යාන්ත්‍රික ගුණයක් බවට පත් වෙනවා. ඔය ඔය යාන්ත්‍රික ගුණ අඩ යාන්ත්‍රික ගුණ පමණක් යාන්ත්‍රික ගුණ අඩංගු නිවැරදි පිළිතුරු ටික නිහන්නේ. එතකොට තන්නේතාව කියන්නේ යාන්ත්‍රික ගුණයක් වෙනවා. හැඩය කියන්නේ යාන්ත්‍රික ගුණයක් නෙමෙයි, හැඩය කියන්නේ භෞතික ගුණයක්. ඒ නිසා පළවෙනි උත්තරේ වැරදි. 2. ආහන්නේතාව නම් යාන්ත්‍රික ගුණයක්. පෘෂ්ඨිකාතති ආය හැඩය කියන්නේ භෞතික ගුණයන්නේ. ඒ නිසා දෙවෙනි උත්තර සෙට් එකත් වරදිනවා. තුන්වෙනි එක කියන්නකො. තුන්වෙනි එක කෙනාගේ සුවිකාරතාව. සුවිකාරතාව කියන්නේ යාන්ත්‍රික ගුණයක්. තන්නේතාව හරි. හැඩය කියනකොට ඒක ඇවිල්ලා භෞතික ගුණයක්. ඒ නිසා තුන්වෙනි උත්තරේ වැරදි. හතර ගන්නකො. ප්‍රත්‍යස්ථතාව හරි. සුවිකාරතාව යාන්ත්‍රිකයි. ශක්තිතාව යාන්ත්‍රිකයි. තන්නේතාව යාන්ත්‍රිකයි. උත්තරේ නම් 4. 19 උත්තරේ 4. හරි. 19.4. 20 එනවා. ලෝහ කොටසක සිදුරක් විද ගැනීමට භාවිතා කරන්න පුළුවන් උපකරණයේ හෝ යන්ත්‍ර කොටසක් අඩංගු පිළිතුර වන්නේ. යන්ත්‍ර පමණක් අඩංගු පිළිතුර. ඒ කියන්නේ ලෝහ කොටසක සිදුරක් විදින්න පාවිච්චි කරන උපාංග ඇතුළත් පිළිතුරයි අපෙන් අහන්නේ. බංකු ඉදුම් යන්ත්‍රය සිදුරක් විදින්න ගන්නවා. බුරුමය ගන්නවා. හැඩගාන යන්ත්‍රය නම් සිදුර විදින්න ගන්නේ නැහැ. ඒ නිසා පළවෙනි උත්තරේ වරදිනවා. 2. ලියවන පට්ටලය.
ලියවන පට්ටලය අපිට සිදුරු විද ගන්න පුළුවන්. හැඩ ගාන යන්ත්‍රයෙන් සිදුරු විදින්න බැහැ. ඒ නිසා දෙවෙනි උත්තරේ වරදිනවා. ඊට පස්සේ 3. අත්විදුම් යන්ත්‍රය හරි. ලියවන පට්ටලයෙන් පුළුවන් සිදුරු විදින්න. මෙහෙළුම් යන්ත්‍රයෙන් සිදුරු විදින්න පුළුවන්. හරි. උත්තරේ 3 කියලා අපි ගන්නවා. 20 උත්තරේ 3. 20 උත්තරේ 3. 21. ලෝහ නිෂ්ක්‍රීය වායු පෑසීම පෑසීමේදී භාවිතා වන වායුවක් වන්නේ ලෝහ නිෂ්ක්‍රීය වායු පෑසීම් ක්‍රමයේදී භාවිතා කරන වායුවක්. දැන් ඔය ලෝහ නිෂ්ක්‍රීය වායු කියලා කියන්නේ දරුවනේ මික්වෙලින් ක්‍රමයේ මෙටල් ඉනර්ට් ගෑස්නේ. එතකොට මෙහිදී භාවිතා කරන්නේ නිෂ්ක්‍රීය වායුවක්. එතකොට ඔක්සිජන් සක්‍රීය වායුවක්, ඇසිටිලින් සක්‍රීයයි, කාබන් ඩයොක්සයිඩ් සක්‍රීයයි, නයිට්‍රජන් සක්‍රීයයි, නියෝන් නිෂ්ක්‍රීයයි. උත්තරය නියෝන්. උත්තරේ නියෝන්. 21ට 5. හරි. මේ රයිට් දරුවෙක් කනවා 20ට 5 ඉන්න බෑද කියලා. ඕම් ඉදින් මෝඩ ප්‍රශ්න අහනවා. දැන් බලන්න, දැන් ඔය ලෝහ කොටසක සිදුරක් විද ගන්න නිහන්නේ අත්විදුම් යන්ත්‍රය. අත්විදුම් යන්ත්‍රය කියන්නේ හෑන්ඩ් ඩ්‍රිල් මැෂින් එකනේ. දැන් විදුලි අත්විදුම් යන්ත්‍රය ගන්නකො එකක් අත්විදුම් යන්ත්‍රයන්නේ. ඩ්‍රිල් මැෂින් එකෙන් අපිට ලෝහ කොටසක් විදින්න පුළුවන්. බුරුමය, බුරුමය ගත්තාම බුරුමයෙන් අපිට ලෝහ කොටසක් විද ගන්න පුළුවන්. දැන් හිතන්නකො ඇලුමිනියම් ලෝහයක් වගේ වැඩි තද නැති ලෝහයක් ගන්නකො විදින්න පුළුවන් බුරුමයෙන්. ලියවන පට්ටලයෙන් කොහොමද විද ගන්න පුළුවන්? පැහැදිලිද? ආ, පොඩක් ඉන්න. අපෙන් අහන්නේ මේ ලෝහ කොටසක් විනාඩියකින් විනාඩියකින්. දැන් ඔය මේ මොකද්ද මේ බුරුමෙන් ලෝහ කොටසක් විදින්න බැහැ. බුරුමෙන් විදින්න බැහැ. බුරුමේ ගන්නෙ ඔය දැව කොටස් විද ගන්නනේ. බුරුමේ ගන්නෙ දැව කොටස් විද ගන්න නිසා අත්විදුම් යන්ත්‍රය කියන්නේ අපි එතන විදුලි අත්විදුම් යන්ත්‍රය ගැන හිතමුකෝ. එහෙම වුණොත් අපිට ලෝහ කොටසක් විද ගන්න පුළුවන්. බුරුමෙන් අපිට විදින්න වෙන්නේ ලෝහ කොටස් නෙමෙයි දැව කොටස් විතරයි. ඒ නිසා ප්‍රශ්න උත්තරේ ගන්න බැහැ. හරිද? හැබැයි තුන්වෙනි උත්තරේ ගත්තාම අත්විදුම් යන්ත්‍රය කියන්නේ අපි විදුලි අත්විදුම් යන්ත්‍රය ගත්තත් අපිට ලෝහ කොටසක් විදින්න පුළුවන්. ලියවන පට්ටලය ගත්තත් ලෝහ කොටසක් විදින්න පුළුවන්. මෙහෙළුම් යන්ත්‍රය ගත්තත් ලෝහ කොටසක් විදින්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒ නිසා හොඳම උත්තරේ 3යි. 20 උත්තරේ 3 වෙන්නේ ඒ නිසා. එතන 21ට උත්තරේ 5 කියලා කිව්වා. 22ට එනවා දැන්. 22. ලෝහ නිෂ්ක්‍රීය වායු පෑසීම sorry 22. ගෘහ විදුලි පරිපථයකට යොදා ඇති වොට් 75ක සූත්‍රිකා පහනක් දිනකට පැය 5ක් දැල්වෙනවා. එම පහන වෙනුවට නවීන වොට් 10ක LED විදුලි පහනක් භාවිතා කළේ නම් ඉතිරිවන ශක්ති ප්‍රමාණය කොච්චරද? ලස්සන ගාණක්. හරි. බලමු දරුවනේ උත්තර ගන්න. හරි, මං හිතන්නේ මෙයාට උත්තර වල අරන් අරන් තියෙනවනේ. හරි, රෙකෝඩින් දැන් අපි මේ බස් වල යන්නේ. හරි, අපි බලමු. මම මේක මතලා ලයින් කරන්නම්. හරි, මෙතනද කියන්නේ මෙහෙමයි. ගෘහ 22 ගෘහ විදුලි පරිපථයක් තියෙනවලු වොට් 75ක සූත්‍රිකා පහනක් දින 5ක් පුරා මෙයා දල්වනවා කියලා කියනවා. වොට් 75ේ සූත්‍රිකා පහනක් දිනකට පැය 5ක් දල්වනවා. දිනකට පැය 5ක් දල්වනවා. හරි. එම පහන වෙනුවට නවීන වොට් 10ක LED විදුලි පහනක් භාවිතා කරා නම් ඉතිරිවන ශක්ති ප්‍රමාණය කොච්චරද? ඉතින් දැන් වොට් 75ක කෙනෙක් වෙනුවට වොට් 10ක කෙනෙක් පාවිච්චි කරනකොට ඉතිරිවන වොට් ගාන කියන්නේ 75ෙන් 10ක් අඩු කරා නම් ඉතිරිවන වොට් ගානිනවනේ. හරි. ඉතිරෙන වොට් ගන්න ශක්ති ප්‍රමාණය නෙවෙයි, ඉතිරෙන වොට් ගන්න එනවනේ. මේක මෙච්චරක් එක බල්බ් එකකින් ඉතිරෙනවනේ. එතකොට ඔය පහනක් දානවා දිනකට පැය 5ක් දල්වන්න. එතකොට මෙතනින් එන වොට් ගන්නනේ, මෙතනින් වොට් ගන්න එනවා. පැය වලින් මෙයා ගන්නවා 5ක් පැය ක්‍රියාත්මක කරනවා. එතකොට වොට් පැය කීයද කියලා ගත්ත හැගෙනි. මෙයාගෙන් 10ක් ගියොත් 65යිනි. 65 වැඩි කරන්නකො 5ෙන්. 5සරක් 5 25යි දෙකක් ඉතිරි. 5සරක් අය 30යි දෙකයි 32යි. එතකොට වොට් පැය කීයක් වෙනවද? 325ක් කියලා එනවා. හරි, උත්තරේ 325. බලන්න මෙයාගේ ගත්ත අය, මෙයාගේ නිවැරදි කියලා ආපු අය බලන්න. ඒ විනාඩියෙන් උත්තරේ ගන්න පුළුවන්. මේ උත්තරේ ආපු අය. ආරයි, හරි. ආරේ. ආමේ උත්තරේ හුඟක් කරවිල දිනවනේ. රයිට් 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 රයිට්. හරි හරි. හඳයි යනනේ. හරි, ලස්සන ගානක් මේක. හරි. ටිකක් හිතුව හිතුව ගා විනාඩියෙන් උත්තරේ ගත්ත හැකි. රයිට්, හරි. හුඟක් කරවිල දිනවා. හඳයි. හරි, අපි නම් වශයෙන් කියන දෙයක් නෑ. ඔයාලට පේනවනේ දැන්. හරි, කවුරුද කවුද දාලා තියෙන හරියට කියලා. හරි, ඔයාලා හැමෝටම දැන් ඔය chat කරන එක පේනවනේ. හරි, එහෙනම් උත්තර වලට ඇවිල්ලා තියෙනවා. හරි, එතන 22. හරි, 23. ඉලෙක්ට්‍රොනික පරිපථයකට විදුලිය සැපීමට යොදා ගන්න ඇටුම් 3ක් 5ක් දීලා තියෙනවා. පරිපථයකට සපයන විදුලියේ අග්‍ර මාර වූ විට පරිපථය ආරක්ෂා කරන්න පුළුවන් ඇටුම් වන්නේ. හරි, දැන් බලමු පළවෙනි එක කෙනා.
මම එකින් එක කතා කරන්නම්. මෙහෙම තියෙනවා ඩයෝඩ් එකක් දාලා, මෙතන තියෙනවා බැටරිය. හරි, සරි බැටරිය නෙමෙයි, මෙතන දාලා තියෙන්නේ ඇටවුම් තුනක ආරයිට්. හරි, මෙතන තියෙනවා ධන සාරින කියලා අපෙන් දීලා තියෙන දරුවනේ බාහිරයක් මේ තියෙන්නේ. මෙතන තියෙනවා බැටරිය එක. හරි, දැන් මෙතනින් ධනාග්‍රේණි මෙතනින් එළියට යනවා කරන්ට් එක. මේ ඍජුකාරක ඩයෝඩය හරහා ගමන් කරලා මෙතන ධනාග්‍රය, ඊට පස්සේ ඍණාග්‍රය, රයිට් මේ පැත්තට ලස්සනට මේ සර්කල් එක තුල උපාංග නිවැරදි සම්බන්ධ වෙලා තියෙනවා. පළවෙනි උත්තරේ නම් නිවැරදි. දෙවෙනි එක්කෙනා ගන්නකෝ. දෙවෙනි එක්කෙනා ගත්තට පස්සේ දෙවෙනි එක්කෙනාගේදී හරි, දෙවෙනි එක්කෙනාගේදී මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවා. මේ ඍජුකාරක ඩයෝඩ් එක මේ පැත්තට සම්බන්ධ වෙනවා. උපාංගයක් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා, ධනසාරින කියලා තියෙනවා. මෙතන බැටරිය ටික තියෙනවා, රයිට්. හරි, මෙතනින් කරන්ට් එක යනවා, මේ හරහා ගිහිල්ලා මෙතන දෙනකන් එනවා. මේ පැත්තෙන් කරන්ට් එක යනවා, මෙතනින් කරන්ට් එක යනවා. හරි, දැන් මෙතනින් එන කරන්ට් එක තියෙනවානේ, මෙතනින් ඉතුරු ටික මේ පැත්තට ගිහිල්ලා මේ හරහත් කරන්ට් එක යනවා. ඒකත් හරි. හැබැයි මෙතන පුංචි ගැටලුවක් එනවා. අපෙන් අහන්නේ විදුලිය සැපීමට යොදා ගන්න, රයිට්? හරි, පරිපථයට සපයන විදුලිය අග්‍ර මාරුවුවිට පරිපථය ආරක්ෂා කරන බල උපකරණය. දැන් මෙතන දැන් මේ අපි දැන් මෙතනදී කතා කරේ පළවෙනි එක්කෙනාගේ කරන්ට් එක මේ පැත්තේ යද්දි සර්කිට් එක ඕකේ කියලානේ. දැන් මම පරිපථය අනිත් පැත්තට මාරු කරන දන දින අග්‍ර මාරු කරා කියන්නකෝ. අග්‍ර මාරු කරන නිසා කරන්ට් එක අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට යනකොට මෙයා මේ ඩයෝඩ් එක හරහා කරන්ට් එක යන්න බෑ. මේක පසු නැබරුවලා තියෙන්නේ. මෙතන පරිපථය තුළ කරන්ට් එක යන්න බෑ. ඒ කියන්නේ දැන් මෙතනදී සපයුම් අග්‍රය ධන ඍණ අග්‍ර මාරු කරපු ගමන් මේ පරිපථය හරහා මේ පැත්තෙන් යන්න පුළුවන් වුණාට කරන්ට් එක අනිත් පැත්තෙන් යන්න බෑ. එතකොට පරිපථය ආරක්ෂා කරනවා. දෙවෙනි එක්කෙනා එන්නකෝ, මේ පැත්තෙන් ධාරාව ගමන් කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි අනිත් පැත්තෙන් ධාරාව ගමන් කරන්න ගියොත් මේක ධනරේට මාරුලා මේ පැත්තෙන් කරන්ට් එක ගියොත් මෙතනින් එන කරන්ට් එක මෙන්න මේ ඩයෝඩේ තියෙන පාත් එකේ ගියොත් ඩයෝඩේ හරහා කරන්ට් එක යන්නතු මෙතනින් කරන්ට් එක බ්ලොක් කරනවා. හැබැයි මෙතනින් බ්ලොක් කරාට මේක ධනරේට මාරු කරපු ගමන් මොකද වෙන්නේ? මේ බාහිර පරිපථයේ යන කරන්ට් එක මේ උපාංගය හරහා ගිහිල්ලා උපාංගේ පුච්චන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ උපකරණ දැවි යාමකට ලක් කරන්න පුළුවන්. ඒ නිසා මේ පරිපථය ගැටලු සහගතයි. ඊට පස්සේ ඊළඟ එක්කේ නා ගන්න. ඊළඟ එක්කේ නා ගත්තට පස්සේ මෙතන ඍජුකාරක ඩයෝඩ් එකක් දාලා තියෙනවා. මෙතන උපාංගය දාලා තියෙනවා ධන ඍණ කියලා. ඊට පස්සේ මෙහෙමනේ තියෙන්නේ. දැන් මෙතනින් මේ පැත්තේ යන කරන්ට් එක නම් මෙහෙම ගිහිල්ලා ආපස්සට එන්න බෑ. මෙතන බැරියර් එකක් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙයා හරහා යන්න බෑ. ඒ කරන්ට් එක කෙලින්ම උපාංගය හරහා ගිහිල්ලා උපාංගය විනාශ කරලා දාන්න පුළුවන්. පැහැදිලිද? ලොකු කරන්ට් එකක් ගිහිල්ලා. එතකොට එතන ගැටලුවක් තියෙන නිසා මේකත් ගැටලුකාරී තත්ත්වයක්. එහෙනම් අපිට මෙතනදී ඔය බැටරිය අග්‍ර මාරු කරපුවාම උපාංගය හරියට ආරක්ෂා කරගන්න පුළුවන් සර්කිට් එකයි තියෙන්නේ. ඒ කවුද? පළවෙනි එක විතරයි. ඒ විතරයි. ඒ විතරයි. අඩුපාඩු දෙනනම් හදාගන්න. පළවෙනි එක විතරයි නිවැරදි වෙන්නේ. ඒ විතරයි. උත්තරය අපිට ගන්න 23ට පළවෙනි එක. 24. පහත වගුවල ප්‍රේරණ මෝටර දෙකක පිරිමිතර දක්වලා තියෙනවා. ප්‍රේරණ මෝටර එක ගත්තාම 3 ෆේස් එකක් වොට් දෙකක් කිලෝ වොට් දෙකක් දෙනවා. ඇම්පියර් පහක කරන්ට් එකක් යනවා. RPM 1430කින් කරකවෙනවා. වෝල්ට් 400ක ඩෙල්ටා සෝරි මේ ස්ටාර් කනෙක්ෂන් එකක් තියෙන්නේ. හරි, ප්‍රේරණ මෝටර දෙක ගත්තාම 3 ෆේස් එකක් කිලෝ වොට් එකයි. RPM 1700කින් කරකවෙනවා. එතනක් තියෙන්නේ ස්ටාර් කනෙක්ෂන් එකක් තියලා තියෙන්නේ. හරි, වෝල්ට් 400යි. මෝටර පිළිබඳව පහත ප්‍රකාශ සලකන්න කියලා කියනවා. කැපිටල් A. මෝටර දෙකම එකලා සැපීමකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒක හරි. B. මෝටර දෙකේම අග්‍ර තරු ආකාරයට සම්බන්ධ කරලා තියෙනවා. තරු කියන්නේ ස්ටාර් රටාවට. හරිනේ. දෙකේ මේක ගහලා තියෙනවා. ඒකත් හරි. 3. මෝටර දෙකම ලංකාවේ ඇඹුරුම් හලකට සවිකර භාවිතයට සුදුසු වෙනවා. මෝටර දෙකම ලංකාවේ ඇඹුරුම් හලකට භාවිතා සවිකර භාවිතයට සුදුසු වෙනවා. දැන් පළවෙනි එක නා ගත්තාම කිලෝවොට් 2යි. හරි, කිලෝවොට් 2යි. එතකොට දෙවෙනි එක නා ගත්තාම කිලෝවොට් 1යි. එතකොට දැන් ඔය මෝටර දෙකෙන් ගත්තාම පළවෙනි එක නා කරකෙන්නේ 1430යි RPM එක. දෙවෙනි එක නා RPM එක 1700යි. එතකොට ඔය දීලා තියෙන මෝටර දෙක නම් ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ අර ලංකාවේ ඇඹුරුම් හලකට සවිකර භාවිතයට ගන්න පුළුවන් කියලා කියනකොට ඔය දෙවෙනි එක්කෙනා ගත්තාම එතන හර්ට්ස් 60යි. අපේ ලංකාවේ පාවිච්චි කරන හර්ට්ස් 50ක සංඛ්‍යාතයක්. ඒ නිසා එතන දෙකම භාවිතා කරන එක ගැන ගැටලුවක් තියෙනවා.
ඒ නිසා අපි C පිළිතුර අපි සලකන්න බැරුව යනවා. පැහැදිලිද? මොකද ලංකාවේ සැපයුම් සංඛ්‍යාවේ හර්ස් 50යි. ඒ නිසා C පිළිතුර වැරදි. උත්තරේ A සහ B විතරයි. උත්තරේ 3 කියලා අපි ගන්නවා. 24 ට උත්තරේ 3. 25. රූපයේ දැක්වෙන පරිපථයේ ආලෝක විමෝචකයේ ඩයෝඩය භාවිතා වන්නේ. හරි. මේ දිල දිල පරිපථයේ ආලෝක විමෝචක ඩයෝඩය ඒකේ භාවිතය වන්නේ. ඒක LED බල්බ් එකේ භාවිතයයි අපෙන් අහන්නේ. විලායකයක් දාලා තියෙන LED බල්බ් එකක් දීලා තියෙන ප්‍රතිරෝධකයක් දීලා තියෙනවා. විවරයක් උත් දීලා තියෙනවා. හරි අපි බලමු දීලා තියෙන උත්තර ටික මොනවද කියලා. Right. දැන් ඇත්තටම LED බල්බ් එක තියෙන්නේ ධාරාව ගමන් කිරීම හා සම්බන්ධයෙන් අදහසක් ගන්නනේ. ඇත්තටම දැන් ඔතන ඔය ෆියුස් එක තියෙනවා නම් ෆියුස් එක පහරින් තියෙනවා නම් ෆියුස් එක හරහා ධාරාව ගමන් කරනකොට පරිපථය සම්පූර්ණ වෙනවනේ. හැබැයි බැරි වෙලාවත් ෆියුස් එක පිච්චුනා කියන්නකො. ෆියුස් එක පිච්චුනොත් එහෙම හරි ෆියුස් එක පිච්චුනොත් එහෙම ඔතනින් ඔය එන ධාරාව සම්පූර්ණ ධාරාවම LED බල්බ් එක හරහා යනවා. හරිද? එතකොට ඔය LED බල්බ් එකක් දීප්තිය වැඩි වෙනවා. බලමුකෝ අපි කියලා තියෙන කතන්දර. විදුලි සැපියුමේ විදුලිය පවතී ද යන හඳුනා ගැනීමට සැපියුමේ විදුලිය තියනවාද කියලා බලන්න LED එක දාලා තියෙනවා. ඉතින් LED එක දාලා තියෙන එකෙන් සැපියුමේ විදුලිය තියනවාද කියලා නම් පේනවා තමයි. හැබැයි ඒක දාලා තියෙන එම කාරණාවටම නෙමෙයි. හරි? දෙක. ස්විචේ සමෘද්ධද විරුද්ධද යන හඳුනා ගැනීමට ස්විච් එක ඔන් කරලාද ඔෆ් කරලාද තියෙන්නේ කියලා හඳුනා ගන්නලු ඕක භාවිතා කරලා තියෙන්නේ. ඒකත් ඕකෙන් හොයා ගන්න පුළුවන් තමයි. නමුත් ඕක යොදලා තියෙන එම කාරණාවටම නෙමෙයි. ඇයි ඔකට සමාන්තරගතව විලායකයකුත් දාලා තියෙනවනේ. හරි. තුන. වෝල්ටීයතාව නියතාගයක පවතීද යන්න දැන ගැනීමට. නෑ. හතර. විලායකයේ දැවි ගොස් ඇති බව දැන ගැනීමට. දැන් විලායකය දැවිලා ගිහිල්ලා තියෙනවද කියලා බලා ගන්නත් ඔය LED බල්බ් එකෙන් අපිට හැකියාවක් නම් තියෙනවා තමයි. මොකද ඔය විලායකයේ දැවිලා ගියොත් LED බල්බ් එකේ දීප්තිමත් බව වැඩි වෙනවා. හරිද? හරි. එතකොට හරි. දැන් බලන්න ඔය පළවෙනි උත්තරය ආයෙ මම චුට්ටක් පළවෙනි එකට එන්න. සැපියුම් විදුලි සැපියුමේ විදුලිය පවතී ද යන්න හඳුනා ගන්න. LED බල්බ් එක යොදා ගන්න පුළුවන්. ඒකත් බලන්න නම් පුළුවන් තමයි. ස්විචේ සමෘද්ධද විරුද්ධද යන්න හඳුනා ගන්න. ඒකත් ඔයගෙන් බලන්න පුළුවන් තමයි. තුන. වෝල්ටීයතාව නියතාගයක පවතිනවද කියලා. දැන් වෝල්ටීයතාවයට අනුවණී ධාරාව තීරණය කරන්නේ. දැන් වෝල්ටීයතාව නියතාගයක තිබ්බේ නැත්නම් වෝල්ටීයතාවේ විචලනය වුණොත් ඔය LED බල්බ් එකේ ආලෝකයක් විචලනය වෙන්න ගන්නවා. අපිට ඒකත් නම් හොයන්න පුළුවන්. එතකොට හතරවෙනි එකක් නම් හොයා ගන්න පුළුවන්. අපි උත්තරේ විදිහට ගමු පස්වෙනි එක. ඊයේ සියලුම කරුණු දැන ගැනීමට පුළුවන් ඔය LED බල්බ් එක දාලා තියෙන කාරණාවත් එක්ක. මම හිතන්නේ ඒකට උත්තරේ පහ කියලා තෝරපු කට්ටිය කවුද ඉන්නේ? උත්තරේ පහ කියලා තෝරපු කට්ටිය කවුද ඉන්නේ? කවුරුත් නැද්ද? ආරයිට් හරි ඉන්නවා. ඒ අයට උත්තරේ වැරදි දාලාද තියෙන්නේ? වැරදි දාලා තියනේ. ඔව් වැරදි දාලා තමයි තියෙන්නේ. අන්න ඒ අය ඒ වැරද්ද හදා ගන්න. එතකොට දැන් ඔන්න ඔයාලගේ ප්‍රශ්න දෙකක් හරි ගියානේ. වැරදි දාලා තිබ්බ දෙකක් ඔන්න හරි ගස ගත්තා. එතකොට ඇත්තට 25ට උත්තරේ 5 කියලා ගන්න. 25ට උත්තරේ 5. 25ට උත්තරේ 5 කියලා ගන්න. තවද ලකුණු එකතු වෙනවා ඔයාලට නේද? හරි. හරි මේ දරුවෙක් කනවා හතර උත්තරේ නේද සර් එකට කියලා. දැන් හතර ගත්තාම අනිත් ඒවාගේ වැරද්දක් අනිත් ඒවා අපිට බලා ගන්න පුළුවන්. දැන් හතර දැන් ඕකේ හරි කියන්නේ අර නිවැරදි උත්තර නොවන උත්තර කියලා දෙකක් කියන්නේ අර ළඟින් යන උත්තර සහ හරිම උත්තර කියලා වර්ග දෙකක් ඕකේ තියෙනවා නේ. කියන්නේ ඕකේ ගත්තාම දැන් හතර වෙන උත්තරේ ගත්තාම මම පැහැදිලි කිරීම මම මේ කරන්නේ 25ට හතර වෙන එක ගත්තාම විලායකයේ දැවි ගොස් ඇති බව දැනගන්න පුළුවන්. හරි ඔය LED බල්බ් එක දාලා තියෙනකොට. හරි එතකොට LED එකෙන් අපිට විලායකයේ දැවිලා ගියොත් LED බල්බ් එකේ ආලෝකය වැඩි වෙනවා. ඒ වගේම පළවෙනි උත්තරේ ගන්නකො විදුලි සැපීමේ විදුලිය පවතී ද යන හොයා ගන්නත් පුළුවන් LED බල්බ් එක දෙද්දී. දැන් ස්විච් එක ඔන් කරලා තියෙනවා කියන්නකො ස්විච් එක ඔන් කරලා තියෙනකොට විදුලි සැපීමේ විදුලිය දැන් තියෙන දැන් ස්විච් එක ඔෆ් කරලා තිබුණා හොයා ගන්න බැහැ. නමුත් ස්විච් එක ඔන් කරලා තියෙන වෙලාවක විදුලිය තියෙනවද කියන වගේ අපිට බලා ගන්න පුළුවන් LED බල්බ් එක දැල්වීමත් එක්ක. හරිද? දෙවෙනි උත්තරේ බලන්නකො ස්විචේ සමෘද්ධද විරුද්ධද කියලා හඳුනා ගන්නත් පුළුවන්. ස්විච් එක ඔන් කරලා ඔෆ් දැන් ඔන් කරුවොත් බල්බ් එක දැල්වෙයි
ඔෆ් වුණොත් බල්බ් එක නිවිලා යයි. ඒකත් හොයාගන්න පුළුවන් අපිට. ඒතකොට ඒවයේ වැරදි කියලා කියන්න බෑ. ඒතර හරිම උත්තරේ 4 තමයි. හරිම උත්තරේ 4. හැබැයි ඊට අමතරව අර ඉතිරි ටිකත් අපිට බලාගන්න පුළුවන් ඔය කියන පද්ධතිය ඇසුරින්. තේරුණාද? අන්න ඒ නිසා අපිට උත්තරේ 5 කියලා යොදන්නේ ගන්න වෙන්නේ. ඒ නිසා උත්තරේ 5 කියලා ගන්නවා. ඔබට 4 නිවැරදි උත්තරේ වුණාට ඉතිරි ටිකත් ඕකෙන් අපිට බලාගන්න පුළුවන්. ඒ නිසා උත්තරේ අපි 5 කියලා ගන්නවා. හරි? හොඳයි. 26 26 අවකර පරිණාමක පිළිබඳ අසත්‍ය ප්‍රකාශය කුමක්ද? අවකර පරිණාමක පිළිබඳ අසත්‍ය ප්‍රකාශය. පළවෙනි එක වෝල්ටීයතාව අඩු කර ගැනීමට යොදා ගන්නවා. හරි? අවකර පරිණාමක පිළිබඳ අසත්‍ය ප්‍රකාශය පළවෙනි එක කියනවා අවකර ගත්තාම ඇත්තම වෙන්නේ වෝල්ටීයතාව අඩු කරගන්න. ඒතර වෝල්ටීයතාව අඩු කර ගැනීමට යොදා ගන්නවා. ඒක හරි. ඒක හරිනේ. හොඳයි. දෙක ද්විතීයික දඟරේ වට ගණන ප්‍රාථමික දඟරේ වට ගණනට අඩු වෙනවා. ප්‍රාථමික දඟරේ වට ගණනට වඩා අවකර පරිණාමකයක ද්විතීයික දඟරේ වට ගණන අඩුයි. ඒක හරි. දෙකක් හරි. තුන විදුලි බලාගාරයෙන් සම්ප්‍රේෂණය කරන වෝල්ටීයතාව වෙනස් කිරීමට යොදා ගන්නවා. විදුලි බලාගාරයෙන් සම්ප්‍රේෂණය බලාගාරයෙන් සම්ප්‍රේෂණය කරද්දී වෝල්ටීයතාව වෙනස් කරනවා කියන්නේ වෝල්ටීයතාව වැඩි කරනවා කියන එකනේ. මෙතනදී බලාගාරයෙන් ලබා දෙන්නේ කිලෝ වෝල්ට් 11.5 12ක් වගේ වෝල්ටීයතාවයක්නේ. ආන් එක වෙනස් කරනවා කියන්නේ ඒක වැඩි කරන්න තමයි අපි ඔය අවකර මේ සෝරි මේ ඔය මේ වැඩි කරන්න තමයි අපි ඔය ට්‍රාන්ස්ෆෝමර් යොදා ගන්නෙ. එතකොට කිලෝ වෝල්ට් 11ක් 11මාරක් 12ක් 12මාරක් වගේ ප්‍රමාණයක් බලාගාරයකින් උත්පාදනය කරගුවාම ඒක දරුවනේ කිලෝ වෝල්ට් 230ක් එහෙම නැත්නම් 220ක් 132ක් වගේ ප්‍රමාණයකට වැඩි කරන්න අපි අධිකර පරිණාමක ගන්නවා. අවකර පරිණාමක නම් ගන්නෙ නැහැ. ඒ නිසා 3 වැරදි. 4 ජාල උපවලවල යොදා ගන්නවා අවකර යොදා ගන්නවා. 5 ප්‍රාථමික උපවලවල යොදා ගන්නවා අවකර යොදා ගන්නවා. හරි. එහෙනම් වරදින උත්තරේ යහන්නේ වරදින උත්තරේ කියද 3. 27 27 දීලා තියෙන සර්කිට් එකක් තියෙනවා අපිට. රූපේ දැක්වෙන තෙකලා විබරය වෝල්ට් 400යි හර්ට්ස් 50ක තෙකලා සැපයීමකට සම්බන්ධ කරාට පස්සේ විබරයේ කලා වෝල්ටීයතාව සහ මං වෝල්ටීයතාව පිළිවෙලින් දක්වලා තියෙන්නේ කොතනද කියලා අහනවා. හරි. ඔන්න දැන් බලන්නකෝ දීලා තියෙන්නේ අපිට මං ඇඳලම පෙන්වන්නම්කෝ. දැන් අපිට මේ දීලා තියෙන්නේ ස්ටාර් කනෙක්ෂන් එකක් නේ. ප්‍රතිරෝධය ඕම් 46ක් වෙන පද්ධතියක් දෙන්නේ. රූපේ දැක්වෙන්නේ තෙකලා විබරය වෝල්ට් 400යි හර්ට්ස් 50ක තෙකලා සැපයීමකට සම්බන්ධ කරලා තියෙන පද්ධතියක කලා වෝල්ටීයතාවය සහ මන් ධාරාව පිළිවෙලින් අහනවා. හරි. දැන් චුට්ටක් අපි මතක් කරමු මේ දීලා තියෙන සර්කිට් එක මෙහෙමනේ දීලා තියෙන්නේ. හරි. මෙයා නිව්ට්‍රල් එකනේ. හරි. මෙහෙම ගත්තාම මේ දෙන්න අතර තියෙන VLE. හරිද? මෙතන යන්නේ IL කරන්ට් එකක් නේ. මෙයත් IL නේ. මෙයා I phase කරන්ට් එකක් නේ. මෙයා V phase කරන්ට් එකක් නේ යන්නේ. හරිද? ඔයාලට මතක ඇතිනේ මේ සූත්‍ර ටික. මෙයාගේ V load කියන්නේ මොකක්ද? මේකට කියනවා V load කියලා කියන්නේ මන් 10 වෝල්ටීයතාව. මන් වෝල්ටීයතාව කියලා අපි දකිනවනේ. ඒ වගේම V phase කියන්නේ මොකක්ද? කලා වෝල්ටීයතාවය කියලා දකිනවනේ. ඒ වගේම අපි දකිනවා IL මන් ධාරාව කියලා දකිනවනේ. මන් ධාරාව. ඊට පස්සේ I phase කලා ධාරාව කියලා දකිනවනේ. මේ දේවල් වල ගන්න දේවල් නේ. මෙතනින් අපි දන්නවා සූත්‍රයක්. මොකක්ද දන්න සූත්‍රය? V dot සමානයි මූල තුනක් V phase. මතකයිනේ මේ සූත්‍රය. ඒ වගේම ඔයාලා දන්නවා I load සමානයි I phase. ඔය සූත්‍ර දෙක ඔයාලට මතකයි. හරිද? දැන් ඔයාලට කියන්නේ ඔය වගේ කතන්දරයක් නේ. මෙයාගේ තෙකලා විබරය වෝල්ට් 400යි. ඒ කියන්නේ මොකද්ද? V load කියන්නේ 400යි වෝල්ට් කියලා කියනවා. හරි. තෙකලා සැපයීමකට සම්බන්ධ කරලා පස්සේ විබරයේ කලා වෝල්ටීයතාව. කලා වෝල්ටීයතාව කියන්නේ V phase අහන්නේ. මෙන්න මෙයා අහනවා. මෙයා අහනවා V phase ගන්න හැකිනේ මෙතෙන්ට දාලා.
වී ලෝඩ් කියන්නේ මූල තුනයි වී ෆේස්. වී ෆේස් වී ෆේස් කියලා එනවනේ. එහෙනම් මම වී ෆේස් උක්ත කරනවා. කෙලින්ම ලියනවා වී ලෝඩ් එකට වර්ගමූල 3යි. වී ලෝඩ් කියන්නේ කීයද පුතේ? 400යි. එයා බෙදෙනවා වර්ගමූල 3ෙන්. හරිද? 400 බෙදෙනවා වර්ගමූල 3ෙන්. එතකොට right 400 මූල 3ෙන් බෙදෙනවා. එතකොට අපිට උත්තරයක් එයි. එතකොට අපෙන් අහන්නේ කලා වෝල්ටීයතාව. කලා වෝල්ටීයතාව විබරයේ කලා වෝල්ටීයතාව. එතකොට 400ට වර්ගමූල 3යි. හරි බලමුකෝ අපි ඊළඟට අපෙන් අහනවා තමයි මන් දහරාව. මන් දහරාව කියන්නේ I load. අපි දන්නවා මෙතනදී වෙන්නේ මෙහෙම සම්බන්ධතාවයක්. මෙයා ගත්තාම මෙයාගේ තියෙන මූල sorry වර්ග මේ ohm 46ක ප්‍රතිරෝධයක් මේ තියෙන්නේ. මෙයා හරහා ගලනවා කරන්ට් එක I current එකක් යනවා I phase current එකක්. මම මෙයා ගන්නකො. එතකොට මෙයාගේ වෝල්ටීයතාව V phase කියලා ගත්තාම මෙයාගේ විභවය V phase, current එක I phase, ප්‍රතිරෝධය මෙයාගේ ohm 46යි. මෙයාට මම දානවා I සමානයි V බෙදීම R. මෙයාට I කියලා දාපුවාම I කියන්නේ මෙයාගේ I phase. V කියන්නේ V phase. R එහෙමම ගන්නවා. V phase කියන්නේ මෙන්න මේ අගය. 400 බෙදීම වර්ගමූල 3. R කියන්නේ 46යි. මෙයා සුළු කරනවා. එතකොට I phase අගයක් එනවා. හරි? මං හිතන්නේ ඔහොම උත්තර නම් ඔබ දීලා නැද්ද කොහෙද? 400 බෙදෙනවා වර්ගමූල 3. ඒක බෙදෙනවා 46. 5.0 බිංදුවයි. බිංදුවයි 2යි ඇම්පියර. ඔන්න I phase. ඔය I phase අගයම තමයි අපෙන් අහන්නේ මන් දහරාව. මන් දහරාව කියන්නේ I load නේ. එතකොට අපිට ලියන්න පුළුවන් I load සමානයි I phase. මේ සූත්‍රයෙන් ගන්න පුළුවන් නේ. එහෙනම් I load කියන්නේ I phase අගය 5.02 ඇම්පියර. මෙයා එකක්, මෙයා එකක්. හැබැයි අපිට කොහොම උත්තර දෙකක් ආවට ඔයම උත්තරයක් ඕකෙ දීලා නැහැ නේද? හරි, මෙහෙම උත්තරයක් දීලා නැහැ. විබරයේ කලා වෝල්ටීයතාවය අපිට දීලා නැහැ. මන් දහරාව දීලත් නැහැ. ඔය විදිහට ඇවිල්ලා නැහැ. එතකොට උත්තරේ එන්නට ඕනේ 400 බෙදීම වර්ගමූල 3යි. ඒ වගේම අපිට අතරින් එන්නට ඕනේ 5.02 ඇම්පියර කියලා. අපි ඇම්පියර නම් පහක් කියමු දෙතන. ඇම්පියර 5යි. අතන 400ට වර්ගමූල 3 කියන බලමු දශම කරලා. 400 බෙදීම වර්ගමූල 3ක්. 400 බෙදෙනවා වර්ගමූල 3ෙන්. 230.94. එතකොට ඉතින් ආසන්න වශයෙන් අපිට ගන්න වෙනවා මේ දීලා තියෙන මේ උත්තර මෙන්නේ නැහැ නේ. උත්තරේ මෙතනින් එන අපි කියමුකෝ 230ක් එනවා වෝල්ට්. මෙයාගේ වෝල්ට් එකට වෝල්ට් 230යි. මෙයාගේ ප්‍රමාණය ඇම්පියර් 5ක් කියලා ගත්තොත් 230යි ඇම්පියර් 5ක්. 230යි ඇම්පියර් 5ක් කියලා අපිට ගන්න වෙනවා. එහෙම ළඟා ගියත් නේ අපිට ගන්න වෙන්නේ. දීලා තියෙන විදිහට අපිට උත්තරේ කී කියලාද ගන්න වෙන්නේ. තුන්වෙනි එකේනවා කියලා. මට කියන්න උත්තරේ 3 කියලා ගත්තයි බලන්න කවුද ඉන්නේ? උත්තරේ 3 කියලා ගන්න වෙන්නේ. තුන්වෙනි උත්තරේ කියලා අය බලන්න පොඩ්ඩක් මට කියන්න. තුන්වෙනි උත්තරේ ආවෙ නැද්ද? ආරයි, හරි. ආපු කට්ටිය ඉන්නවා. හරි. හරි. රයිට්. උත්තරය අරන් තියනවා නේද? හරි. අද චින්තනී නැද්ද ක්ලාස් එකේ? රිද්මි චින්තනී තනුජ ඇවිල්ලා නැද්ද තව ක්ලාස් එකට? අනිත් අයලා ඉන්නවනේ. හරි, ඉක්මන් කරලා ගමු. හරි, අඩුපාඩු තියෙන නම් හදාගන්න පටපට ගාලා. ඔය ගණනය කිරීම කරා නම් කමන්නේ නැහැ. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි, ඉක්මනින් හදාගන්න බලන්න. හරි, මම මේක මකන්නද? මේකවල කමන්නේ නැද්ද? තව ලියනා ඉන්නවද? මකන්නද මම? හරි, එහෙනම් මම මේක මකන්නම්. හරි, මේක වැඩි වෙලා දිනේ වල නේද? හරි.
අපි මේක මකමු. මකල ඊළඟ ගාන දෙමු. හරි, ඊට පස්සේ අපි දැන් 27 හරි 28 පොට ගණන කැපිටල් එන් වෙන කම්බි දඟරයක් චුම්බක ශාවය වෙනස් වීමේ සීඝ්‍රතාව d5 dt වන ක්ෂේත්‍රයකට භාජනය කළ විට විද්‍යුත් චුම්බක ප්‍රේරණයට අදාළ මූලධර්මය අනුව එහි දෙකලවර ඇතිවන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය E0 නම් පොට C සහිත කම්බි දඟරයට තත්පර දශම එකකදී චුම්බක ශාවය මයි ඔ වේව දශම බිදුවය බිදුවයි තුනේ සිට වේබ බිදුව දශම බිදුව බිදුව හතර ලෙස වෙනස් වන චුම්බක ශේෂත්‍රයකට භාජනය කළ විට එහි ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වන්නේ. පුතේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය E0 නම් E0 සමාන අපි දන්නවා ඍණ එන්වාරයක් d5 dt. හරි, ඍණ එන්වාරයක් d5 dt කියලා අපි දන්නවනේ. හරි, එතකොට මෙතනදී අපිට කියන මේ තත්ත්ව ටික ගත්තොත් පොට 100ක් තියෙනවා. ඒ කියන්නේ වට 100යි. n කියන්නේ 100යි. d5 0.0004 ඉඳලා 0.0003 sorry 0.0003 ඉඳලා 0.0004 ලෙස වෙනස් වන චුම්බක ක්ෂේත්‍රයකට භාජනය කරනවලු. එහි ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය අපෙන් අහන්නේ. හරි, එතකොට ශ්‍රාව වෙනස වෙන්නේ දශම බිඳුව බිඳුවයි තුනේ ඉඳලා දශම බිඳුව බිඳුව හතර දක්වා වෙනස් කරනවා. දශම බිඳුව බිඳුව තුනේ ඉඳලා දශම බිඳුව බිඳුව හතර දක්වා වෙනස් කරනවා. කාලය තත්පර දශම එකයි. ඔය ඉතින් සුළු කරන්න. එතකොට මෙතනින් යනවා ඍණ 100 වැඩි කළා මේකෙන් මේක ගියොත් බිඳුව දශම බිඳුව බිඳුව එකයි. බල හතර තුනක් ඇද්දි එකයි. ලකුණ ඍණ බිඳුව දශම එකේ ඍණ වැඩි ධන වෙනවා. 100ෙන් වැඩිදි දශමස්ථාන දෙකක් පස්සට යනවා. 0.1 බෙදෙනවා 0.1. උත්තරයක් එනවා එකක් කියලා වෝල්ට් වලින්. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වෝල්ට් එකයි. මේ අගේ ආපෝ අය බලන්න අත උස්සන්න. සරි, අත උස්සන්න බැහැනේ. බලනකොට කියන්නේ මේ උත්තරය ආපු කට්ටිය කවුද බලන්න. මේ අගේ ගත්ත කට්ටිය ඉන්නවද? ආරයිට් ආරයිට් උත්තර අරන්නේ. හරි හරි, අඩුපාඩු දෙන කට්ටිය හදාගන්න. හරි, උත්තරාවේ නැත්තම් බලලා හදා ගන්න. තමාර ඉන්නව නේද ක්ලාස් එකේ? හරි හරි. තනුජ නැද්ද? තනුජ ක්ලාස් එකේ නැද්ද? තනුජ රිද්මි නැද්ද? ටොක් මට කියන්න ඉන්නවනම් අනිත් යන මට පේන්න ඉන්නවා. හරි, ඕෂදීල එහෙම ඉන්නද ක්ලාස් එකේ? නෑ. හරි, ආරිත් ඉන්නව නේද? හරි හරි. හොඳයි, ඊට පස්සේ 28 හරි 29 පහත පරිපථයේ ABCD කියලා තියෙනවලු බල්බ හතරක්. මේවායේ දීප්තිය පිළිබඳව සත්‍යවාදන්තිය වන්නේ. හරි, බල්බ හතරක් තියෙනවා. හරි, ABCD බල්බ හතරක් තියෙනවා. දැන් මේ බල්බ හතරෙන් දරුවනේ අපි දන්නවා දැන් ධාරාව බෙදිලා යන විදිහ දන්නවනේ. දැන් මෙතන බල්බ් එකක් තියෙනවා. මෙහෙම බල්බ් එකක් තියෙනවා. මෙහෙම බල්බ් එකක් තියෙනවා. මෙතන බල්බ් එකක් තියෙනවා. හරි, ප්‍රතිරෝධය හැමෝගෙම සමානයිනේ. හරි, මෙයා A B C D A B C D. හරි, දැන් මෙහෙම ගත්තාම මෙතන යන කරන්ට් එක තියෙනවනේ. මේ කරන්ට් එක මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට යනවා. මේ කැපිටල් A කියන බල්බ් එකට ගිහිල්ලා එතනින් පස්සේ කරන්ට් එක සමානව ප්‍රතිරෝධ සමානයිනේ. සමානව මේ දෙන්නට බෙදෙනවා. දැන් මෙතනින් කැපිටල් I කියලා කරන්ට් එකක් ගියා නම් මෙතනින් පස්සේ I බෙදීම 2යි, මෙතනින් පස්සේ I බෙදීම 2යි. ඒ ප්‍රතිරෝධ දෙක සමාන නිසා කරන්ට් එක සමානව යනවා. ඊට පස්සේ මෙතනින් කැපිටල් I කියලා කරන්ට් එකක් ආය යනවා. ඇත්තනවා දැන් මෙතන ගත්තාම A බල්බ් එකේ කරන්ට් එකයි D බල්බ් එකේ කරන්ට් එකයි එක ගානට එන යන්නේ. හරි, එතකොට මෙතනදී
අපිට කියන්න පුළුවන් AD කියන බල් දෙකේ දීප්ති එක සමානව යනවා. ඇයි? ප්‍රතිරෝධත් සමානනේ යාලගේ ධාරා සමානයි AD එකම විදිහට වැඩ කරනවා. ධාරාව උපරිමව ලැබෙනවා BC ට වඩා. BC වල කරන්ට් එක භාගය යන්නේ AD ට සාපේක්ෂව. එතකොට අපිට කියන්න පුළුවන් BC මේ බල් දෙකේ ධාරාව යන්නේ අඩුවෙන්. එතකොට ඒකේ දීප්තිය අඩු වෙනවා. AD බල් දෙකේ දීප්තිය වැඩි. ඇයි වැඩි කරන්ට් එකක් යනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් AD දීප්තිමත් බවින් වැඩි. BC දීප්තිමත් බවින් අඩු. ඒක තේරෙනවානේ? හරි. අපි බලමු දැන් පළවෙනි එක. AB CD වල දීප්තිය එක සමානයි. වැරදි. දෙක. AD දීප්තිය BC වල දීප්තියට සාපේක්ෂව වැඩි. හරිනේ? හරි. ඒක දෙක හරි. තුන. BC දීප්තිය AD දීප්තිය වල වැඩි. BC වල දීප්තිය AD ට වඩා වැඩිලු. ඒක වැරදි. හතර. කැපිටල් D හි දීප්තිය D හි දීප්තිය ABC දීප්තියට වැඩිය වැඩි නෑ. මේකේ දීප්තිය වැඩි නෑ. AD සමානයි. හතර වැරදි. පහ. ප්‍රකාශයක් කිරීමට දීලා තියෙන දත්ත ප්‍රමාණවත් නැහැ. වැරදි. උත්තරේ කීයද? දෙක. 29 උත්තරේ දෙක. 30. ගෘහස්ත විදුලි උපකරණයකින් විදුලිය කාන්දුවක් ඇතිව හොත් පද්ධතියේ විදුලිය ස්වයංක්‍රීයව විසන්ධි කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්න උපකරණය. මේක නම් හරියට අපි දන්නවනේ. හරි. දැන් ඔය විදුලි කාන්දුවක් වුණොත් අපි ඔෆ් වෙන්න ඕන ගෙදර මොකද? ට්‍රිම් ස්විච් එක. ඒ කියන්නේ RCCB. ඒ කියන්නේ මිහි කාන්ද ධාරා පරිපථ බිඳිනේ නැත්තම් ශේෂ ධාරා පරිපථ බිඳිනේ. උත්තරේ කීයද? 3. ඒව දන්නවා. 30 උත්තරේ 3. ඊට පස්සේ උදේනවා අපි 31ට. 31ට. 31ට එනවා. ජාත්‍යන්තර විදුලි ඉංජිනේරු අනපනත් සහ රෙගුලාසි වලට අනුව එකලා විදුලි සැපයුම් පද්ධතියක සජීවී උදාසීන සහ භූගත රැහැන්වල වර්ණ පිළිවෙලින් දක්වන්නේ. හරි. දරුවනේ රයිට්. එක් සිංගල් ෆේස් කරන්ට් එකක් යනවලු සජීවී පාට. සජීවී නම් ඉස්තර පෙන්නුවේ රතු පාටින්. දැන් පෙන්නන්නේ දුමුරු පාටින් ඈ. ඉස්තර රතු පාට. දැන් ඒ කියන්නේ දැන් ඔය කියන්නේ සජීවී කියන්නේ ලයිව් එක උදාසීන නියුට්‍රල් භූගත මේ වගේ මේ වයර් වල කලර් කෝඩ් එකනේ අහන්නේ. ලයිව් පෙන්නන්නේ පොතේ දුඹුරු පාටින්. නියුට්‍රල් පෙන්නන්නේ නිල් පාටින්. ඈර්ත් පෙන්නන්නේ කහ පාට නැත්තම් කොළ පාට. කහ පාට හෝ කොළ පාට. කහ නැත්තම් කොළ පාට. එහෙම නැත්තම් පොඩි පටියක් විතර කොළ පාට කේබල් එකේ කහ පාට පටියක් ගිහිනුත් තියෙනවා. හරි. ඉතින් මෙන්න මෙහෙම තමයි ඔය නියුට්‍රල් ලයිව් ඈර්ත් වලට අදාළව කලර් කෝඩ් එක තියෙන්නේ. එතකොට සජීවී නම් දුඹුරු, උදාසීන නම් නිල්. එතකොට භූගත නම් කහ හෝ කොළ. ඒ කියන්නේ කහ පටියක් සහිත කොළ. උත්තරේ පහ. උත්තරේ පහ. 31ට පහ. 32. හරි. 32ට එනවා. දෙක මයික්‍රෝමීටර 100ක් සහ මයික්‍රෝමීටර 60ක දාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. ඊයේ දාරිත්‍රක දෙකේ ධාරිතාව වන්නේ මේවා ශ්‍රේණිගතවයි තියෙන්නේ. කොහොමද තියෙන්නේ? දාරිත්‍රකයක් තියෙන එකෙක් මෙහෙම අනිත් එක්කෙනා මෙහෙම. මෙයා 100යි මයික්‍රෝෆැරඩ්, මෙයා 60යි මයික්‍රෝෆැරඩ්. මෙයා අපෙන් අහන්නේ සමග ධාරිතාව. මෙයාගේ සමග මෙයා ශ්‍රේණිගතව තියෙන නිසා අපි ලියනවා 1 C සමග ශ්‍රේණිගතව තියෙන්නේ 1 C කියලා නිදන්නේ. 1 C යට 1 60ක් එකතු කරනවා. අපි ගන්නවා මෙතනදී පොදු හරය අපි ගන්නවා 100 වැඩි කිරීම 60යි. මෙයා මේකෙන් බෙදුණොත් 60යි 60 වරක් එක 60යි. මෙයා මේකෙන් බෙදුණොත් 100යි 100 වරක් එක 100යි. මේ ඉන්නේ 1 C සමග. අපෙන් අහන්නේ තනි සුළු කරපු උත්තරයක්නේ. ඔව්. දැන් ඊට පස්සේ C සමග කියන්නේ කීයද කියලා බලනවා. C සමග කියන්නේ මේ කුඩයට මාරු කරනවා. 100 වැඩි කිරීම 60 බෙදෙනවා. 100යි 60යි එකතු කරොත් 160. එතකොට මෙයාට මේක කපනවා. බලමු අපි සුළු කරලා 106න් වැඩිනොත් 600යි. බෙදෙනවා 16න්. උත්තරයක් එනවා 37.5 කියලා මයික්‍රෝෆැරඩ්. 37.5 මයික්‍රෝෆැරඩ්. උත්තරේ 37.5 කියලා ඇවිල්ලා තියෙනවා. මට පොඩ්ඩක් කියන්න.
තිස්සට දශම පහක් වෙලා පෝය. ඒකට වැරදි දාලා නේද තියෙන්නේ වලට? ඒක වැරදි දාලාද නේ? ඒක වැරදි දාලාද තියෙන්නේ හරි දාලාද තියෙන්නේ? වැරදි දාලා නේ. හරි. ඒක වැරදි දාලා තියෙනවනේ හදා ගන්න. මාත් එක පොඩ්ඩක් හදා ගන්න. මේ මොකද මේ මගේ નોට් එකක් දෙන්නම් ඔයාලගේ MCQ එකේ. ඒකේ එන්නේ උත්තරේ කීයද? ඔයාලට දාලා දෙන වෙන උත්තරේ දාලා ඇති උත්තරේ. හරි. ඒක දෙක උත්තරයයි අනිවැරදි වෙන්නේ 32 ක උත්තරේ දෙක. හරි 32 ක උත්තරේ දෙක. මේ උත්තරේ හරියන්නේ. මේක තමයි එන්නේ ගණනය කිරීමේ. ඒක හදා ගන්න. දැන් ඇදි හිතන ඇදි යකෝ මෙහෙම උත්තර වෙනස් වෙලා තියෙනවා නම් ප්‍රොපර් එක්සෑම් එකේදී පේපර් එකෙත් අපිට පට්ටු විදිහට ලකුණු වෙනවනේ කියලා. නෑ නෑ ප්‍රොපර් එක්සෑම් එකේ ලකුණු බහුවර්ණ දෙක තුනක පොඩි වෙනසක් වෙන්න පුළුවන්. මේ නමුත් මොනවද දැන් අපේ පේපර් වල තරම් දෝෂ ඒ වගේ නැති වෙයි. හරි. අපි දැන් මේ සාකච්ඡා කර දැන් පොඩු හදනවනේ. හරි. උත්තරේ දෙපර 37.5යි උත්තරේ දෙකයි. අඩු පාඩු දෙන හදා ගන්න කොයි ගණන් එහෙම හදන්න අවශ්‍ය නම් බලලා හදා ගන්න සයිඩ් එකක. හරි. දැන් ඔය අපි හැදුවේ 32. 33ටත් එනවා. වෝල් 230 හර්ට්ස් 50ක් වෙච්ච සැපයුමකට ඕම් 4ක ප්‍රතිරෝධකයක් සහ ඕම් 3ක ප්‍රතිබාධනයක් සහිත දාරිත්‍රකයක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. හරි. ප්‍රතිරෝධකයක් සහ ඕම් 3ක ප්‍රතිබාධනයක් සහිත දාරිත්‍රකයක්. හරි. ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. එහි සම්බාධනය අහනවා. ප්‍රතිරෝධකයක් තියෙනවා මෙතන දාරිත්‍රකයක් තියෙනවා. හරිද? දාරිත්‍රකයේ ප්‍රතිබාධනය දාරිත්‍රක ප්‍රතිබාධනය C ඕම් 3ක් කියලා දීලා තියෙනවා. මෙතන ඕම් 4ක ප්‍රතිරෝධකයක් තියෙනවා. හරිද? ශ්‍රේණිගතව දීලා තියෙන්නේ මෙතන වෝල් 230යි හර්ට්ස් 50ක සැපයුමකට මේක සම්බන්ධ කරලා තියෙනවා. ඕකනේ කතන්දරේ අපෙන් අහනවා සම්බාධනය. අපි දැන් මේ පද්ධතිය සම්බාධනය හොයනකොට සම්බාධනය කියලා කියන්නේ r වර්ගයේ ධන xc වර්ගයේ වර්ගමූලය කියලා අපි දන්නවා. හරිද? r කියන්නේ 4යි. 4 වර්ගය. xc කියන්නේ 3යි. 3 වර්ගය. 4 වර්ගයේ 16යි. 3 වර්ගයේ 9යි. ඔය දෙන්න එකතු කරාම 25යි. එහෙනම් වර්ගමූලය 25යි කියන්නේ 5යි. උත්තරය සම්බාධනය ඕම් 5ක් කියලා එනවා. උත්තරය සම්බාධනය ඕම් 5යි. මේ අගේ ආපු අය බලන්න. මේ අගේ ආවද බලන්න පොඩ්ඩක්. එතන 32 ක උත්තරේ 1 කියලා ඉන්නේ. මේ අගේ ආ හරි. මේ අගේ ඇවිල්ලා තියෙනවා මුගක් අයට. රයිට්. බලන්න තව මේ අගේ ආපු කට්ටිය කවුද තව ඉන්නේ? ආරට් ඇවිල්ලා තියෙනවානේ. හරි. එහෙනම් හොඳයි. අඩුපාඩු දිරන හදා ගන්න. 32 ක උත්තරේ එතකොට 5. 34. සක්‍රීය ජවය කිලෝවොට් 2000ක් සහ දුෂ්‍ය ජවය මෙච්චරක්කට ජව සාධකය සොයන්න කියලා කියනවා. හරි. ජව සාධකය. දරුවනේ දැන් ජව සාධකය කියන්නේ අපි දන්නවා. ජව සාධකය කියන්නේ මොකක්ද? ජව සාධකය කියන්නේ පුතේ සක්‍රීය ජවය නැත්තම් සත්‍ය ජවය. සක්‍රීය ජවයට නැත්තම් සත්‍ය ජවය බෙදෙනවා මොකෙන්ද? දුෂ්‍ය ජවයෙන්. මතකයිනේ නේද? සත්‍ය ජවය බෙදෙනවා දුෂ්‍ය ජවයෙන්. ඕක තමයි ජව සාධකය. සත්‍ය ජවය කියන්නේ සක්‍රීය ජවය. එතකොට සත්‍ය ජවය කියන්නේ කීයද? කිලෝවොට් 2000යි. 2000යි කිලෝවොට්. දුෂ්‍ය ජවය කියන්නේ කීයද? 4000යි. 4000යි ඔය කිලෝවොල්ට් ඇම්පියර් කියන්නේ කිලෝවොට්ම තමයි. මේක මේකෙන් බෙදලා දශම පහක් කියලා. ඕක තමයි ජව සාධකය කියන්නේ. ජව සාධකයේ බිංදුව දශම පහක් කියලා අපි බලන්න කවුද කියලා? අපිට බලන්න දාන්න. දශම පහක් ආවේ කාටද කියලා බලන්න. ජවසාධකයේ දශම පහක් ආවා නම් හරි. ආරයිට් එවිලා තියෙනවානේ. හොඳයි. රයිට් හරි. හොඳයි. ඔයාලා ගණන් ටික හදලා තියෙනවානේ. හොඳයි ඈ. හරි. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්න නම් හදා ගන්න. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්න නම් හදා ගන්න. හරි. දැන් අද අපි මේ ටිකක් කලින් ක්ලාස් එක පටන් ගත්තේ අර පාන්දර නිකන් කරන්නේ නැතුව වැඩ ටික ඉවර කරන්න. එතකොට ඔයාලට අර
වැඩි නිදිමතක් නැතුව වැඩි යන්න පුළුවන් කියලා හිතාගෙන ඒ නිසා අපි 7:17 හමාරටම පටන් ගමු ලබන සතියෙත්. එතකොට මම හිතන්නේ ඔයාලට අඩියම් වෙනකන් ඉන්න දෙයක් නැහැ. රෑ 12ට කලින් අපිට පේපර් එකේ වැඩි ඉවර කරගන්න පුළුවන් වෙයි. හරි. රයිට්. එතකොට ඒ අනුව සම්බන්ධ වීම වෙමු. එතකොට අර මැද බ්‍රේක් ගන්න නම් මම එහෙම ඕනෙත් නැහැ. කලින්ම කාල බිල ඉවරලා ලස්සන ක්ලාස් වලට සෙට් වෙන්න පුළුවන් ඔයාලට. හරි. එහෙනම් මම මේක මගන්නම්. රයිට්. හොඳයි. ඊට පස්සේ පොතේ රයිට්. අපි දැන් කතා කළේ 34. හරි 34 ඉවරයි. අපි එනවා ඊට පස්සේ සාකච්ඡා කරන්න පොතේ 34න් පස්සේ 35. ඉහත රූපයේ දැක්වෙන්නේ දෝලන යක්ෂයක තිරයකේ. හරි. ඉහත තිරයට අනුව තරංගය අනුව තරංගයේ සංඛ්‍යාතය වන්නේ. හරි. අපට දෙනවා වයි අක්ෂය කියලා කියන්නේ රයිට් වෝල්ටීතා බිඳුන් ස්විච් අගේ දෙනවා 2යි. කාල බිඳුන් ස්විච් x කියලා කියන්නේ කාල බිඳුන් ස්විචය මිලි තත්පර වලින් අපිට දෙනවා 1ක් කියලා. ඒ කියන්නේ 1 කොටුවක වටිනාකමයි දෙන්නේ. එතකොට මේ තරංගයේ අපිට හොයන්න නම් මුලින්ම මේ දෝලන කාලාවර්තය t තිරස් කොටු ගණන. මේ තරංගයේ තිරස් කොටු දෙන 1යි 2යි 3යි 4යි. තිරස් කොටු 4ක් තියෙනවා. හරි. 1 කොටුවක් කියලා කියන්නේ කාල 1 කොටුවක් කියලා කියන්නේ මිලි තත්පර 1යි. එතකොට 1යි 2යි 3යි 4යි කියන්නේ මිලි තත්පර 4යි. වැඩි කරනවා කාල බිඳුන් ස්විචය අගේ. එතකොට කාල බිඳුන් ස්විචය අගය කියලා කියන්නේ 1යි. එතකොට උත්තරයක් කියනවා මිලි තත්පර වලින් 4යි. ඒක තත්පර වලට අපි කන්වර්ට් කරගමු. සංඛ්‍යාතේ කියන්නේ 1 ඇර d කියලා දන්නවනේ. අපෙන් අහන්නේ සංඛ්‍යාතේනේ. එතකොට 1 ඇර d කියන්නේ 4යි මිලි තත්පර. මේ මිලි තත්පර කියන එක තත්පර කරගමු. 4 වැඩි කරනවා 10 වෙන 3. තත්පර වුණාම උත්තරේ හර්ට්ස් වලින් එනවා. මෙයා උඩට පයින්නවා. 1000 බෙදන්නකො 4ෙන් 1000 4ෙන් බෙදුවම 250ක් කියලා එනවා හර්ට්ස් වලින්. හරි. එතකොට ඔන්න සංඛ්‍යාතයේ හර්ට්ස් 250යි. හරි. මේ යගේ ආපු කට්ටිය බලන්න කවුද කියලා මට කියන්න. මේ යගේ ආපු කට්ටිය. ආයිට්. හරි. මේ යගේත් ඇවිල්ලා තියෙනවා දඩ වැඩස් ගාලා. හරි. රයිට් ආම් ගාස්ඳයි. ඒ කියන්නේ ගණනය කිරීම වලට ලොකු සීන් එකක් නැහැ එතකොටනේ. ගණනය කිරීම කොහොම හරි කොට දාගන්න පුළුවන් නේද? හරි. හරි හරි හරි. හොඳයි. එතකොට 35ට උත්තරේ 2. හරි. 36. නිෂ්පාදන ස්වරූපය අනුව කර්මාන්ත වර්ගීකරණයේදී ගෘහ භාණ්ඩ තැනීම අයත් වන්නේ. ගෘහ භාණ්ඩ තැනීම අයත් වන්නේ බලන්න පතල් හා කැණීම් වලට නෙමේ ද්‍රව්‍ය සැකසීම් වලට ගෘහ භාණ්ඩ තැනීම. ගෘහ භාණ්ඩ තැනීම නැහැ. ද්‍රව්‍ය සැකසීම් වලටයි අයිති වෙන්නේ දරුවනේ තේ පොල් රබර් වගේ කට්ටිය. 3. නිමි භාණ්ඩ තැනීම්. නිමි භාණ්ඩ තැනීම් කීවට පස්සේ සපත්තු පිඟන් දව ගෘහ භාණ්ඩ ජෑම් කෝඩියල් වගේ දේවල් අපි ගන්නවා. එතකොට උත්තරේ හරිනේ. උත්තරේ 3. 36 උත්තරේ 3. 37. SLS 26 හා SLS 375 කියන ප්‍රමිති සහතිකයට අනුව වානයේ කම්බිවල පිරිවිතර වන්නේ. හරි. වානයේ කම්බිවල පිරිවිතර. හරි. ඔන්න ඕකනම් හරියටම වලට ඐඩෙන්ටිෆයි වෙලා නැතුව ඇති. නමුත් අයිඩියා එක ගන්න පුළුවන් අපිට. SLS 26 හරි සහ SLS 375 ගත්තට පස්සේ දරුවනේ මෘදු වානයේ සහ දගර වානයේ මෙතනදී මේ කතා කරන්නේ. මෘදු වානයේ වල සම්පීඩ ශක්තිය වෙන්නේ සම්පීඩ ශක්තිය කියන්නේ මේ දරා ගැනීම හැකියාව සිද්ධ වෙන්නේ 250 නිව්ටන් වර්ග මිලිමීටරේට මෘදු වානයේ. දගර වානයේ ගත්තාම 460 නිව්ටන් වර්ග මිලිමීටරේට නිව්ටන්. හරි. මේ තියෙන නිවැරදි පිළිතුර. මෘදු වානයේ වල 250යි දගර වානයේ වල 460යි. එතකොට ඔය කියලා කියන්නේ SLS 26 සහ 375 කියන්නේ මෘදු වානයේ සහ දගර වානයේ කියන වර්ග දෙක. එතකොට මේ දෙන්නගේ SLS වටිනාකම් 200 සරි SLS අගයන්ට අදාළව එයාලගේ කම්බිවල පිරිවිතර වෙන්නේ වර්ග මිලිමීටරේ නිව්ටන් 250 සහ 460යි. ඒ කියන්නේ උත්තරය වෙන්නේ පළවෙනි කෙනා. 34 උත්තරේ 1. 37ට උත්තරේ 1. 38. 37ට 1. හරි. 38. වහලයක කොටස් එකින් එක සම්බන්ධ කිරීම පිළිබඳව ප්‍රකාශ කීපයක් දෙනවා. කැපිටල් A. මුදුන් යටලි මූට්ටු කිරීම සඳහා කයිනෝක්කු මූට්ටු භාවිතා කරනවා. මුදුන් යටලි මූට්ටු කරන්න කයිනෝක්කු මූට්ටු. ඒ කියන්නේ කිඹුල් තල්ල මූට්ටුව. මතකයි නේද වෙන්නේ මේ මූට්ටුව? ඔයාලට මතකයි?
මෙතන කුණියක් ගන්නවා. හරි, මේ ලී දඬු දෙක මෙහෙම තියෙනවා. මෙන්න මේ කට් එක වල මැදට කුණියක් ගහලා තියෙනවා. මේකට කියනවා කයිනෝක මුට්ටුව. මතකයිනේ? එහෙම නැත්නම් කිඹුල් තල්ලු මුට්ටුව. හරි, ඒක හරි. B. බිත්තිවල ලී මුට්ටු කිරීම සඳහා ඉලිප්පු මුට්ටු භාවිතා කරනවා. බිත්තිවල යටලී යටලී මුට්ටු කරන්න ඉලිප්පු මුට්ටු භාවිතා කරනවා. මේ බිත්තිවල යටලී මුට්ටු කරනවා කියලා කියන්නේ බිත්ති යටලී මුට්ටු කරන්න ඉලිප්පු මුට්ටු. ඉලිප්පු මුට්ටු කියලා කියන්නේ මේ දැන් ඔය ඉලිප්පු මුට්ටු නම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ වැඩවලට නේද? බිත්ති යටලී තියෙනවා පරාලයක් බිත්ති යටලී මත යවනකොට මෙන්න මෙතෙන්ට දානවා අපි කුරුළු කට මුට්ටුවක් හෙවත් ඉලිප්පු සන්ධි මුට්ටුවක්. එතන අපෙන් දෙවෙනි කොටස අහන්නේ බිත්තිවල යටලී මුට්ටු කිරීම සඳහා ඉලිප්පු මුට්ටු භාවිතා කරයි. ඒක නම් වැරදි. B වැරදි. C. පිය වූ යුග්ම වහලයක ආතතිකය සහ පරාලය අතර දැව මෝට්ටුව තව කුඩුම්බි මෝට්ටුව ලෙස හඳුනා ගන්නවා. පිය වූ යුග්ම වහලයක ආතතිකය හා හතරොන් තේරුම් ගන්න පටල ගන්නේ නැතුව හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ. මෙතන සී කියලා කියන්නේ පිය වූ යුග්ම වහලයක. අපි බී කොහොමම පැත්තකින් තියමක. මොකද මේ මූට්ටු එළන්න පුළුවන් තව අවස්ථා තියෙන පුළුවන්. අපි ඒ ගැන පස්සේ කතා කරමු. සී කතා කරමු. මෙහෙම පියගු යුග්ම වහලයක ආතතිකය සහ පරාලය අතර ඇති කරන දැව මූට්ටුව තව කුණිඹ මූට්ටුවයි. මොකද වහලය ආතතිකය සහ පරාලය අතර ඇති කරන්නේ මේ කප්පු මල්ලි මූට්ටුවක්. එතකොට මේ ඔය තව කුණිඹ මූට්ටු එදා ගන්න එකම එක අවස්ථාවකට ඒ තමයි දොරවල් සහ ජනේල හදද්දී දැන් විශේෂ දොරක් හදද්දී දොරේ හිසයි දොරේ කණුවයි අතර තව කුණිඹ මූට්ටුවක් තියෙනවා. ඒ හැර වහල වලට තව කුඩි මුට්ටු දන්නේ නැහැ. පැහැදිලිද? හරි, කාගෙන් මයික් එකක් ඔන්න ගනීද? කාගෙන් මේ අචින්තගේ මයික් එක ඔන් වෙලා, අසුන්ගේත් මයික් ඔන් වෙලා, ඔව් ඔෆ් කරගන්න, මියුට් කරගන්න ඔබ ටක්ටක් ගාලා, ඉසරගේත් ඔන් වෙලා, නැත්නම් සද්දෙනවා, ඉසරගේත් මයික් එක ඔෆ් මේ මියුට් කරගන්න. හරි හොඳයි. හරි සර්, පොඩි සත්‍යයක් එනවා සර් ගේ දැනනම් මගේ නෙමෙයි, ඔයාලා මයික් ඔන් කරගෙන ඉන්න ළමයි මයික් ඔන් කරගෙන තියෙන්නේ. හරි, එතකොට මම කතා කරේ සී කොටස ගැන. සී කොටසේ ඔය මේ වහලේ ආතතිකය සහ පරාලය අතර ඇති කරන දැව මුට්ටුව තව කුණිමේ මුට්ටුව කියනවා. තව කුණිමේ මුට්ටු හදන්නේ දොරවල් ජනේල හදද්දී, විශේෂම දොරක් හදද්දී දොරේ හිසයි දුරේ කණුවයි අතරට දානවා තව කුඩෙමෙ මුට්ටුවක්. වහල වලට තව කුඩෙමෙ මුට්ටු දාන්නේ නැහැ. සී වැරදි. ඩී. බිත්ති යටලීය පරාලය ලිස්සා යම වැළැක්වීමට යදෙන දැව මුට්ටුව ඉලිප්පු මුට්ටුව ලෙස හඳුන්වනවා. හරි, ඒක හරි. ඩී නම් හරි. ඩී හරි. ඒ හරි, ඩී හරි. බී ගැටලුවක් තියෙනවා. සී කොහොමත් ගන්න බෑ. හරි, සී කොහොමත් ගන්න බෑ. ඒත් හරි ඩීත් හරි. දැන් අපි වඩා බීව තර්ක කරමු. බීක තව තියෙන පුළුවන් අවස්ථා දෙන්න පුළුවන්නේ. බිත්තිවල යටලී මුට්ටු කිරීම සඳහා ඉලිප්පු මුට්ටුව භාවිතා කෙරේ. එතන නම් හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. බිත්තිවල යටලී මුට්ටු කරන්න ඉලිප්පු මුට්ටුව. ඉලිප්පු මුට්ටුව කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙහෙම මෝට්ටුවක් අපි යොදා ගැනීමක් නම් කරන්නේ නැහැ. බිත්තිවල යටලී මුට්ටු කරන්න. දැන් ඒ උත්තරේ අතහැරියොත් ගන්න උත්තරයකුත් මෙතන නැහැ. ඒ හරි. B මේ දීලා තියෙන විදිහට වැරදි. ඉලිප මුට්ටු ගන්න බෑ. C ගත්තාම C වල තව පොඩි මුට්ටු ගන්නෙ නැහැ. ඒක වැරදි. අපෙන් අහන්නේ සත්‍ය ප්‍රකාශනනේ. ඇත්තටම දැනට මෙතන තියෙන සත්‍ය ප්‍රකාශ දෙකයි තියෙන්නේ. A තියෙනවා, D තියෙනවා. A D නම් හරි. A හා D හරි. C කොහොමත් වැරදි. B තියෙන්නේ වැරදි තමයි. එහෙම වුණත් අපිට ගන්න වෙන්නේ A D විතරයි. නමුත් එහෙම උත්තරයක් මේක දීලා නැහැ. අපි එහෙම දීලා නැති නිසා අපි උත්තරයක් ගමු. හරි, A D විතරයි ඇත්තටම මෙතන නිවැරදි වෙන්නේ. ඔය බී වල ප්‍රකාශනයේදී බී වල කොහොමත් වැරදෙනවා. මේ අර බර්ත් මවුත් කියන්නේ ඉලිප්පු සන්ධි මුට්ටුවක් අපිට යදා ගන්න වෙන්නේ. ඉලිප්පු සන්ධි මුට්ටුවක් කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. දැන් මෙහෙම කෙනෙක් අපිට බිත්ති වල යටලී මුට්ටු කරන්න යදා ගන්න බෑ.
ඒ කියන්නේ බිත්ති යටලී ගත්තත් බෑ, යටලී මූට්ටු කරන්න බෑ මේ රටාවට. යටලී මූට්ටු කරන්නත් ඔය කලිනෝක මූට්ටුම තමයි ගන්න වෙන්නේ. එහෙම නැත්නම් හැඩ මූට්ටු නේ, පළු මූට්ටු ගන්න පුළුවන්. පළු මූට්ටු ගත්තා හැකි. නමුත් පළු මූට්ටු කියලා එකක් ඔතන නෑනේ. ඒ නිසා අපිට උත්තරේ මෙතන ගන්න වෙන්නේ AD විතරයි. AD කියලා උත්තරේකුත් නෑ. හරි. ඒ නිසා ඔයාලා හැමෝටම ඔය 38 ලකුණක් දෙන්න, ලකුණක් දාගන්න. නිවැරදි උත්තරයක් දීලා නැහැ. ඔයාලා 38 ප්‍රශ්න ළඟ පැත්තකින් ලියන්න නිවැරදි උත්තරේ තමයි A සහ D. පැත්තකින් ලියාගන්න A සහ D තමයි නිවැරදි වෙන්නේ කියලා. හැමෝම 38 ලකුණක් දෙන්න. 38ට හැමෝම බෝනස් ලකුණක් දෙන්න. මොන උත්තරේට හරි ගහලා තිබුණා හරි කියලා සලකන්න ඒක ඕල් කියලා උත්තරයක් දෙන්න. ඕල් කියලා උත්තරයක් දෙන්න. නිවැරදි උත්තරයක් දීලා නැති නිසා ළමයිට ලකුණක් දුන්නා. ඇත්ත උත්තරය වෙන්නේ A සහ D විතරයි. AD විතරයි නිවැරදි වෙන්නේ. හරි, AD විතරයි නිවැරදි. ඔයාලා 38ට එක එක උත්තර ගහලා ඇති. හරි හෝ වැරදි තියෙන හැමෝටම ලකුණක් හිමි වෙනවා මේ ප්‍රශ්නෙට. එතකොට 38ට උත්තරේ වෙන්නේ AD. ඔයාලගේ පිළිතුරු පත්‍රයේ එක ඕල් කියලා දෙන්න. හැමෝටම ලකුණක් දෙන්න. හරි ගහලා හරි හෝ වැරදි එක ලකුණු කරලා තියෙන ඕන කෙනෙකුට ලකුණක් දෙන්න. 39. කොන්ක්‍රීට් එකට එකහමාරයට තුන මිශ්‍රණයට අදාළ ශ්‍රේණිය සහ සම්පීඩ ශක්තිය වන්නේ. දැන් මතකයි මෙන්න මෙහෙම. දැන් පුතේ M15, M20, M25, M30. M15 කියන්නේ 1ට 3ට 6යි. M20 1ට 2ට 4යි. M25 1ට 1.5ට 3යි. M30 1ට 1ට 2යි. M15 කියන කට්ටියගේ සම්පීඩිතා ශක්තිය 15යි නිව්ටන් වර්ග මිලිමීටරයට. M20 කට්ටියගේ 20යි නිව්ටන් වර්ග මිලිමීටරයට. M30 සෝ M25 25යි නිව්ටන් වර්ග මිලිමීටරයට. M30 30යි නිව්ටන් වර්ග මිලිමීටරයට. මෙන්න මෙහෙම තමයි දරුවනේ ශ්‍රේණිය අනුපාතය සහ සම්පීඩ ශක්තිය තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට ඔයාලගෙන් අහන්නේ 1ට 1.5ට 3. මෙන්න මෙයාගේ සම්පීඩතා ශක්තිය. මෙන්න උත්තරය 25යි වර්ග මිලිමීටරේ නිව්ටන් කියලා උත්තරයක් එන්නට ඕනේ. උත්තරය වෙන්නේ 2. අඩුපාඩු තියෙනවා නම් ඒ අය ඔය ටිකක් ඕන නම් නෝට් කරගන්න. මම ওই බෝඩ් එකේ දාපු ටික පැත්තක ඕන නම් නෝට් එකක් දාගන්න. අවශ්‍ය නම් නෝට් එකක් දාගන්න පැත්තක. හරි. ඉවර කරගන්නකෝ. ඉවරයි. හරි, අඩුපාඩු තරණ හදාගන්න. ඒ අඩුපාඩු ටික හදාගත්තට පස්සේ අපි මොකද මේ කතා කරන්නේ ඊළඟ ගණන් වලට? හරි, මේ ටික දැන් ලියලා ඉවරයි නේද? මම කන්නන්නේ. හරි. හොඳයි. දැන් අපි සාකච්ඡා කළා බහුවර්ණ 39 දක්වා. 40. ප්‍රමිෂ් බැම්ම හා සම්බන්ධ පහත ප්‍රකාශලෙන් සත්‍ය ප්‍රකාශය තෝරන්න. පළවෙනි එක්කෙනා එකම වරියෙහි පිළිවෙලින් බඩ ගලක් සහ ඔළු ගලක් මාරුවෙන් මාරුවට පිහිටයි. අසත්‍ය ප්‍රකාශය යහන්නේ පළවෙනි එක සත්‍යයි. හරි. 2. ඔළු ගලකින් ආරම්භ වන සෑම වරියකම පිළිවෙලින් නාන බාන්දුවක් සහ බඩ ගලක් තියෙනවා. හරි. 3. ගඩොල් බැම්මේ අතිවැස්ම ගඩොලේ දිගින් 4න් 1යි. ඒකත් හරි. කැබලි ගඩොල් සහ ගඩොල් වැඩිපුර ඇති නිසා ඉංග්‍රීසි බැම්මට වඩා ශක්තිමත් බවින් වැඩි. ඒක කොහොමවත් වැරදි නෑ. ඉංග්‍රීසි බැම්ම තමයි ශක්තිමත් බවින් වැඩිම කෙනා. එතකොට ප්‍රමිෂ් බැම්ම කියන ශක්තිමත් බැම්මක් නෙමෙයි. ප්‍රමිෂ් බැම්ම හදන්නේ අලංකාරය සඳහා. අර බිත්තිවල හැඩය ගඩොල් වල රටාවෙන් තමයි අලංකාරය එන්නේ. එතකොට ඒක අලංකාරය සඳහා හදන බැම්මක්. උස්තූර දින ළඟ ළඟ ඒ නිසා බැම්මේ ශක්තිමත් බව අඩුයි. එන වරදින් උත්තරේ 4. ආය තර්කයක් නැහැ, උත්තරේ 4. 40 උත්තරේ 4. 41. ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී භාවිතා වන ආයුධ සහ උපකරණ කිහිපයක ඉටු කරන කාර්යයන් පහත දීලා තියෙනවා. කැපිටල් A. කුස්තානම බිම්මිම්ම මගින් හෝ බිම්මිම්ම මගින් ගඩොල් වර කිහිපයක දෙකලවර උස පරීක්ෂා කරන්න පුළුවන්.
ඒක හරි. B මූට්ටු හැන්ද සහ උල් හැන්ද මගින් පිළිවෙලින් බදාම කුස්තුවර සූරා ගැනීම හා බදාම කුස්තුවර බැඳීම මූට්ටු කිරීම ආදිය කරනවා. හරි. C ළමය හා මැකිලිය බැම්මක තිරස් බව තීරණය කරන්න යොදා ගන්නවා. බැම්මක තිරස් බව නෙමේ, ළමය සහ මැකිලියෙන් කරන බැම්මක සිරස් බව පරීක්ෂා කරන එකයි. සිරස් බවයි පරීක්ෂා කරන්නේ. ඒ කියන්නේ C තමයි උත්තරේ වන්නේ. A හරි B හරි, sorry C වැරදි. එතකොට C මේ ළමය සහ මැකිලියෙන් වෙන්නේ බැම්මක සිරස් බව පරීක්ෂා වෙන එකනේ. තිරස් බව නෙමේනේ. A හරි B හරි, C වැරදි. D ස්පිරිත් ලෙවලේ මගින් බැම්මක තිරස් බව මෙන්ම සිරස් බවද තහවුරු කළ හැක. ස්පිරිත් ලෙවලේකින් ඒ දෙකම කරන්න පුළුවන්. ඒක හරි. එතකොට A හරි B හරි C වැරදි D හරි. එතකොට A B D විතරයි නිවැරදි. උත්තරය 4. උත්තරය 4. 42 කොන්ක්‍රීට් සම්බන්ධව පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. අසත්‍ය ප්‍රකාශය පළවෙනි එකේනා කොන්ක්‍රීට් මිශ්‍රණයක ජල සිමෙන්ති අනුපාතය වැඩි කිරීමෙන් වැඩ කිරීමේ හැකියාව වැඩි වෙන අතර කොන්ක්‍රීට් වල ශක්තිය එමගින් අඩුවේ. අන්න අහගන්නකො, කොන්ක්‍රීට් මිශ්‍රණයක ජල සිමෙන්ති අනුපාතය වැඩි කරනවා. ඒ කියන්නේ වතුර වැඩි කරනවා කියන්නකො. වතුර වැඩි වෙන කරන එක තමයි අපිට ඇත්තටම කරන්නේ. වැඩ කිරීමේ හැකියාව වැඩි වෙන අතර කොන්ක්‍රීට් වල ශක්තිමත් බව අඩු වෙනවා. ඒක හරි. ඒක හරි. දෙක, කොන්ක්‍රීට් වල ජල සිමෙන්ති අනුපාතය බැහුම් පරීක්ෂාව මගින් සිදු කරන ලබන අතර එය මිලිමීටර 75 මිලිමීටර 100 අතර වෙන්නට ඕන. එනිවන 75 100. හරි. ඒ කියන්නේ ඔය බැහුම් පරීක්ෂාවේදී අර බහින ප්‍රමාණය, කියන්නේ සිමෙන්ති වල බැස්ම, කියන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයේ බැස්ම මිලිමීටර 75 100 අතර තියෙන්නට ඕන. හරි. ඒක හරි. 3. ඒක හරිය. 75 100 අතර තියෙන්නට ඕන. ඒක හරි. 3. ඒක දන්නේ නැත්නම් නෝට් කරගන්න පැත්තක. බැහුම් පරීක්ෂාවේ රිසල්ට් එක තමයි සාමාන්‍ය මිලිමීටර 75 100 අතර තියෙන්නට ඕන. ඔකම තීරින් නෝට් එකක දීලත් නැහැ. ඒ නිසා ඔයාලට අවබෝධ කරගන්න වෙනවා. පැත්තක ලියාගත්තත් කමක් නැහැ. බැහුම් පරීක්ෂාවේ රිසල්ට් එක වෙන්නේ මිලිමීටර 75 100 අතර බැස්මක්. හරි. 3. සාමාන්‍ය කොන්ක්‍රීට් වලට යොදන ජල ප්‍රමාණය කොන්ක්‍රීට් සඳහා භාවිතා කරන සිමෙන්ති වල බරින් 40% හෝ 50% පමණ විය යුතුය. එය අමුද්‍රව්‍ය වල ජල ප්‍රතිශතය අනුව වෙනස් වෙනවා. ඒ අමුද්‍රව්‍ය වල ජල ප්‍රතිශතය අනුව වෙනස් වෙනවා. හරි. දැන් සාමාන්‍යයෙන් අපි ගන්නවා, අපි කියනවා සිමෙන්ති වල ජල, ඒ කියන්නේ ඔය කොන්ක්‍රීට් වල ජල සිමෙන්ති අනුපාතය 0.4 0.5 අතර වෙනවා කියලා කියනවා. ඒතකොට 104 140 150 කියන එක හරිනේ. අපි දැන් කියන්නේ සිමෙන්ති වල ජල සිමෙන්ති, ඒ කියන්නේ ඔය කොන්ක්‍රීට් එකේ ජල සිමෙන්ති අනුපාතය 0.4 0.5 පහ 6 7 4 වගේ තියෙනවා කියලා නේ. මෙන්න මේ පරාසය තුල දෙනවා කියලා කියන්නේ 0.4 0.7 අතර දෙනවා කියලා නේ. ඉතින් දැන් 0.4 0.7 කියලා ගත්තාම 0.4 කියලා ගත්තාම 0.4 කියන්නේ ප්‍රතිශතයක් නෙමෙයි කියන්නේ. එතකොට 100ට 40යි 100ට 70යි අතර දෙනවා. දැන් 100ට 40 150 පමණ වෙනවා කියන එක කතාව හරි. එතකොට මේ උත්තරේ හරි. 4. කොන්ක්‍රීට් වල ජල සිමෙන්ති අනුපාතය අඩුවීමෙන් කොන්ක්‍රීට් තුළ හිස් අවකාශ නැත්තම් මීවදමෙන් හිස් කුහර ඇතිවිය හැක. මීවදමෙන් හිස් කුහර. එතකොට ඇතුලේ දරුවනේ අර වතුර මදි වීමත් එක්ක, එහෙම නැත්තම් අර කියන හොඳට මිශ්‍රණය මිශ්‍රණ වීමත් එක්ක මැද කුහර ඇති වෙන්න පුළුවන්. ඒ කතාව හරි. 4 හරි. 5. කොන්ක්‍රීට් යෙදුණු ලබන ස්ථානය හා කොන්ක්‍රීටයේ තැන් වාත්තුද පෙර වාත්තුද යන්න මත මෙම ජල සිමෙන්ති අනුපාතය වෙනස් වේ. කොන්ක්‍රීට් යෙදෙන ස්ථානය සහ කොන්ක්‍රීටයේ තැන් වාත්තුද පෙර වාත්තුද කියන කාරණුව යෙදෙන ජල සිමෙන්ති අනුපාතය වෙනස් වෙනවා. නෑ, එහෙම වෙනස් වෙන්නේ නෑ. කොන්ක්‍රීට් එක යෙදෙන තැන අනුව ජල සිමෙන්ති අනුපාතය වෙනස් වෙන්නේ නෑ. කොන්ක්‍රීට් එක තැන් වාත්තුද පෙර වාත්තුද කියලා ඒ අනුව ජල සිමෙන්ති අනුපාතය වෙනස් වෙන්නේ නෑ. අපෙන් කියනවා වෙනස් වේ කියලා. ඒක වැරදි. වෙනස් නොවේ. උත්තරේ වෙනස් නොවේ. එතකොට උත්තරේ 5 කියලා අපිට ගන්නට වෙන්නේ. 42 උත්තරේ 5. 43. කොන්ක්‍රීට් සඳහා යොදලා ලබන වැරගැන්වීම් සම්බන්ධව පහත නැත්නම් සම්බන්ධව ප්‍රකාශ කීපයක් පහත දීලා තියෙනවා. කොන්ක්‍රීට් සඳහා යොදෙන වැරගැන්වීම් සම්බන්ධව ප්‍රකාශ කීපයක් පහතින් දෙනවා. කැපිටල් A. කොන්ක්‍රීට් එකට ආතන්න ප්‍රත්‍යාබල දරා ගැනීමේ හැකියාව අඩු නිසා අඩු බැවින් එම ආතන්න ප්‍රත්‍යාබලය ලබා ගැනීමට වැරගැන්වීම් යොදා ගන්නවා. ඇත්තම මොකද, මේ කොන්ක්‍රීට් එකකට ආතන්න ප්‍රත්‍යාබල වලට ඔරොත්තු දෙන්න තියෙන හැකියාව අඩුයිනි. ආතන්නේ ප්‍රත්‍යාබල වලට ඔරොත්තු දෙන තියෙන හැකියාව අඩුයි. ඒ නිසා තමයි වැරගන්නම් කම්බි දාන්නේ. වැරගන්නම් කම්බි දැම්මට පස්සේ කොන්ක්‍රීට් එකකට ආතන්න ප්‍රත්‍යාබල වලට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් පළවෙනි ඒ කොටස හරි. B. උඩාලු යෙදීම මගින් බාලකයක හෝ කුළුණක
ව්‍යාකෘතික ප්‍රත්‍යාබල ඇතිවීම අවම කරනු ලැබේ. උඩාලු යෙදීම මගින් බාල්කයක හෝ කුළුණක ව්‍යාකෘතික ප්‍රත්‍යාබල ඇතිවීම අවම කරනවා. උඩාලු යෙදපුවාම වෙන්නේ දරුවනේ ඔය කම්බි නෙට් එක එහෙම නැත්තම් ඔය කම්බි අපි දැන් ඔය කුළුණකට එහෙම කම්බි දානකොට ඒ කම්බි ඈත්තන එක වලකිනවා උඩාලු දාපුවාම. එතකොට ව්‍යාකෘතික ප්‍රත්‍යාබල අවම කිරීම සිද්ධ වෙනවා. ඒක හරි. C. කොන්ක්‍රීට් අතලුවක, ඒ කියන්නේ ස්ලැබ් එකක විසිරුම් වැරගන්නේ මෙදුර ලබන්නේ පරායනය වැඩි පැත්තටය. ඇත්තරම කෙටි පරායනය තියෙන පැත්තට ප්‍රධාන වැරගන්නම් දාලා දිග පරායනය තියෙන පැත්තරනි විසිරුම් වැරගන්නම් නැත්තම් විහිදුම් වැරගන්නම් දාන්නේ. ඇතර විහිදුම් වැරගන්නම් දාන්නේ දිග පරායනය තියෙන පැත්තට. ඒක හරි. කෙටි පරායනය තියෙන පැත්තට ප්‍රධාන වැරගන්නම් දාන්නේ. දිග පරායනය තියෙන පැත්තට විහිදුම් වැරගන්නම් දාන්නේ. ඒක තමයි විසිරුම් වැරගන්නම් කියලා කියන්නේ. ඇතර විහිදුම් වැරගන්නම් දාන්නේ දිග පරායනය පැත්තට. අපෙන් අහන්නේ පරායනය වැඩි පැත්තට දානවලු විසිරුම් වැරගන්නම්. හරි නේද? හරි. D. වාල්කයක ආතන ප්‍රත්‍යාබලය වැඩිවීමකදී ආතන ප්‍රත්‍යාබල දරන කම්බිවල ගණන වැඩි කිරීම හෝ ආතන ප්‍රත්‍යාබල දරන කම්බිවල විශ්කම්බය වැඩි කිරීමෙන් ඒක මගහරවා ගන්න පුළුවන්. හරි. පොතේ දැන් වාල්කයක ආතන ප්‍රත්‍යාබල වැඩි වෙනකොට අපිට පුළුවන් එක කම්බි ගාන වැඩි කරන්න නැත්නම් කම්බි එක ගේජ් එක වැඩි කරන්න පුළුවන්. ඒකත් හරි. හරි හොඳ ලස්සන උත්තරයක්. A B C D නිවැරදි පුතා නිවැරදි. A B C D සියල්ල අප නිවැරදි. ඒතර උත්තරේ 43ට කී එකද ගන්නෙ? එක කියලායි ගන්නෙ. 43ට පුතේ උත්තරේට. 44. ගොඩනැගිලි සඳහා භාවිතා කරන අත්තිවාරම් නිර්මාණය කිරීමේ නිර්මාණය පිළිබඳව පහත ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. ගොඩනැගිලි සඳහා භාවිතා කරන අත්තිවාරම් නිර්මාණය කිරීම පිළිබඳව ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශයයි තෝරන්නට කියලා කියන්නේ. හරි. පළවෙනි කෙනා පොළව මට්ටමේ සිට තෙත් නිවාරණ වැටිය දක්වා කයිරු බැම්මේ අවම උස 300ක් මිලිමීටර වෙනවා කියලා කියනවා. හරිද? එතකොට මිලිමීටර 300ක් කියලා කියන්නේ සෙන්ටිමීටර 30ක්. ඒ කියන්නේ අඩියක්. පොළව මට්ටමේ සිට තෙත් නිවාරණ වැටිය දක්වා කයිරු බැම්මේ අවම උස අඩියක් තියෙන්නට ඕන කියලා කියනවා. හරි, අවම උස අඩියක්වත් තියෙන්නට ඕන, ඊට වඩා වැඩි වෙන්න පුළුවන්, අඩියක්වත් තියෙන්නට ඕනේ. ඒක හරි. දෙක, අත්තිවාරම් නිර්මාණය කරදී පාංශුජල මට්ටමේ ඇති වන උස් පහත් වීම සැලකිල්ලට ගත යුතුයි. ඒක අනිවාර්යෙන් සැලකන්නට ඕනේ. ඒ කියන්නේ ඔය අත්තිවාරම් නිර්මාණය කරද්දී පාංශු ජල මට්ටම උස් පහත් වෙන්න පුළුවන්නේ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. නැත්තම් හදන ගොඩනැගිල්ල ඇතුළට උල්දිය දාන්න ගන්නවා. උල්දිය කියලා අපි කියන්නේ අන්න ඒක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පාංශු ජල මට්ටමේ අර උච්චාවචනයන් ගැන අවබෝධයක් තියෙනට ඕන. තුන, කැට කොන්ක්‍රීට් තට්ටුව මගින් පස්වල ඇති පාංශු ජලය අත්තිවාරම හරහා බිත්ති දිගේ ඉහළ යාම වළක්වනවා. මොකක්ද ඒ කියන කුණු හරුපේ හොඳට බලන්න. කැට කොන්ක්‍රීට් තට්ටුවක් මගින් පස්තර තියෙන පාංශු ජලය අත්තිවාරම හරහා බිත්ති දිගේ ඉහළ යාම වළක්වනවා. මොකද ඔය කාර්ය කරන්න කවුද? තෙත් නිවාරණ වැඩියෙන්. තෙත් නිවාරණ වැඩියෙන් තමයි පාංශු ජලය බිත්ති දිගේ ඉහළට යන එක වළක්වන්නේ. තෙත් නිවාරණ වැඩියෙන්. ඔය කියන මේ කැට කොන්ක්‍රීට් තට්ටුවෙන් නම් නෙමෙයි. එහෙනම් තුන වැරදි. හතර, අත්තිවාරමේ පළල හා ගැඹුර තීරණය වන්නේ ගොඩනැගිල්ලේ ස්වභාවය හා පසේ ඉසුරුම් ධාරිතාව අනුවයි. ඒක හරි. පහ, අත්තිවාරම් මගින් පස මත යෙදෙන පහරවල තීව්‍රතාව සීමා කර පොළවේ විශාල ක්ෂේත්‍රඵලයක් පුරා බෙදා හැරීමක් සිද්ධ කරනවා. ඒකත් හරි. එහෙනම් වරදින උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරය. 44ට උත්තරේ 3. 44ට 3. 45, උළුවස්සක් ස්ථායීව බිත්ති අතර රැඳවීමට අවශ්‍ය අවයව වන්නේ. උළුවස්සක් බිත්ති අතර රඳවන්න අවශ්‍ය අවයව ටික මොනවද කියලා අහන්නේ. කැපිටල් A, උළුවහු හිසේ කන්. උළුවහු හිසේ කන් වලින් බිත්ති අතර උළුවස්ස රඳවගෙන තියා ගන්නවා. ඒක හරි. B, කන් වල සවි කරලා තියෙන අවුල් පාසු. අවුල් පාසු මගින් ඔය මොකද්ද මේ උළුවස්ස වැටෙන්නේ නැතුව ශක්තිමත් බිත්ති අතර රඳවනවා. C, උළුවහු පාදයේ යොදලා තියෙන පිරිද්දුම් ඇන, එහෙම නැත්නම් නෙරුගල්. ඒකත් හරි. A B C සියල්ලක්ම පුතා නිවැරදි. උත්තරේ කීයද? උත්තරේ 5. 46, ජනෙල් රාමු ජනෙල් උළුවස්සට සවි කිරීමට, එහෙම නැත්නම් රැඳවීමට ආදිය සඳහා භාවිතා වන සවිගුරු වර්ගයක් නොවන්නේ මින් කුමක්ද කියලා යහන්නේ. හුලන් කොක්ක යොදා ගන්නවා, මුදු හිරුව යොදා ගන්නවා, සරණේරු යොදා ගන්නවා, ලීස්තර යොදා ගන්නේ නැහැ, සොයිබ යොදා ගන්නවා. උත්තරය 4. 47, පස් කැපීම සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණයක් වන්නේ. පස් කපන්න මෝටර් ග්‍රේඩරය. හරි.
බුල්ඩෝසරය හරි. ඩම්පරය වැරදි. ඩම්පරය ගන්න ප්‍රවාහන අවශ්‍යතා සඳහා. ඒ නිසා පළවෙනි උත්තර සෙට් එක වැරදි. දෙක. මෝටර් ග්‍රේඩරය හරි. බුල්ඩෝසරය හරි. බැකෝ ලෝඩරය හරි. එක්ස්කවේටරය හරි. හතර දෙනාම හරිනේ. උත්තරේ දෙක. 44 උත්තරේ දෙක. 44 උත්තරේ දෙක. 48. යම් භූමි ප්‍රදේශයක පදිංචිය සඳහා නිවසක් හදද්දී ඒ සඳහා යටවෙඩටන භූමි ප්‍රමාණය. හරි, පදිංචිය සඳහා නිවසක් හදනකොට මුළු ඉඩමක් තියෙනවා නම් මෙහෙම, ඒ මුළු ඉඩමේ තියෙනවා නම් පදිංචිය සඳහා කුඩා නිවසක් හදනවා නම් මෙන්න මේ නිවස හදනකොට ඉඩමේ නිවස සඳහා යටවෙන්න පුළුවන් භූමි ප්‍රමාණය 66 3 2 100. 66 3 2ක් දක්වා ඉඩමේ අපිට ගොඩනැගිලා හදන්න පුළුවන්. හරි, ඊට වඩා අඩුවෙන් තමයි තියාගන්න ඕනේ, වැඩි කරන්න එපා කියලායි කියන්නේ. පැහැදිලිද? හරි. උත්තරේ තමයි 66 3 2ක් කියලා එනවා. හරි, උත්තරේ ගන්න 66 3 2ක්. 66 3 2ක් කියලා කියන්නේ 48ට උත්තරේ 2 කියලායි අපි ගන්නෙ. 48ට උත්තරේ 2. හරිනේ, රයිට්. 46ට උත්තරේ 2. බලන්න උත්තරේ 2 කියලා ගත්තා. 46ට උත්තරේ 2 කියලා අපි අපිට පොඩ්ඩක් කියන්න කාටද ආවේ? 46ට උත්තරේ 2 කියලා අපිට පොඩ්ඩක් මට කියන්න. රයිට්, හරි, ඇවිල්ලා තියෙනවානේ, රයිට්. හොඳයි හොඳයි, මේවා තනි කර තියෙදි කොටස් ඈ, හොඳට මතක තියාගන්න. හරි, ඊට පස්සේ 49. මහල් ගොඩනැගිලිවල ජනතා මහජනයා රැස්වෙන පොදු ගොඩනැගිලිවල, මහල් ගොඩනැගිලිවල මහජනයා රැස්වෙන පොදු ගොඩනැගිලිවල තරප්පු සම්බන්ධයෙන් තීරණයට වඩා පහත රෙගුලාසි සලකන්න කියලායි කියන්නේ. තරප්පු සම්බන්ධයෙන් තියෙන පහත රෙගුලාසි සලකන්න. කැපිටල් ඒ, මහජනයා රැස්වෙන පොදු ගොඩනැගිල්ලක තරප්පුවක අවම පළල වන්නේ. මහජනයා රැස්වෙන පොදු ගොඩනැගිල්ලක තරප්පුවක අවම පළල 75 සෙන්ටිමීටර කියලා කියනවා. පුතේ දැන් මහජනයා රැස්වෙන පොදු ගොඩනැගිල්ලක තරප්පුවක පළල කොච්චරද වෙන්නේ? 105යි. 75ක් නම් නෙමේ, 105යි. කැපිටල් ඒ වැරදි. B, මහජනයා රැස්වෙන පොදු ගොඩනැගිල්ලක යාබද තට්ටු දෙක අතර උපරිම උස 2.1 මීටර්. 2.1 මීටර්. හරි, තරප්පු දෙකක් අතර පරතර 2.1 මීටර්. ඒක හරි. C, තරප්පු උස අවසන් වූ විට තරප්පු තට්ටුවක් යෙදීම අනිවාර්ය වෙනවා. මොකද තරප්පු තට්ටුව කියන්නේ? දැන් මෙහෙම, දැන් මෙහෙම තියෙනවා නම් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මෙහෙම පඩිපෙළ තියෙනවා. ඊට පස්සේ ඊළඟ පඩිපෙළ අපි හිතමුකෝ ආයෙ මෙතනින් මෙහාට ගමන් කරන්න තියෙන කියලා. ඒ කියන්නේ මෙහෙම තියෙනවා කියලා හිතන්න ඊළඟ පඩිපෙළ. එතකොට මෙතන ඉඳලා දරුවනේ මේ පරිපාලිතම මේක කෙලින්ම සෙට් කරන්නේ නැහැ. දැන් මෙතන තරප්පු පෙළ ඉවරයි, අපෙන් අහන්නේ එහෙම කරන්නේ. ඔව්, අපෙන් අහන්නේ තරප්පු උස අවසන් වූ විට තරප්පු තට්ටුවක් යෙදීම අනිවාර්යයි. මෙතනින් උස ඉවර නම් මෙතනින් දරුවනේ ෆ්ලැට් එකක් ගන්නවා. දාලා පස්සේ අපිට රෙස්ට් කරන්න තියලා තමයි ආයෙ පරිපාලිත මෙහෙම උඩට යවන්නේ. මේක එක දිගටම පරිපාලිත එහෙම යවන්නේ නැහැ. තරප්පු තට්ටුවක් කියන මෙන්න මේකට. හරිද? මෙන්න මේක තරප්පු තට්ටුවක්. ඒතර මේක යොදනවා අපි සාමාන්‍යයෙන්. හරි? ඒකයි කියන්නේ. ඒතර ඒකත් හරි. D කියනවා තරප්පුවේ අත්වැටේ අවම උස මීටර 0.9යි. තරප්පුවේ උසේ අත්වැටේ අවම උස මීටර 0.9යි. මීටර 0.9ක් කියලා කියන්නේ සෙන්ටිමීටර 900ක්. සෙන්ටිමීටර 900ක් කියන්නේ ආසන්න වශයෙන් අඩි 3ක්. අඩි 3ක් තරප්පු පෙළේ අවම අත්වැටේ උස තියෙන්න ඕන. ඒක හරි. ඒක අපි දන්න සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දැනීමකට අපි දන්නවනේ. ඔයාගේ ගෙදර තියෙන නම් අත්වැටක් ආසන්න වශයෙන් අඩි 3ක් හෝ ඊට ටිකක් වැඩි ඇති. හරි? උත්තරේ හරි. එතන B හරි, C හරි, D හරි. ඒ නම් වැරදි. එතන උත්තරේ B C D විතරයි ගන්න වෙන්නේ. උත්තරේ කියද 2. උත්තරේ 2. අවසාන බහුවරණය. අවසාන බහුවරණය. තීන්ත ආලේපණය සඳහා නැත්නම් තීන්ත ආලේපණය මගින් ගෘහයට අලංකාර පෙනුමක් ලබා දෙන අතර තෙතමනයෙන් සිදුවන හානියෙන් බිත්තිය ආරක්ෂා කිරීමද සිද්ධ වෙනවලු. ඊට අදාළ පහත සඳහන් කවර ප්‍රකාශ සත්‍ය වේද කියලායි අපෙන් අහන්නේ. තීන්ත ආලේපය සඳහා ගෘහයට අලංකාර පෙනුමක් ලබා දෙනවා තීන්තාලේපනේ මගින්. තෙතමනයෙන් සිදුවන හානි වලින් ආරක්ෂා කිරීමත් සිද්ධ වෙනවා. ඊට අදාළ පහත සඳහන් කවර ප්‍රකාශ සත්‍ය වෙනවද කියලා යහන්නේ. හරි, බලන්න කැපිටල් ඒ, බිත්ති පෘෂ්ඨයක් සකස් කරද්දී පෙරවුම් ද්‍රව්‍යයක්, ඒ කියන්නේ ෆිලර් එකක්
භාවිතයෙන් පෘෂ්ඨයේ විසින් උරා ගන්න තීන්ත ප්‍රමාණය පාලනය කරනවා. දැන් අපි බිත්ති වලට තීන්තාලේපනය ප්‍රණය කරන්න කලින් අපි දරුවනේ මොකද කරන්නේ? ෆිලර් එකක් ගන්නවා. හරි? ඔය ෆිලර් එකක් ගේවට පස්සේ තීන්ත බිත්ති වල උරා ගන්න කඩු වෙනවා. ඒක හරි. B. අභ්‍යන්තර බිත්ති වල ආලේප කරන ලබන එමල්ෂන් තීන්ත ජලයේ මිශ්‍රකාරක තීන්ත වෙනවා. ඒ කියන්නේ දරුවනේ වතුර දිය කරලා තමයි එමල්ෂන් තීන්ත ආලේප කරන්නේ. ඒක හරි. හැබැයි වේරුණාට පස්සේ තීන්ත වතුරෙන් වතුර දැම්මා කියලා හේදිලා යන්නේ නැහැ. හරි. B හරි. C. තීන්තවල අඩංගු වාහකය මගින් තීන්ත පටලේ තදබව ඇති කරනවා. වාහකයෙන් කරන්නේ තීන්ත පැතිරෙන්න තියෙන හැකියාව වැඩි කරන එකයි. තීන්තවල තදගතිය වැඩි කරන එක නෙමෙයි. තීන්ත පැතිරෙන්න තියෙන හැකියාව වැඩි කරනවා. වාහකයෙන් කරන තීන්ත පෘෂ්ඨය පුරා පැතිරෙන්න තියෙන හැකියාව වැඩි කරනවා. එතකොට C වැරදි. D. කාර්බනික බලපෑම් වලට ඔරොත්තු දෙන ගුණයෙන් යුක්ත එමර්ෂන් තීන්ත ආලේප කිරීමෙන් පස්සේ ජලයට හොඳින් ඔරොත්තු දෙනවා. දැන් ඔය එලිමහන් බිත්ති වලට තාප්ප වලට එළියේ තියෙන බිත්ති වලට එහෙම ගන්නේ ඔය කාලගුණික තත්ත්ව වලට ඔරොත්තු දෙන ඉමර්ෂන් තියෙනවා. අපි ඒකට කියනවා වෙදර් ෂීල්ඩ් ඉමර්ෂන් තියෙනද කියලා. ඒව හරි. ඒව වේලුණාට පස්සේ වතුරෙන් එහෙම හේදෙලා යන්නේ නැහැ. හරි. එතන D හරි. A හරි, B හරි, C වැරදි, D හරි. A B D පමණක් නිවැරදි. උත්තරය 4. උත්තරය 4. ඔන්න පොදේ බහුවර්ණ පේපර් එකේ වැරදි ටික නම් ඉවරයි. හරි. බහුවර්ණ පේපර් එකේ වැරදි ටික ඉවරයි. හරි. රයිට්. එයා තියන්නක දැන් එහෙනම් පැත්තකින් තියලා අපි ගමු පුතේ දෙවෙනි කොටසට අදාළව පේපර් එක. දෙවෙනි කොටස පේපර් එක අතර ගන්න. හරි, දෙවෙනි කොටස ගමු. දෙවෙනි කොටස ගන්න පුතේ. දෙවෙනි කොටස අතර ගමු. හරි. MCQ එකකට ලකුණු කිය දෙ කියලා අපිට MCQ එකකට ලකුණු එක ගන්න දෙන්න. බහුවර්ණ 50ට එක ලකුණක් ගන්න දෙන්න. එතකොට තමයි පේපර් එකේ ලකුණු ගන්න ඉන්නේ. හරි. ඊට පස්සේ ඔයාලගේ ඔය ඉතිරි කොටස් වල ලකුණු ලැබෙන විදිහ පේපර් එකේ දීලා තියෙනවා දෙවෙනි කොටසේ. ඒක බලලා ඔයාලට දෙවෙනි කොටසේ ලකුණු ගන්න හදා ගන්න පුළුවන් වෙනස් වුණොත්. හරි. ලකුණු දෙන විදිහ පේපර් එකේ දීලා තියෙනවා. ඒක බලලා ඔය ලකුණු හදා ගන්න. හරි. ඔය වෙනස් වෙච්ච ලකුණු වල වටිනාකම් ටික ඔයාලා ඔය පේපර් එකේ දීලා තියෙන විදිහට වෙනස් කරගනිමින් කරන්න. හරි. දෙවෙනි පේපර් එකට එනවා. දෙවෙනි පේපර් එකේ මම මුලින්ම එනවා පොතේ ඩ්‍රෝවින් එකට. ලස්සන ඩ්‍රෝවින් එකක් දීලා තියෙන්නේ. මුගක් අය මේ ඩ්‍රෝවින් එක අරගෙන තිබුණා. හරි. මං ඒ නිසා එක ගැන කුංචි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. කැපිටල් A කියන මෙහෙම යන්ත්‍ර කොටසක සමාංශක පෙනුම පහත දීලා තියෙනවලු. එහි අදාළ ඊස් දෙසින් බලා ප්‍රථම කෝණ මූල ධර්මයට අනුව ඍජු ප්‍රක්ෂේපණ පෙනුම් අඳින්න කියලා කියනවා. ප්‍රථම කෝණ ක්‍රමයට අනුව. මෙතනදී ඔයාලට දීලා තියෙනවා කැපිටල් A කියන්නේ ඉදිරි පෙනුම. B පැති පෙනුම කියලා ගන්න. B පැති පෙනුම කියලා ගත්තාම පැති පෙනුම තියෙන අපේ දකුණු පැත්තෙන්. එහෙනම් පැති පෙනුම අඳින්න ඕන මොන පැත්තට දාලාද? වම් අත පැත්තට දාලා අඳින්න. ප්‍රථම කෝණ ක්‍රමයට අඳින නිසා. එතකොට පැති පෙනුම දකුණු පැත්තෙන් තියෙන නිසා වම් පැත්තට දාලා ගන්න. හරි. එතකොට හරි. මෙයාට අදාළව දරුවනේ පෙනුම් ටික අඳිනකොට. හරි. මෙයාට අදාළව පෙනුම් ටික අඳිනකොට පුතේ ඔයාලට ලස්සනට රූප සරණ ටික ලැබිලා ඇති. හරි. මෙන්න මෙහෙම. මෙයාගේ පැති පෙනුම තුර දකුණු පැත්තට දාලා ගන්න. අපි අඳිමු බලන්න. හරි. මෙයාගේ මම අඳින්න මුලින්ම ෆ්‍රන්ට් එක අඳින්නම්. ඊළඟ තියෙන විදිහට ගත්තොත් එහෙම. මම අඳින්නම් රයිට්. හරි, මේ දිලා තියෙන තොරතුරු ටික අපි අරගෙන බලන්න පාවිච්චි කරලා. හරි, ඔයාලා ඇඳලා ඇති ඇඳලා තියෙන කට්ටිය අඩුපාඩු තියෙනවා නම් පමණක් බලා ගන්න.
මෙතන සිදුරක් තියෙනවානේ. ඒ සිදුර අපි කඩ රේඛා වලින් දක්වනවා. සිදුරක් තියෙනවා කියලා පෙන්වන්න දිගිරයි කොටිරයි දිගිරක් අපි දානවා. ඇති වෙනවා මම මේ එකම අදින්නම්. හරි පෙනුම් ටික ඔයාලට ඇඳලා තියෙනවා නම් චෙක් කරගන්න ඔයාලා. පස්සේ ඔයාලා චෙක් කරගන්න ඔයාලගේ තියෙන රූපසටහන නිවැරදි නම් ගැටලුවක් නැහැ. අඩුපාඩු තියෙනවා නම් චෙක් කරගන්න. මේ සිදුර කෙලින් මම කඩ රේඛා සෙට් එක අඳිනවා. සිදුරක් තියෙනවා කියලා පෙන්වන්න මේ කෙරුණුත් තියෙනවා. එතන සිදුරක් තියෙන කියලා පෙන්වන්න දිගීරයි කොටීරයි දිගීරයි කොටීරයි දිගීරයි මම අද ගන්නවා. එතන සිදුරක් තියෙනවා. හරි ඊට පස්සේ මේක ඇවිල්ලා 3යි 5යි. සෙට් එක 6යි. කියන්නේ මෙතන තාකි තම පාක් කරන මේක ඇද ගන්න. මේ මෙවිල මෙතන මෙන්න මෙහෙම තියෙන්නේ. හරි. එතකොට මිනුම් දාද්දි තමයි ඔන්න පටල ගන්න තුව මිනුම් ටික දා ගන්න ඕනේ දැන් ඈ. හරි මේක සූක්ෂමව තියෙන්නේ. මේ ටික මිලිමීටර් 5යි. මේ සෙට් එක මිලිමීටර් 5යි. මෙයා 18යි. මේ සෙට් එක 20යි. මේ ටික දානවා මෙහෙම 20යි. මෙයා මිලිමීටර් 20යි. ඊට පස්සේ මේ ගැප් එක 3 මිලිමීටර්. මිලිමීටර් 3යි. මේ මුළු දිග 6යි. එතකොට මේ සෙට් එක 5යි. මේ සෙට් එක කියන්නේ මට වෙන්නේ මෙහෙම පටියක් විදිහට මේක පේනවා. තව පටියක් තියෙනවා. එතන තමයි මෙතන මේ සිදුර තියෙන්නේ. හරි එතකොට මේ ටික 3යි. මේක 3යි. මේ දක්වා 5 6යි. අපි ඊතල දෙකක් දෙපැත්තට දාලා
මැද ලියනවා මේක 6යි. එතකොට එයාගේ මෙන්න මේ උස 5යි. ඒ උස 5 කියන එක මෙයා 6යි, මෙයා 3යි. මෙතනින් තව කඩ රේඛාවක් එන්නට ඕන. ටිකක් වන්න සූක්ෂමයි ඈ. මේක පටලවා ගන්න එපා. මෙන්න මේ කෑල්ල 5යි. පැහැදිලි මම කියන දේ. මෙන්න මේ උස 5යි. ඒ උස තමයි මේ තියෙන්නේ. මේ ටික 3යි. ඒ 3 තමයි මේ තියෙන්නේ. ඒක මෙතන ලියලා තියෙනවා. මෙන්න මේ මෙතන 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 මේ කැට් පොඩි කට්ටයක් වගේ කපලා තියෙනවානේ. මෙතනලා මෙතන 6යි. ඒ 6 තමයි මෙන්න මේ තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ මේ වෘත්තයේ විෂ්කම්භය ඇවිල්ලා 16යි. මෙහා 5 16යි. ලොකු එක්කෙනාගේ අරේ 12යි. මෙයා R 12යි. ඒක මෙයා ඇවිල්ලා 5යි. ඊතල වල දෙකක් ඇතුළට දාලා මම එළියෙන් ලියනවා මෙයා 5යි. හරි. ඊට පස්සේ හරි. මෙයා දක්වා උස 18යි. මේ 18 කියන එක්කෙනා නම් අපිට මෙතන ලියන්නත් පුළුවන්. මෙන්න මේ උස 18යි. මෙතන මෙතෙන්ද 18යි. හරි, ඒ ටික 18යි. ඊට පස්සේ මේ කට්ටි දක්වා උස තියෙනවා 52ක් නෙමෙයි, කීයද? 36ක්. 36ක්. එතකොට 36යි. ඊට පස්සේ 18යි 36යි. මේ කට්ටි දක්වා 36ක් තියෙනවා. ඊට පස්සේ මේ මුළු උස 52ක් තියෙනවා. එතන මෙතෙන්ට 18යි නම් මෙන්න මෙතෙන්ට මෙතෙන්ට එක උසක් එනවා. මෙතෙන්ට ඉතිරි උස එනවා. එතකොට මෙතන මේ මුළු උස 52යි. 52න් මෙතෙන්ට තියෙනවා 36ක්. මේ දක්වා 36ක් තියෙනවා. මේ දක්වා 36ක් තියෙනවා කියලා කියන්නේ ඔව් 36ක් තියෙනවා. මෙතන 18යි නම් මේකත් 18ක් වෙනවා. 18යි 18යි 36. 52ක් දක්වා කියන්නේ 12න් 6ක් ගියොත් right. එතකොට මෙතන තව තියෙනවා 12ක් නෙමෙයි. එතකොට මෙතන 18යි 18යි 36යි. 52ක් දක්වා ගියපුවාම 12න් 6ක් ගියපුවාම 6යි. 4න් 3ක් 1යි. මෙන්න මේ ටික 16යි. මෙයා 18යි 18යි. මේ ටික 16ක් වෙනවා. හරි. එතකොට හරි, ඒ උස හරි, මේ උස ගන්න හැකි. හරි, ඉතින් ටික හරි. එතකොට මෙතන මේ ටික හරි, මේ ගැප් එකේ උස හරි, මේක රේඩියස් එක ගන්න පුළුවන්. හරි. එතකොට මෙතන දුරවල් ටික දෙනවා 5යි. මෙතන ඉඳලා මෙතෙන්ට මෙයාගේ සෙන්ටර් එකට 18යි. ඒ කියන්නේ මෙතන ඉඳලා මේක සෙන්ටර් එකට 18යි. මෙන්න මේ දුර මට යටින් ලිව්වොත් ඉඳ මදිද? ඇති වෙන්නේද? මෙතනයි මෙතනයි අතර 18යි. පෙනේනේ? හරි. මෙන්න මේ ටික 18යි. මේක 18ක් තියෙනවා. ඊට පස්සේ එතන ඉඳලා මෙතෙන්ට 18යි. මෙන්න මේ ටිකත් 18යි. හරිද? 18යි. හරි, ඊට පස්සේ ලොකු වෘත්තයක් 18යි. හරි, 18යි. මේ දක්වත් 18යි. හරි, 18 සෙට් එකක් තියෙන 18යි 18යි 18යි. ඊට පස්සේ හරි right. අතර මේ ගැප් එක ඇවිල්ලා, ඒ කියන්නේ මෙන්න මේ මැද තියෙන ගැප් එක ඇවිල්ලා 5යි. මෙතන array 6 5කුත් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික 4යි. මේ චූටි කොටස 4යි. ඉතින් පස්සේ array 5ක් වෙන කැලලක් ඇවිල්ලා තියෙන්නේ. මේක අඳිද්දි මෙන්න මෙතන array 5ක් වෙන්න තමයි අඳින්නට ඕනේ. පොඩි සූක්ෂම බවක් තියෙනවා. මෙතන R 5යි. array 5ක් වෙන අඳින්න ඕනේ. මෙන්න මේ මෙතන මෙන්න මෙතෙන්ට මෙන්න මේ දක්වා දුර 4ක් වෙලා තියෙනවා මිලිමීටර වලින්. මං ඒ මිලිමීටර 10ට වඩා අඩු කැලලක් මෙහෙම සීමාන්තර රේඛා දෙකක් අතර දාන්න බැරි නිසා මං ඊතර දෙකක් දෙපැත්තෙන් දාලා අතුරු පැත්තට 4ක් දානවා. මෙතෙන්දලා මෙතෙන්ට 4ක රේඛාවක් ගිහිල්ලා එතනින් පස්සේ array 5ක් වෙන්නේ මෙතනින් උඩට. ඒ කියන්නේ මෙන්න මේ කැල අපි අඳුත් වෙනමම මෙතන මෙතන 4ක් ගිහිල්ලා මෙතනින් උඩට 5ක් ගිහිල්ලා කවකට තුල තියලා 5කින් චාපයක් ගන්නවා. ඒෙන් ඒ චාපේ ගහලා ඉවර වුණාට පස්සේ තමයි මෙන්න මේ සර්කල් එක පටන් ගන්නට ඕනේ. එතන කොටක් උපායශීලීව ගන්න. මෙතන පොඩි වංගුවක් එක්ක යන්න දෙන්නේ. හරි, එතකොට ඒ දොරවල් ටික මේක ලකුණු කරන්න තියෙන්නේ. එතකොට මෙයාගේ ගත්තහම array 18යි. ලොකු එක්කෙනාගේ array 18 කියන්නේ මුළු පළද 36ක් එනවා. ඒ 36න් මෙන්න මේ ටික 20ක් කියලා කියනවනේ. මේ ටික 20යි. හරි, එතකොට 36න්
මෙයා 20ක් ගියේ කොහමද? තව 16ක් ඉදිරි. එතකොට මේ පැත්තට 8යි. මේ පැත්තට 8ක් විදිහට තමයි මෙයාගේ මිනුම් ටික එන්නේ. හරිද? රයිට්. එතකොට මේ වෘතය ගත්තාම මේ වෘතයේ චූටි එකේන 10යිනේ. මෙයා 5 10යි. හරි? ඔන්න දරුවනේ මිනුම් ටික ඔය විදිහට රූප ටික අඳා කියන්නකො යාලා. හරි? අඳලා පස්සේ දරුවනේ මේක සූක්ෂමව අඳින්න තියෙනවා. මොකද චුට්ටක් හරි එහෙම මේ වෙනස් වුණොත් ලොකු සීන් එකක් මේක වෙනවා ඈ. හරි. ඒ නිසා මෙයාගේ අපි xy දුරවත් එක ගනිමුකෝ. x දුර මෙහාට තියෙන දුර x, මෙහාට තියෙන දුර y කියලා ගනිමුකෝ. x දුර මේ රූපයේ අපිට ගන්න තියෙන පළල, මේ මුළු පළල ගත්තහම මෙයා 18යි, මෙයා 18යි, මෙයා 18යි. එතකොට මේක 5යි. ඔව්. මුළු රූපේ මේක 5ක් වෙනවනේ. එතකොට එනවා 18 ඒවා 3ක් කියන්නේ කීයද? මේ මෙතෙන්ට එනවා 18 ඒවා 3යි. සංඛ්‍යාව වෙනම ගන්නම්. 18 කියන්නේ 3ක් තියෙනවනේ. 18 ඒවා 3ක් කියන්නේ 3 අරක් අඩි 24යි. 3 අරක් එක 3යි 2යි 5යි. මෙතනලා මෙතන දෙන 54ක්. 54යි මේ කැලේ පළල 5යි. 54යි 5යි කියන්නේ 59යි. 59ක් එනවා මෙන්න මේ රූපේ මෙතනලා මෙතෙන්ට දිග. ඒ කියන්නේ මේ රූපේ දිග 59යි. එතකොට මේ රූපේ දිග මේ රූපෙ දිග වෙනවා 36ක්. 18 වැඩි එකක් කියන්නේ 36ක්. මෙතන මෙතෙන් වෙනවා 36ක්. හරිද? 36ක්. දර 10 59 36 එකතු කරනවා. 6යි 9 6යි 9 15යි එකක් ඉදිරි. 5යි 3යි 8යි 1යි 9යි. 95x තියෙනවා. y පැත්ත ගන්න. y පැත්ත ගත්තාම උස පැත්ත. එතකොට මෙතන උස එනවා 18 18 කියන්නේ 36ක්. මේ පැත්තේ මේ රූපේ උස 36ක් වෙනවා. ඒකට එකතු කරනවා මේ රූපේ උස. මේ රූපේ උස කියලා කියන්නේ සේරම වෙනවා කියද 52ක්. 52ක් එකතු කරනවා. 6යි 2යි 8යි. 5යි 3යි 8යි. 88ක් වෙනවා. x කියන්නේ 95යි y කියන්නේ 88ක් වෙනවා. ඔන්න ඔය x සහ y පැත්ත ඔය විදිහට එනවා. ඊට පස්සේ ඔය ටික ආවට පස්සේ වාගේ drawing sheet එක අරගෙන drawing sheet එකේ හරි ඔයාට ඔය margin එක දීලා තියෙනවා. මෙතන drawing sheet එකේ වාඩි බෙදලා වැඩේ පටන් ගන්න පුළුවන්. මෙතෙන්දලා මේ පැත්තට y, මේ පැත්තට x කියලා අරගෙන ඔයා minute එක ගහලා වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. හරි බලන්න කන්ටාල ඉස්සලා අඩුපාඩු තියෙන දරුවෝ ටික මෙයාට අදාළව ඔය රූප සරහනේ minute එක ටක් කරලා අද ගන්නකො. minute එක අදගත්තට පස්සේ කරන දර සරහන අදින්නකො. දර සරහන ඇන්දර පස්සේ ඔතනින් එහාට ලොකු සීන් එකක් නැහැ. බලන්න පටන් ගන්න. right දරුවෙක් කියලා දෙන සර් පට්ට ගේමක් දීලා drawing එක ඇන්දට ලකුණු 48යි දීලා තියෙන්නේ. හරි. එහෙනම් කොහේ හරි පොඩි අවුලක් ඇති drawing එකේ. බලන්න ඇන්ද drawing එක වඩා දාන්න. ආවලට ඔය ඔය දීලා තියෙන ෂීට් එකේ ඩ්‍රෝවින් එකට අපි 75ක් නෙමෙයි මේ පාර පේපර් එකේ ලකුණු දීලා තියෙන්නේ. ඩ්‍රෝවින් එකට දීලා තියෙන මුළු ලකුණු 50යි දීලා තියෙන්නේ. එයා ඒ අතින් ආශිර්වාද ඔයා හොඳයි පුතේ. 48ක් තියෙනවානේ. ඔයා හොඳයි. පට්ට ගේමක් දීලා ඩ්‍රෝවින් එක අන්දර ලකුණු 44 දීලා තියෙනවා. මම මේ පේපර් එකේ දාලා තියෙන වල ලකුණු කීයද 50ක් දීලා තියෙන්නේ නේ. මොකද ඔකට ඔය ඔය ඩ්‍රෝවින් එකට වාට ලකුණු 50ක් දීලා තියෙන්නේ. මොකද මේ ඊළඟ 25 දීලා තියෙන්නේ ඊළඟ එකට. මුළු ලකුණු 75ක් ඩ්‍රෝවින් එකට දුන්නට AB කියලා කැලේ දෙකකදී මම දීලා තියෙන්නේ A කොටතර ලකුණු 50යි. ඒ කියන්නේ ඔයාලා දැන් ওই මම බෝඩ් එකේ ඇඳලා තියෙන එකේනට ලකුණු 50යි දීලා තියෙන්නේ. එතන මේකෙන් 48ක් ගත්ත කියන්නේ පුතේ හොඳයි. ඔය මොකක් හරි පොඩි සීන් එකකට ලකුණු අඩු කරලා තියවට. හරි? දැන් ඔය දීලා තියෙන පේපර් එකේ තියෙන ඔයාලා පොඩ්ඩක් බලන්න පේපර් එකේ. දැන් ඔය ගොම් වගේ අහන්න එපා මේ ඩ්‍රෝවින් එකේ ලකුණු කීයද දෙන්නේ කියලා. දැන් දීලා තියෙන ඩ්‍රෝවින් එකේ ලකුණු ගන්න දීලා තියෙන්නේ පේපර් එක අතේ තියෙනවද? හරි? නදුෂ නිම්සර. හරි පේපර් එක අතේ තියෙනවා නම් බලන්නකෝ අරගෙන පේපර් එකේ ලකුණු කීයද තියෙන්නේ කියලා. දීලා තියෙන පේපර් එකට ලකුණු දෙක ගන්න දාලා තියෙනවා නේ ගාන ළඟ. ඔය ඩ්‍රෝවින් එකට 50යි විකසණය අඳිනවට තව ලකුණු 25ක් දීලා තියෙනවා.
අවදානම් ඉන්න, ගංජ ගැහුවා වගේ ඉන්නවා පන්තියේ. හරි හරි, තව මේක අඳිනා ඉන්නවද? මේක දරතරන් අඳිනා ඉන්නව නම් තව පන්ති මට පොඩ්ඩක් කියන්න. හරි, තව අඳිනා ඉන්නවද? එක දරුවෙක් නම් හරි කියන අනිත් අය තව අඳිනවද? මම මකන්නද? මකොඩ කමක් නැද්ද? ඉක්මනින් අඳිනවද? ඉක්පංගල ගන්න බලන්න අඩුපාඩු තියෙනා ඉන්නවනම් තව. තව වෙලාව ඕනද ඉක්මනින් කර ඉවර කරන්න? තව වෙලාව ඕන නම් කියන්න.
හරි ඉවරයි නේද? හරි අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු මිත්‍රි ටික. තව වෙලා යන නිසා. හරි මම මේක මකන්නම් එහෙනම්. හරි ඔන්න වෙලාව දුන්නා වල නතර ඇද ගන්න. හරි මම මකරම ඊළඟ කොටසට එන්නම්. හරි හරි දැන් ඔය පළවෙනි ඩ්‍රෝවින් එකේ පළවෙනි කොටසේ වලට ලකුණු 50යි දීලා තියෙන්නේ. ලකුණු 75න් 50යි දීලා තියෙන්නේ. ඉතිරි ලකුණු 25 වලට ලබා දීම සිද්ධ කරන්නේ ඊළඟ කොටසටයි. විකසන රූපයක් අඳින්න දෙනවා. විකසනයේ ලකුණු 25ක් වලට දීලා තියෙනවා. හරි. එතකොට ඒ අනුව තමයි ඩ්‍රෝවින් එකට මුල් ලකුණු 75 වලට දීලා තියෙන්නේ. හරි. අපි බලමු වලට දීලා තියෙන ලකුණු 90 නැත්තම් දීලා තියෙන ගැටලුවට කොහොමද විසඳුම් ටික ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි අවබෝධයක් ලබා ගනිමු. රයිට්. ඔයාලගෙන් අහන්න ඊළඟට අන්න ඔය කොටස හරි. ඊට පස්සේ එනවා යාගේ B කොටසට ඩ්‍රොවින් එකේ B කොටසට එනවා. රයිට්. තුනී තහඩුවකින් සැකසීමට යෝජිත දුහුවිලි තැටියක රූපයක් පහත දීලා තියෙනවා. දැන් මේ දුහුවිලි එකතු කරන තැටියක්. දැන් මේ වගේ අපි නිර්මාණයක් ප්‍රොඩක්ෂන් වල ප්‍රැක්ටිකල් වලදී අපි කතා කළා මතක ඇති දුහුවිලි එකතු කරන තැටියක් නිර්මාණය කිරීම. මේ සැකස් කිරීම සඳහා තුනී තහඩුව මත යොදන්නට වන විකසනයත් අපෙන් අඳින්න කියලා කියනවා. හරි. දැන් මේ දීලා තියෙන එකනගේ විකසනය. දැන් විකසනය නිර්මාණය කරනකොට අපිට මෙයාගේ හැඩ ටික නිර්මාණය කරන හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයාගේ දැන් 70ක් 50ක් 30ක් රයිට්. මෙයාගේ විකසනය කියන්නේ මෙයාගේ දැන් ඔය කොටස් ටික ගලවලා අයින් කරනවානේ, කැලරි ටික ගලවනවානේ. හරිද? ගැලවඩ බස් අපිට මේක පේනවා මෙන්න මෙහෙම. මෙයා පේනවා. මෙයාගේ උඩ කොටස වඩා යට කොටස පළල වැඩි එනේ. ඊට පස්සේ දැන් උඩ කොටස පේනවා මෙන්න මෙහෙම. අංශ 90කින් මේ කොටස පේනවා. දෙපැත්තේ කොටස් ටික ඔයාලට පේනවා මෙන්න මෙහෙම. මෙතනද අංශ 90ක් මේ පැත්තට. අංශ 90ක් තියෙනවා. දුරවල් ටික ලකුණු කරුවොත් මේ ටික මිලිමීටර් 30යි. මෙයා 30යි. මේ ටික මිලිමීටර් 50යි. ඊටස් මේ ටික 70යි. මුල් ටික 70යි. රයිට්. එතකොට මෙයාගේ උස 10යි කියන්නේ මේ පැත්ත 10යි. ඒ කියන්නේ මෙන්න මේ කොටස 10යි. මේ කොටස 10යි මේ කොටස 10යි. එතකොට right මෙයා 10යි. ඒක අපිට ඔක මිනිමම් දාන්න පුළුවන් වෙනවා. මේක විකසන රූපයක් නේ. එතකොට මේ කොටස 10යි. මම මේක මැදින් දාන්නම්. මේක විකසන රූපයක් වෙන නිසා මෙයා මේ පැත්තට 10ක් වෙනවා. මේ කොටසත් 10ක් නේ. මෙතනින් කියන්නේ මේ කොටස 10 එකේ කියන්නේ හරි මේ කොටසත් අපිට දීලා තියෙන 70ක් කියලා දීලා තියෙනවානේ. හරි අපි ඒ කොටසත් අපි 70ක් වෙන නිසා මම ඒකත් 70ක් කියලා මේක මැදින්ම දාන්න. දැන් ඔබ දාන්න ඉඩකුත් නැහැ නේ. හරි මේක ඩ්‍රෝවින් එකක් කියන්නේ විකසන සටහනක් නිසා අපිට ගැටලුවක් නම් දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ හැඩයක් ඔයාලට එන්නට ඕන. මේ විදිහට හැඩය ඇඳලා තියෙන අය පොඩ්ඩක් මට බලන්න. ඇඳලා තියෙනවා මට පොඩ්ඩක් කියන්න. ඇඳලා නැද්ද? right හරි ඇඳලා තියෙන කට්ටිය ඉන්න මට පොඩ්ඩක් දාන්න බලන්න එක පොඩි screen shot එකක් ගහලා ඇඳලා තියෙනව නම් දාන්න මට බලන්න ටක් ගාලා screen shot එකක් ගහලා හරි ඇඳලා තියෙනවා කියලා මොකක් අය කියනවා මට screen shot එකක් දාන්න බලන්න ඇඳලා තියෙන අය menu ටික දාලා ඉවර කරගන්න. right හොඳයි
ඉක්මන් කරන්න. අඩුපාඩු තියෙනවනේ කට්ටක් ගාලා ඉවර කරගන්න බලන්න හදලා. කට්ටක් ගාලා ඉවර කරගන්න බලන්න. අඩුපාඩු තියෙනවා ඉක්මනින් ඉවර කරගන්න. දරුවෙක් කනස ඇඳලා විතරක් තිබ්බොත් ලකුණු දෙන්නේ නැද්ද කියලා. ඇඳලා විතරක් කියලා කියන්නේ මිනුම් ටිකක් දාන්න වෙයි. ලකුණු 25ක් ඕකට අපි දීලා තියෙනවා. ඇඳලා විතරක් තිබුණොත් ලකුණු 25ට අඩු ප්‍රමාණයක් හම්බෙලා ඇති. අඩුපාඩු තියෙන ටක් ගන්න ඇඳ ගන්න. ඇඳලා ඉවර කරගන්න ටක් දාලා. හරි මේක ඉවරයි. රයිට්. දරුවෙක් කන ඇඳලා තිබෙන්නේ නැති වුණොත් ලකුණු නෑ නේද සර්? ඇඳලා තිබෙන්නේ නැත්නම් ඉතින් ලකුණු දෙන්නේ නෑ ඔබට. ලකුණු 50ක් හම්බේ පළවෙනි එක ඇඳලා තියෙනවා නම් දෙවෙනි කොටස ඇඳලා ලකුණු 25ක් හම්බෙනවා. ඇඳලා කොටස් ලකුණු කරලා තියෙනවා නම්. හරි. ඇඳලා නැත්නම් ලකුණු නෑ. හරි. ඊට පස්සේ පුතේ වලට කියනවා. හරි. වලට ඊට පස්සේ කියනවා දෙවෙනි කොටසට එනවා. හරි. කියන පොත ඊට පස්සේ දෙවෙනි කොටස ඉදිකිරීම් ද්‍රවවල පවතින ಗುಣ හතරක් දක්වන්න කියලා කියනවා. ඉහත දක්වන ಗುಣවලින් උදාහරණ දෙක බැඳුනොත් අහනවා. හරි. ඉදිකිරීම් ද්‍රවවල දෙවෙනි කොටසට මම එන්නේ. ඉදිකිරීම් ද්‍රවවල පවතින ಗುಣ මොනවද පුතේ? ඉදිකිරීම් ද්‍රවවල පවතින ಗುಣ එකක් තමයි පුතේ. භෞතික ಗುಣ තියෙනවා. ඔන්න තාත්තේ මයික් එකක් ඔන් වෙලා ඩක්කල ඔෆ් කරගන්න. නිදිමත ගාත මයික් ඔන් කරගන්න එපා ළමයි. හරි. මයික් ඔන් කරගන්න එපා. හරි. එකක් තමයි පුතේ භෞතික ගුණ දෙනවා. ඊට පස්සේ පුතේ අපිට හම්බ වෙනවා යාන්ත්‍රික ගුණ හම්බ වෙනවා. යාන්ත්‍රික ගුණ හම්බ වෙනවා. භෞතික ගුණ තියෙනවා, යාන්ත්‍රික ගුණ තියෙනවා, ඊළඟට තාපීය ගුණ තියෙනවා. ඊට පස්සේ පුතේ රසායනික ගුණ තියෙනවා. රසායනික ගුණ තියෙනවා. පැහැදිලිද? භෞතික ගුණ, යාන්ත්‍රික ගුණ, තාපීය ගුණ සහ රසායනික ගුණ තියෙනවා. ඔන්න ගුණාංග හතරක් අහනවා. ඔන්න ගුණාංග හතර අපි ලියමු. දෙවෙනි ප්‍රශ්නේ ඒවල පළවෙනි කොටස. ලියන්න පුතේ ගුණ හතරක් අහනවා. ලියන්න. භෞතික ගුණ, යාන්ත්‍රික ගුණ, තාපීය ගුණ, රසායනික ගුණ. හරි. දෙවෙනි කොටස අහනවා ඉහළ දක්වන ගුණාංගවලට උදාහරණ දෙක බැගින් අහනවා. හරි. දැන් දෙවෙනි කොටසට ලියමු උත්තරේ ගුණාංග දෙක බැගින් අහන නිසා. හරි. මුලින්ම ලියන්න භෞතික ගුණ කියලා. භෞතික ගුණ. අපි හතර දෙනාට උදාහරණ ලියමු. මොනවද පුතේ භෞතික ගුණ වලට තියෙන උදාහරණ? භෞතික ගුණ කියන්නේ මොනවද? ඝනත්වය, ඒ වගේම හැඩය, ඒ වගේම පෙනුම, කල් පැවැත්ම, උපයෝජ්‍යතාව, ඔව තමයි භෞතික ගුණ කියලා කියන්නේ. හරිද? ලියන්න පුතේ භෞතික ගුණ වලට උදාහරණ කීපයක් ලියන්න. ඝනත්වය ලියන්න පුතේ. ඝනත්වය, ඝනත්වය ඒ වගේම ලියන්න පුතේ. ඔන්න කාගේ හරි ආයෙ මයික් එකක් ඔන් කරගෙන
විධිමත ගාතේ මයික් ඔන් කරගන්න එපා. හොරා වගේ ටක් ගාලා ඔෆ් කරගත්තනේ ඔන් වෙච් එක. හරි. පාර නිදිමත ගාතේ විකාර කරන්න එපා පුතාලා. හරි. බෞද්ධ ගුණේ අර්ථය අපි දැන් ලිව්වා එකක් තමයි ලිව්වා ඝනත්වය. ඊට පස්සේ තව එකක් ලියන්න උපයෝජ්‍යතාව. 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 ඒ වගේම ලියන්න පිරිවැය. පිරිවැය. ඒ වගේම ලියන්න පෙනුම. පෙනුම. ඒ වගේම ලියන්න කල් පැවැත්ම. කල් පැවැත්ම. ඔන්න භෞතික ගුණ හරි. ඊළඟට ලියන්න පුතේ යාන්ත්‍රික ගුණ කීපයක් ලියමු. යාන්ත්‍රික ගුණ කීපයක් අපි ලියමු. හරි යාන්ත්‍රික ගුණ ලියමු. යාන්ත්‍රික ගුණ ලියන්න. සම්පීඩ්‍ය ශක්තිය යාන්ත්‍රික ගුණ වලට උදාහරණ ලියමු. සම්පීඩ්‍ය ශක්තිය. ආතන්න ශක්තිය. සම්පීඩ්‍ය ශක්තිය. ඒ වගේම ආතන්න ශක්තිය. ඒ වගේම ප්‍රත්‍යස්තතාව. ප්‍රත්‍යස්තතාව. ඒ වගේම තන්නේතාව. ප්‍රත්‍යස්තතාව. ඒ වගේම තන්නේතාව. තන්නේතාව. ඒ වගේම දැඩි බව. දැඩි බව. ඒ වගේම ස්වීකාරයතාව. 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 ඊට පස්සේ ලියන්න පුතේ තාපීය ගුණ කියලා. තාපීය ගුණ ලියන්න. තාපීය ගුණ ලියන්න. තාපීය ගුණ කීපයක් ලියමු. තාපීය ගුණ ලියන්න. ජ්වලන උෂ්ණත්වය. තාපීය ගුණ ලියන්න. ජ්වලන උෂ්ණත්වය. ජ්වලන උෂ්ණත්වය. ඒ වගේම ලියන්න තාපාංකය. 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 ඒ වගේම ලියන්න ප්‍රසාරණතාව. ප්‍රසාරණතාව. ඒ වගේම ලියන්න ද්‍රවාංකය. 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 හරි. ඊට පස්සේ ලියන්න උදේ රසායනික ගුණ කියලා. රසායනික ගුණ අපේ අරට උදාහරණ කීපයක් ලියමු. රසායනික ගුණ ලියන්න. රසායනික ගුණ කීපයක්. pH අගය. රසායනික ගුණ ලියන්න පුතේ pH අගය. pH අගය. ඒ වගේම විකාදන ප්‍රතිරෝධය. pH අගය. ඒ වගේම විකාදන ප්‍රතිරෝධය. විකාදන ප්‍රතිරෝධය. ඒ වගේම ජලාකර්ෂණය. ජලාකර්ෂණය. ඒ වගේම ආශක්ති බලය. ආශක්ති බලය. ආශක්ති බලය. ආශක්ති බලය. හොඳයි. තුන්වෙනි කොටස කියනවා ඉදිකිරීම් ද්‍රව්‍ය පහක් සඳහන් කර ඒ සඳහා භාවිතා වන SLS ප්‍රමිතිය සඳහන් කරන්න. ඉදිකිරීම් ද්‍රව්‍ය පහක් සඳහන් කරලා SLS අංක අහනවා. දැන් අපි ගත්තොත් පුතේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ SLS අගයන්. ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා කීපයක්. සිමෙන්ති. ඒ වගේම කුණු. ඒ වගේම අපිට ලියන්න පුළුවන් පුතේ ගොඩනැගිලි හුණු ගඩොල්. ගොඩනැගිලි හුණු ගඩොල්. බ්ලොක් ගල්. ඒ වගේම PVC නල නැත්නම් PVC. ඒ වගේම GI නල. පැහැදිලිද? මේ වගේ දේවල් සඳහා අපිට SLS අංක ලියන්න පුළුවන්. හරි. දැන් ඔයාලට මතක ඇති සිමෙන්ති වල SLS අංක අපිට කීයක් හම්බ වෙනවද පොතේ? සිමෙන්ති වල අපිට SLS අංක හම්බ වෙනවා කීපයක්. විශේෂම දරුවනේ SLS ගත්තට පස්සේ 107. ඒ වගේම SLS 515. ඔය වගේ අපිට දරුවනේ අංක කීපයක් හම්බ වෙනවා.
අපිට මේ හැම එක්කෙනෙකුටම වටිනාකම් ලියන්නට පුළුවන්. දැන් සිමෙන්ති ගත්තාම SLS 107, 515, ඒ වගේම 1247, ඔය වගේ අංක කීපයක් අපිට හම්බ වෙනවා සිමෙන්ති වල. හුණු ගත්තාම මේ හුණු කියලා කියන්නේ පුතා දිය ගැසූ හුණු. විශේෂයෙන්ම අපි දිය ගැසූ හුණු ගත්තට පස්සේ දිය ගැසූ හුණු කියන්නේ 682යි. 682 SLS හුණු කියන්නේ දිය ගැසූ හුණු. ගොඩනැගිලි හුණු ගඩොල් කියලා කියන්නේ මැටි ගඩොල් තමයි SLS 39යි. બ્લોක් ගල් ගත්තට පස්සේ બ્લોක් ගල් කියන්නේ SLS කීයද? 855යි. දැන් PVC කිව්වම PVC නල. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් පොතේ විශේෂයෙන්ම දැන් ඔය PVC නල, එහෙම නැත්නම් PVC උපාංග, විශේෂයෙන්ම SLS ඔ PVC උපාංගත් එක්ක ගත්තාම අපිට හම්බෙන්නේ 147යි. GI නල, ඒ කියන්නේ GI නල වලට අපිට SLS අගේ අපිට හම්බ වෙනවා 859ක් නේ. ඔය වගේ අපිට SLS අංක කීපයක් හම්බ වෙනවා. හරි, ඔන්න ඔය ටිකක් නෝට් කරගන්න, පළක නෝට් එකට දාගන්න. හරි, ඔය ටිකක් අඩුපාඩු හදාගන්නකෝ බලන්න. සිමෙන්ති SLS 107, 515, 1247 වගේ කට්ටිය. හුණු ගත්තාම SLS 682යි. ගොඩනැගිලි හුණු ගඩොල් කියන්නේ මැටි ගඩොල්මයි. SLS 39යි. બ્લોක් ගල් SLS 855යි. PVC 147යි. GI නල 859යි. හරි, ඉක්මනින් ඔය ටික නෝට් කරගන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. හරි, හරි, ඉක්මනින් ඉවර කර ගන්න ඔය ටික. හරි, ඉවරද? තව ලියන සටහන් කරන ඉන්නවද? ඉක්මනින් ඉවර කරගන්න බලන්න. ඉක්මන් කළ ඉවර කරන්න.
තවත් අඳිනවනම් සටහන් කරනවා මට කියන්න. තව කීප දෙනෙක් කියනවා ඉස්මන් කරන්න. හරි, ඉවරද? හරි, ඉවරයි. B කොටස දෙනවා අපි. අසරි තව තියෙනවා යාගේ හතරවෙනි කොටස කියනවා. තීන්තවල අඩංගු සංගණක පහ. තීන්තවල තියෙන සංගණක මොනවද? තීන්තවල අඩංගු සංගණක. තීන්තවල තියෙන සංගණක පහක්. පාදකයක් තියෙනවා, වාහකයක් තියෙනවා, ද්‍රාවකයක් තියෙනවා, වියලකයක් තියෙනවා, වර්ණකයක් තියෙනවා. ටක් දාලා ලියන්න බලන්න. තීන්තවල අඩංගු සංගණක කියන්න පාදකය, වාහකය, ද්‍රාවකය, වියලකය, වර්ණකය. වියලකය, වර්ණකය. හරි, ඊට පස්සේ යන්නේ B කොටස. ලෝහ කොටස් එකින් එක සම්බන්ධ කිරීම සඳහා පැසීම භාවිතා කරනවා. පැස්සුම් කූරක් තේරීමේදී සැලකිය යුතු කරුණු තුනක්. හරි, පැස්සුම් කූරක් සලකද්දී තෝරද්දී සලකන්නට වන කරුණු. දැන් පැස්සුම් කූරක් දරුවනේ අපි තෝරද්දී සලකන කරුණු ගත්තට පස්සේ එකක් තමයි අපි තෝරගන්න ඕනේ. ඔය පැස්සුම් කූරේ විෂ්කම්බය බලන්නට ඕනේ. ඒ වගේම පැස්සුම් කූර සඳහා යොදාගෙන තියෙන ස්යන්ද ගැන සලකන්නට ඕන. ඒ වගේම ඔය පැස්සුම් කූර පාවිච්චි කරන්න හදන මැටීරියල් එක මොකක්ද කියලා බලන්නට ඕන. ඔය වගේ දේවල් කීපයක් තියෙනවා. ඒ නිසා ලියන්න පැසුම් කූරක් තේරීමේදී සැලකිය යුතු කරුණු. හරි, පැසුම් කූරක් තේරීමේදී සලකන්නට වෙන කරුණු තියෙනවා අපිට. හරි, ඒ නිසා ලියන පොදේ පැසුම් කූරක් තේරීමේදී සලකන කරුණු අපිට අවශ්‍යයි. ලියනවා කරුණු කීපයක් වෙන මෙහෙම. ලියන්න ලියන්න කූරේ විෂ්කම්බය.
पूरे विश्वांबे का है, तुम पूरे विश्वांबे बलन मापी, पूरे विश्वांबे है, पूरे विश्वांबे है, देवनी एक केनाली आने है, देवनी एक केनाली आने है, लबागान्ना धाराव, देवनी एक केनाली आने लबागान्ना धाराव, ये पैसों को गाना फारंट देगा, लबागान्ना धाराव, लबागान्ना धाराव, ये वाके मेरी आने है, भाविता करेति स्यां स्यंद, भाविता करेति स्यंद, भाविता करेति स्यंद, භාවිතා කර ඇති සයන්ද ඔන්න ඔය දේවල් ගැන අපි අවබෝධයෙන් ඉන්නට අවශ්‍යයි හරි ඊට පස්සේ හරි ඊට පස්සේ අපෙන් අහන අපේ ඔක්සි ඇසිටිලින් පෑසුම් දැල්ල භාවිතා කර ගිනිදැල්ලි භාවිතා කරන ගිනිදැල් වර්ග තුනක් දක්වා ඒවායේ වායුව සකස් කර ගන්න ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා අපිට හම්බෙනවා දරුවනේ වර්ග තුනක දැලි එක්කෙනෙක් අපිට හම්බෙනවා උදාසීන ගිනිදැල්ලක් හම්බ වෙනවා ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඔක්සි කාරක දැල්ලක් හම්බ වෙනවා ඊට පස්සේ හම්බ වෙනවා කාබන් කාරක දැල්ලක් හම්බ වෙනවා උදාසීන දැල්ලක් කියලා කියන්නේ ඔක්සිජන් සහ ඇසිටිලින් සමාන ප්‍රමාණවලින් තියෙන දැල්ලක් ඔක්සි කාරක දැල්ලක් කියලා කියන්නේ ඔක්සිජන් වැඩි ඇසිටිලින් අඩුයි කාබන් කාරක දැල්ලක් කියන්නේ ඔක්සිජන් අඩුයි ඇසිටිලින් වැඩි වෙච්ච දැල්ලක්. පැහැදිලිද? හරි. එකෙක් අහනවා සම්ද කියන්නේ මොකක්ද කියලා. බූරුව සම්ද කියන්නේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි වලට පන්තිය හිටියා නම් දන්නවා ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි වල අපි ගන්නවා වෙල්ඩින් කරනකොට නැත්නම් පාස්සන කොට වෙල්ඩින් කූරක මතු පිට ගාලා තියෙන ආලේප කරලා තියෙන අළු පාට ද්‍රාවණයක් තියෙන්නේ නැත්නම් අළු පාට කොටසක් තියෙන අන්න ඕකට තමයි කියන්නේ සම්ද කියලා. ෆ්ලක්ස් එක කියන්නේ ඕක. වෙල්ඩින් කරනකොට ඔය කූර උණු වෙලා ඔය වටේට තියෙන ෆ්ලක්ස් එක තමයි වැක්කෙරෙන්නේ ඔය මේ පෑසුම් කරන මූට්ටුවට. ඕක තමයි සම්ද කියලා කියන්නේ. හරි? පැහැදිලිනේ? හරි. එතකොට සම්ද කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔන්න කරපු පැහැදිලි කිරීමෙන් තේරුම් ගන්නට ඕනේ. පන්ති හැම දවසකම ඇවිල්ලා තියෙනවා නම් පන්තිවල ඔය කියපු දේවල් මතක තියෙන්නට ඕනේ. පැහැදිලිනේ? හරි. ලියන්න දරුවනේ අපෙන් අහන්නේ මොකක්ද? ගිනිදැලි වර්ග තුනක්. ලියන පළවෙනි කරණ යන උදාසීන දැල්ල උදාසීන දැල්ල නැත්නම් උදාසීන ගිනි දැල්ල කියලා ලියන්න උදාසීන ගිනි දැල්ල උදාසීන ගිනි දැල්ල උදාසීන ගිනි දැල්ල කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම ඒ යටතේ ලියන්න ඔක්සිජන් සහ ඇසිටලීන් ඔක්සිජන් සහ ඇසිටලීන් යන වායු වර්ග දෙක ඔක්සිජන් සහ ඇසිටලීන් යන වායු වර්ග දෙක ऑक्सीजन सह एसिटिलीन यानी वायु वर्ग देख यानी वायु वर्ग देख समान प्रमाण वलिन यानी वायु वर्ग देख समान प्रमाण वलिन दहाने दहाने करे तो दहाने कराए समान प्रमाण वलिन दहाने कराए समान प्रमाण वलिन दहाने कराए वाने वर्ग इतने मिलने वाने वर्ग චීන චට්ටි වානේ වර්ග චීන චට්ටි ඇලුමිනියම් ඇලුමිනියම් කමා තඹ වැනි ලෝහ තඹ වැනි ලෝහ වෙල්ඩින් කිරීමට ගනි වෙල්ඩින් කිරීමට ගනි වෙල්ඩින් කිරීමට ගනි හරි ඊට පස්සේ ලියන ඔක්සිකාරක දැල්ල ඔක්සිකාරක දැල්ල ඔක්සිකාරක දැල්ල ලියනවා ඔක්සිකාරක දැල්ල ලියන ඔක්සිජන් වැඩිපුරද ඔක්සිජන් වැඩිපුරද ඔක්සිජන් වැඩිපුරද ඇසිටලීන් ऑक्सीजन वैडी पूरा द एसिटलीन एसिटलीन ईटा वड़ा अडू वाशेन द एसिटलीन ईटा वड़ा अडू वाशेन द
ඇසිටිලින් ඊට වඩා අඩු වශයෙන්ද යොදාගෙන සකස් කරයි. යොදාගෙන සකස් කරයි. පිත්තල ලෝහය වෙල්ඩින් කිරීමට ගනී. පිත්තල ලෝහය වෙල්ඩින් කිරීමට ගනී. පිත්තල ලෝහය වෙල්ඩින් කිරීමට ගනී. ඊළඟට ලියන්න, ඊළඟට කාබන් කාරක දැල්ල. ඊළඟ කරලා ලියන්න කාබන් කාරක දැල්ල. කාබන් කාරක දැල්ල ලියනවා ඔක්සිජන් වලට වඩා. කාබන් කාරක දැල්ල, ඒ කියන්නේ ඒකේ ඇසිඩිටි වැඩි. ඔක්සිජන් වලට වඩා වැඩිපුර. ඔක්සිජන් වලට වඩා වැඩිපුර ඇසිටලීන්. ඔක්සිජන් වලට වඩා වැඩිපුර ඇසිටලීන් වායු යොදා ඇත. ඇසිටලීන් වායු යොදා ඇත. අධිකාබන් වානේ කමා චීන චට්ටි. අධිකාබන් වානේ කමා චීන චට්ටි පෑසීමට හා චීන චට්ටි පෑසීමට හා එම ලෝහ වර්ග පෑසීමට හා එම ලෝහ වර්ග කැපීමටද යොදා ගනී. කැපීමටද යොදා ගනී. කැපීමටද යොදා ගනී. කැපීමටද යොදා ගනී. හරි. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස ස්ටම්ද නැත්නම් ෆ්ලක්ස් වලින් ඉටු වෙන කාර්යයන්. එකක් තමයි පුතේ මෞලෝහය පිරිසුදු කරගන්න ෆ්ලක්ස් උපකාර වෙනවා. ඒ වගේම පෑස්සුම මතට මේ ෆ්ලක්ස් වැක් කරනවානේ. එතකොට දරුවනේ අඩු උෂ්ණත්වයකදී විශේෂයෙන්ම ඔය මේ අඩු උෂ්ණත්වයකදී පිරගම් කූර ද්‍රව මට්ටමට පත් කරගන්නත් මේ ෆ්ලක්ස් උදව් වෙනවා. ඒ වගේම වෙල්ඩින් කරපු තැන ඔය ෆ්ලක්ස් එක වැක් කරන නිසා වෙල්ඩින් මෝටුව මල කණ එකෙන් වලගෙනවා. අය අහන්න ෆ්ලක්ස් එකකින් වෙන කාර්යයන් තුනක් ගත්තාම එකක් තමයි මෞලෝහය පිරිසුදු වෙනවා. ඊට පස්සේ අඩු උෂ්ණත්වයකදී පෑස්සුම් කූර ද්‍රව තත්ත්වයට පත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම වෙල්ඩින් පෘෂ්ඨය ඔක්සිකරණයෙන් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඔය සියල්ලක්ම ෆ්ලක්ස් වලින් තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ ඒ නිසා ස්යන්ද වලින් වෙන දේවල්. කියන්නේ මේවා. මෞලෝහය පිරිසුදු වීම. ඒ වගේම ලියන්න අඩු උෂ්ණත්වයකදී පිරවුම් කූර ද්‍රවවීමට සැලැස්වීම. පිරවුම් කූර ද්‍රවවීමට සැලැස්වීම. ද්‍රවවීමට සැලැස්වීම. ඒ වගේම වෙල්ඩින් වූ පෘෂ්ඨය ඔක්සිකරණයෙන් ආරක්ෂා කිරීම. වෙල්ඩින් වූ පෘෂ්ඨය ඔක්සිකරණයෙන් ආරක්ෂා කිරීම. වෙල්ඩින් වූ පෘෂ්ඨය ඔක්සිකරණයෙන් ආරක්ෂා කිරීම. ඔක්සිකරණයෙන් ආරක්ෂා කිරීම. හරි. හතරවෙනි කොටස කියනවා තුනී ලෝහ සම්බන්ධ කිරීමේදී භාවිතා කරන දැඩි පොඩියෙන් පෑස්සීම මොලක් පොඩියෙන් පෑස්සීමේදී දැඩි පොඩියෙන් පෑස්සීම මොලක් පොඩියෙන් පෑස්සීමේදී භාවිතා කරන ස්යන්ද වර්ග මොනවාද? හරි. දරුවනේ දැන් ඔය කියන කතාව තුළ ඔන්න අවබෝධයක් ගන්නට වෙනවා. මේ කියන්නේ තුනි ලෝහ සම්බන්ධ කරද්දී භාවිතා කරන දැඩි පොඩියෙන් පෑස්සීම මොලක් පොඩියෙන් පෑස්සීමේදී, කියන්නේ දැඩි පොඩියෙන් හරි මොලක් පොඩියෙන් හරි පාස්සාදී භාවිතා කරන ස්යන්ද. දැන් විශේෂම මෙතනදී පොතේ අපි ස්යන්ද විදිහට පාවිච්චි කරනවා. විශේෂම දැන් ඔය දැඩි පොඩියෙන් මොලක් පොඩියෙන් පාස්සාදී විශේෂම තුනි ලෝහණි අපි පාවිච්චි කරන්නේ පාස්සන්න. ඒ සඳහා අපි යොදා ගන්නවා පුතා ඊයම්, ඇලුමිනියම්, බිස්මත් වගේ අය තමයි අපි සම්දි විදිහට මෙතනදී යොදා ගැනීම කරන්නේ.
ලියන පොතේ සඳහා සන්ධි විදිහට අපි යොදා ගන්න දේවල්. ලියන පොතේ මෙන්න මෙහෙම ලියන්න. ඊයම් ඒ වගේම ඇලුමිනියම් ඒ වගේම බිස්මත් ඊයම් ඇලුමිනියම් ඒ වගේම බිස්මත්. හරි. එනවා සී කොටසට. නිවසකට වෝල් 230 හර්ට්ස් 50ක එකලාස අපේමක් ලබා දීලා තියෙනවා. එම නිවසේ පහත සඳහන් උපාංග දිවා කාලයේදී භාවිතයට ගන්නවා. වොට් 920ක විදුලි කේතල එකයි. වොට් 115ක රූපවාහිනී යන්ත්‍රයක්. වොට් 230ක විදුලි ඇඹරුම් යන්ත්‍ර එකක්. ඊයේ දෙකේ උපාංගය ලබා ගන්නා විදුලි ධාරාව සොයන්න. හරි. ඒ වගේම ඒකේ විදුලි කේතලය රූපවාහිනිය ට්‍රයිපෝය ආදී පිළිවෙලට. හරි. අපි දැන් මෙහෙම කතා කරනවා. ඔය කියන කතන්දරය තුල අපිට පුළුවන් මෙහෙම ගන්න. දරුවනේ දැන් ඔය කියන වොට් 920යි. එතකොට ඔය කියන නිවසේ සැපියුම් වෝල්ටීයතාවය පුතේ වෝල් 230යි. හරි. එතකොට සැපියුම් වෝල්ටීයතාව වෝල් 230යි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි දන්නවා සම්බන්ධතාවයක් P සමානයි VI කියලා. එහෙනම් I කියන්නේ මොකක්ද? P බෙදීම V. මෙන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා ලියනවා පළවෙනි කොටසට. පළවෙනි කොටස විදුලි කේතලය. හරි. අපෙන් අහන්නේ එක එක උපාංගය ලබා ගන්නා ධාරාව. මේ සූත්‍රයෙන් අපි වටිනාකම් ආදේශ කරමු. විදුලි කේතලය ගන්න කරන්ට් එක කියන්නේ P බෙදෙනවා V වලින්. එයාගේ P ක්ෂමතාවය කීයද? විදුලි කේතලයේ ක්ෂමතාවය 920යි. වොට් 920 බෙදෙනවා මේ සූත්‍රයට දාන්නේ වෝල්ටීයතාවය 230යි. බෙදලා උත්තරයක් ගන්න. ඊට පස්සේ රූපවාහිනියට අර වගේම සූත්‍රය ගන්න. රූපවාහිනිය ක්ෂමතාවේ වෝල්ටීයතාවයෙන් බෙදන්න. ක්ෂමතාවේ 115යි වොට්. බෙදන්න 230යි වෝල්ට් වලින්. උත්තරයක් එයි. ඊට පස්සේ විදුලි ඇඹරුම් යන්ත්‍රය. ඇඹරුම් යන්ත්‍රයේ ක්ෂමතාවය. ඇඹරුම් යන්ත්‍රයේ ක්ෂමතාවය 230යි වොට්. බෙදෙනවා වෝල්ටීයතාවය 230යි. බෙදන්න ක්ෂමතාව කරන්ට් එකක් ඇයි ඔයාලට දරුවනේ ඔය හා සම්බන්ධයෙන් ඉක්මන් කරන්න බලන්න. 920 බෙදෙනවා 230න්. 920 බෙදීම 230. අපිට එනවා 4ක් කියලා ඇම්පියර් වලින්. ඔන්න විදුලි කේතලේ ගන්න කරන්ට් එක 115 බෙදෙනවා 230න්. දශම 5යි ඇම්පියර. මෙයා මේකෙන් බෙදනොත් 1යි ඇම්පියර. හරි. ඔන්න දරුවනේ එකෙක් උපානද ගන්න ධාරාවන් ටික. හරි. මේ වටිනාකම් ටික ආපහු පොඩ්ඩක් මට බලන්න කියන්න. මේකට උත්තර ආපු අය අවිනද කාටද උත්තර? ආරාචාරි උත්තර ආපු දරුවෝ ඉන්නවා. හරි. හරි. උත්තර ඇවිල්ලා තියෙනවා. හරි. හරි. ඊට පස්සේ කියනවා ඉහත උපකරණය ගන්නා ඉහත උපකරණ ලබා ගන්නා මුළු ධාරාව. දැන් පුතේ ඔය ඉහත උපකරණ ලබා ගන්නා මුළු ධාරාව කියලා කියන්නේ ඔය කරන් සියල්ලගේම එකතුව. දෙවෙනි කොටසට ලියනවා මුළු ධාරාව. මෙයාට ඇම්පියර් 4යි, මෙයාට ඇම්පියර් 0.5යි, මෙයාට ඇම්පියර් 1යි. 4ට එකතු කළා, 0.5ට එකතු කළා 1ක්. 4යි 1යි 5යි, 5යි 0.5ක් ඇම්පියර් කියලා මුළු ධාරාවක් එයා ලබා ගන්නවා. මුළු ධාරාව ඇම්පියර් 5.5යි. හරි. අඩුපාඩු තියෙනවා හදාගන්න. ලේසිගාරා ඊට පස්සේ කියලා තුන්වෙනි කොටස. ඉහත පරිපථය සඳහා වඩා සුදුසු සිගිදි පරිපථ බිඳිනේ අගය. ඉහත පරිපථය සඳහා සුදුසු දැන් මේ මුළු උපකරණ ටිකම ක්‍රියාත්මක කරන්න අපිට ඕන වෙන්නේ ඇම්පියර් 5.5යි. එහෙනම් මේක කන්ට්‍රෝල් කරන්න සිගිදි පරිපථ බිඳිනයක් දානවා නම් දාන සිගිදි පරිපථ බිඳිනේ ඇම්පියර් ගාන කීයද? ඇම්පියර් කීයකද අපිට ඕන වෙන්නේ? ඇම්පියර් 6 සිංගිදි පරිපථ බිඳිනයක් මේකට හොඳටම ප්‍රමාණවත්. ලියන්න පොතේ යොදන සිංගිදි පරිපථ බිඳිනේ අගය ලියන්න ඇම්පියර් 6යි. හරි සිංගිදි පරිපථ බිඳිනේ අගය ලියනවා ඇම්පියර් 6යි. හරි. ඊට පස්සේ අපි යන පොතේ තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ A. අපිට කියන මෙහෙම ගොඩනැගිල්ලක යටි ව්‍යුහය කියන්නේ අත්තිවාරම මගින් උඩු ව්‍යුහයේ භාරයන් දරාගෙන ඉන්නවා. රූපයේ තුලින් එම භාරයන් හඳුනාගෙන
ඒවා නම් කර අසායදි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් අපිට මේ A B C D කියන දේවල් ටික පොතේ අපිට නම් කරන්න කියලා කියනවා. හරි, නම් කරන්න කියලා කියනවා. හරි, දැන් අපි A B C D නම් කරමු. හරි, ඔයාලගේ රූප සටහනේ ඔයාලා දරුවනේ නම් කරලා ඇති, අඩුපාඩු තියෙනවා නම් අපි දරුවනේ බලමු කොහොමද ඔගේ නම් කිරීම සිද්ධ කරලා තියෙන්නේ කියලා. හරි, මෙයාගේ කැපිටල් A කියන්නේ මොකක්ද? කැපිටල් A කියන්නේ මොකක්ද? පොතේ කුරුපාවක් තියෙන්නේ. හරි, ලියන්න නම් කරලා නැත්තම් කැපිටල් A කියන්නේ කුරුපාව. කැපිටල් A කියන්නේ කුරුපාව. කැපිටල් B කියන්නේ මුදුන් යටලීය. කැපිටල් B මුදුන් යටලීය. කැපිටල් C කියන්නේ මොකද්ද? කැපිටල් C කියන්නේ පරාලය. කැපිටල් C පරාලය. හරි, කැපිටල් D කියන්නේ, කැපිටල් D කියන්නේ, D කියන්නේ පොතේ තලාදය. තලාදය කියන්නේ මොකද්ද? ස්ලැබ් එකක් දාලා තියෙන, සෝරි, මේ ස්ලැබ් එක නෙමෙයි. ඔය D කියන්නේ තලාදය. ඔහරේ තලාදයක් ඔය තියෙන්නේ. ඒ කියන්නේ යටින් දාලා තියෙන බාල්කයක් තියෙන්නේ. D කියන්නේ තලාදය. A B C D. ඊට පස්සේ E. E කියන්නේ මොකද්ද? E කියන්නේ පොතේ, E කියන්නේ ඔය දීලා තියෙන ගොඩනැගිල්ලේ මොකද්ද? ඔය ගොඩ, ඔය D කියන්නේ ඔය යටින් දාලා තියෙන බාල්කය. බාල්කය තමයි D කියලා කියන්නේ. E කියලා කියන්නේ පොතේ ගොඩනැගිල්ලේ මොකද්ද? බිත්තිය. E කියන්නේ බිත්තිය. E කියන්නේ බිත්තිය. ඊට පස්සේ F කියන්නේ, F කියන්නේ දරුවනේ, F කියන්නේ ඔතන එළියේ තියෙන සඳුළු තලයක්. ඕක යම් කෙනෙක් නම් කරලා තියෙනවා සඳුළු තලය කියලා. හරි, ඒ කියන්නේ ඔය දාලා තියෙන බැල්කනි එකක් නේ තියෙන්නේ. ඇත්තටම ඔගේ නම් කරලා තියෙන දරුවනේ ඔය දාලා තියෙන්නේ බැල්කනි එකක්. ඒ කියන්නේ බැල්කනි එක කියන්නේ ඔක කෙනෙක් සඳුළු තලය කියලා තිබ්බනම් ඒත් හරි. හැබැයි ඔගේ අදහස් කරලා තියෙන සඳුළු තලය නෙමෙයි, ඔතන තියෙන දරුවනේ අත් වැටක්. ඔය ඉස්සරහ තියෙන වැටක් ඔය තියෙන්නේ. හරි, ඔක අත්වට මේ කියන්නේ ඔක හරි වචනේ අත්තට එන්නට ඕනේ. නමුත් යම් කෙනෙක් ඔකට සඳුළු තලය කියලා දාලා තියෙනවා නම්, එහෙම නැත්නම් බැල්කනිය කියලා දාලා තියෙනවා නම් ඒත් හරි. එහෙම නැත්නම් අත්වට තමයි හරි උත්තරේ වෙන්නේ. අත්වට. අත්වට. ඊට පස්සේ A B C D E F. ඊට පස්සේ G. G කියන්නේ දරුවනේ ඔක කොන්ක්‍රීට් ගෙබිමක් ඔය තියෙන. එහෙම නැත්නම් කොන්ක්‍රීට් තලාදය කියලා තියෙනවා නම් ඒත් හරි. කොන්ක්‍රීට් තලාදය. එහෙම නැත්නම් දරුවනේ ස්ලැබ් එකක්, එහෙම නැත්නම් කොන්ක්‍රීට් පුවරුව කියලා දෙනවා නම් ඒත් හරි. හරි වචනේ කොන්ක්‍රීට් ගෙබිම. එහෙම නැත්නම් ස්ලැබ් එකක් කියලා දෙනවා නම්, එහෙම නැත්නම් කොන්ක්‍රීට් පුවරුවක් කියලා දෙනවා නම් ඒත් හරි. එහෙම වැරදි දාලා තියෙන දරුවෝ ඉන්නවා කියලා කියන චුට්ටක් එහෙම බලලා හරි දාගන්න. එතන පොඩි සීන් එකක් වෙලා ඇති. අපි පේපර්ස් බලන අය අතින් ඒක එහෙම හරි අය තියෙනවා නම් එහෙම හරි දාගන්න. මම ওই කියන වචන හෝ ඒ ආසන්න සමාන දේවල් තියෙනවා නම් දාගන්න. ගෙබිමක් කියලා තිබ්බොත් වැරදි දුසය කියලා අහලා තියෙනවා. ගෙබිම කියන්නේ ඒක කොන්ක්‍රීට් ගෙබිම කියලාම දාගන්න. නැතුව ලකුණු දීලා නැතුව ඒක කොන්ක්‍රීට් කියන වචනේ එන්න ඕන ගෙබිමක් කියනකොට. වැරදි දාලා තියෙන අය ඉන්නවනේ චුට්ටක් බලාගන්න. මං කියන උත්තරත් එක හරිනම් දාගන්න. හරි. එතකොට G කියන්නේ ඔයාලා දාලා තියෙනට එක කොන්ක්‍රීට් ගෙබිම. එහෙම නැත්නම් කොන්ක්‍රීට් මොකක්ද මේ පුවරුව, ඒ වගේ වචනයක් දාලා තියෙනවා නම් හරි. A B C D E F G. ඊට පස්සේ H. H කියන්නේ මොකද්ද? H කියන්නේ පොතේ කොන්ක්‍රීට් අත්තිවාරම. ඒ කියන්නේ ඔතන දාලා තියෙන්නේ බේස්. ඒ කියන්නේ කොන්ක්‍රීට් බේස් එකනේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ බේස් වලක් කපලානේ. ඒ කියන්නේ කොට්ට අත්තිවාරමන්නේ. ඔක යම් කෙනෙක් කොට්ට අත්තිවාරම කියලා දෙනා නම් ඒත් හරි. එහෙම නැත්නම් කොන්ක්‍රීට් අත්තිවාරම. හරි, කොන්ක්‍රීට් අත්තිවාරම. නැත්නම් කොට්ට අත්තිවාරම කියලා දෙනා නම් ඒත් හරි. හරි. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා පුතේ, ඔතනින් පස්සේ ඔයාලගෙන් අහනවා සිද්ධියක්. ඒ තමයි ගොඩනැගිල්ල මත ක්‍රියා කරන ප්‍රධාන බාර තුනක් අහනවා. ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක වන ප්‍රධාන බාර තුනක්. පුතේ දැන් ඔය ගොඩනැගිල්ල, ඔය කියන ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක වන ප්‍රධාන බාර තුනක් ගත්තම අපි දන්නවා මොනවද පුතේ? අපි දන්න ප්‍රධාන බාර එකක් තමයි දරුවනේ සදාතනිකව තියෙන බාර දෙනවනේ. අපි ඒවට කියනවා දරුවනේ මොනවා කියලාද? මල බර, ඊළඟට සල බර, ඊට පස්සේ පාරිසරික බාර. මතකයිනේ? හරි, ලියන්න දරුවනේ පළවෙනි කෙනා ලියන්න අජීවි බාර. අජීවි බාර. අජීවි බාර. අජීවි බාර වරහන්තර දාන්න මල බර කියලා. අජීවි බාර වරහන්තර දාන්න මල බර කියලා. මල බර. ඊට පස්සේ තව එකක් දෙවෙනි එක කියලා ලියන්න සජීවි බාර.
දෙවෙනියෙන් කරන්න යන්නේ සජීවී බර. ඒ කියන්නේ සල බර. වරහන් ඇතුළේ සල බර කියලා දාන්න. සජීවී බර වරහන් ඇතුළේ දාන්න සල බර. ඊළඟට තව එකක් ලියන්න පාරිසරික බර. පාරිසරික බර. තව කෙනෙක් ලියන්න වෙනත් බර. වෙනත් බර. වෙනත් බර. හරි. වෙනත් බාහිර. ඊට පස්සේ කියනවා හරි. තුන්වෙනි කොටස කියනවා ගොඩනැගිල්ලකට අත්තිවාරමකින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අපි අහනවා. ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. ප්‍රයෝජන දෙකක්. එකක් තමයි දරුවනේ ගොඩනැගිල්ලේ බර දරා ගන්න පුළුවන් අත්තිවාරමකින්. ගොඩනැගිල්ලට සමතල බිමක් නැත්තම් සමතල බේස් එකක් හදලා දෙන්න පුළුවන්. ඔය වගේ අපි අදහස් කරමු කීපයක්. කියන්නේ ගොඩනැගිල්ලකට අත්තිවාරමෙන් තියෙන ප්‍රයෝජන ලියන්නකොට මෙහෙම ලියන්න. ගොඩනැගිල්ලේ බර දරා ගැනීම. 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 හරි, ඔයාලා ලියවපු දේ ගොඩනැගිල්ලේ බර දරා ගැනීම. ඒ වගේම තව එකක් ලියනවා ගොඩනැගිල්ලේ බර දරා ගැනීම. ඒ වගේම තව එකක් ලියනවා මතුපිට සම මට්ටමක්. මතුපිට සම මට්ටමක්. මතුපිට සම මට්ටමක් ලබා ගැනීම. මතුපිට සම මට්ටමක් ලබා ගැනීම. තව එක්කෙනෙක් ලියනවා පස මතට යෙදෙන බරෙහි පස මතට යෙදෙන බරෙහි තීව්‍රතාව. පස මතට යෙදෙන බරෙහි තීව්‍රතාව සීමා කර ගැනීම. පස මතට යෙදෙන බරෙහි තීව්‍රතාව සීමා කර ගැනීම. පස මතට යෙදෙන බරෙහි තීව්‍රතාව සීමා කර ගැනීම. ඊළඟට ගොඩනැගිල්ලට ස්ථායීතාව. ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට ලබා ගැනීම. පොළව තුල සිට ලබා ගැනීම. හරි. ඔන්න එයාගේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස හරි B කොටස. එන්ජිමකට සිසරණ පද්ධතියෙන් අවශ්‍යතාවය මොකක්ද කියලා අහනවා. හරි. එන්ජිමකට සිසරණ පද්ධතිය අවශ්‍යතාවය. සිසරණ පද්ධතිය අවශ්‍යතාවය තමයි පුතේ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වාගෙන අතිරික්ත තාපය පිට කිරීම. අන්තරික තාපය ඉවත් කිරීම තමයි සිසරණ එන්ජිමක සිසරණ පද්ධතියේ කාර්යය වෙන්නේ. හරි, ලියන්න මෙහෙම. ලියන්න එන්ජිමක උපදින, ඒ කියන්නේ B වල පළවෙනි කොටස උත්තරය. එන්ජිමක උපදින, එන්ජිමක උපදින අතිරික්ත තාපය. එන්ජිමක උපදින අතිරික්ත තාපය ඉවත් කරමින්, ඉවත් කරමින්, ඉවත් කරමින් එන්ජිම, එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ, එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගැනීම. එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගැනීම. ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගැනීම. හරි. එයාගේ දෙවෙනි කොටස අහනවා ප්‍රධාන සිසිලන ක්‍රම දෙකක් සඳහන් කරන්න. ඒවනම් අපි දන්නවනේ ලේසි. මොනවද ප්‍රධාන සිසිලන ක්‍රම දෙක? එකක් තමයි දරුවනේ ද්‍රව ජව, ඒ කියන්නේ දැන් එකක් වෝටර් කෝලින් සිස්ටම්, අනිත් එක එයා කෝලින් සිස්ටම්. එකක් තමයි දරුවනේ වායු සිසිලන ක්‍රමය, අනිත් එක තමයි ද්‍රව සිසිලන ක්‍රමය. හරි, ලියනකොට එකක් ලියනවා ද්‍රව සිසිලනය, එකක් ද්‍රව සිසිලනය, නැත්නම් ජල සිසිලනය කිව්වත් හරි, ද්‍රව සිසිලනය. අනිත් එක වායු සිසිලනය. වායු සිසිලනය.
එකක් ද්‍රව සිසිලනේ අනිත් එක වායු සිසිලනය. හරි. ඊට පස්සේ ප්‍රධාන සිසිලන ක්‍රම දෙකක් හරි. රයිට්. ඊට පස්සේ හරි දරුවන්ගේ ප්‍රශ්න රසය ප්‍රශ්න වලට හරියට උත්තර ලියලා සම්පූර්ණ ලකුණු දීලා නැත්තේ ඇයි? හරි මං හිතන්නේ ලකුණු දෙන්නේ නැතුව ඇත්තේ ওই পেপার එක චතුක කියලා දැනගෙන වෙන්න ඇති. හරි දැන් මම ওই සාකච්ඡා කරද්දී එන උත්තර ටික තියෙනවනේ ওই උත්තර ටික තමයි හරි උත්තර වෙන්නේ. අන්න ඒ උත්තර ටික බලලා දාගන්න. එච්චරයි. හරි ඒ උත්තර දිනන හරි දාගන්න. ওই දීලා තියෙන ඔයාලට ඕවට දෙන්න ඕන ලකුණු මට්ටමක් পেপার එක දීලා තියෙනවනේ. අන්න ඒ ලකුණු ටික දරබඩස් කරලා දාගන්න. මම දැන් කියද්දි ඔයාලගේ পেপার එකේ උත්තර හරියට වැරදි දාලා තියෙනවා නම් වැරදි එක කපා ගන්න කපලා ඔය ලකුණු ප්‍රමාණය මම දීලා තියෙනනේ මේ ප්‍රශ්නේ මෙච්චරක් එන්න ඕන කියලා ආන් එක දාගන්න. දාලා අවසානට ඔක ෆයිනලයිස් කරගමු අපි. හරි කලබල වෙන්න නැතු යන්කෝ. හරි ඊට පස්සේ කියනවා සිසිලන පද්ධතියේ කොටස් හතරක්. සිසිලන පද්ධතිය අපෙන් අහනවා කොටස් හතරක්. මොනවද පුතේ සිසිලන පද්ධතියේ තියෙන කොටස් මොනවද? ඔ එකක් තමයි විකිරකය රේඩියේටරයක් තියෙනවා. සිසිලන පංකාවක් තියෙනවා. ඒ වගේම දරුවනේ තව තියෙනවා සොඩ නල තියෙනවා. ඒ වගේම තව තියෙනවා ජල කුහර තියෙනවා. තර්මෝස්ටැට් වැල්ව් තියෙනවා. ජල පොම්පයක් තියෙනවා. සිසිලන පද්ධතියේ ඔන්න කොටස්. ලියන්නකෝ. විකිරකය සිසිලන පංකාව සොඩ නල ඊළඟට උෂ්ණත්ව පාලක වැල්ව ජල පොම්ප හරි ඔන්න සිසිලන පද්ධතියේ තියෙන කොටස් හතර. හරි ඊට පස්සේ හතරෙනි කොටස කියලා පොදේ සිසිලන පද්ධතිය ඇති වෙන්න පුළුවන් දෝෂයන් සඳහන් කර ඒ සඳහා යොදා ගන්නා පිළියමක් අපෙන් අහනවා. හරි දරුවනේ එකක් තමයි විශේෂම දැන් අපිට ඔය රේඩියේට් දැන් සිසිලන පද්ධතිය ඇති වෙන්න පුළුවන් දෝෂයක් තමයි විශේෂම දරුවනේ දැන් ඔය මේ විකිරක නල අවහිර වෙනවා. හරිද? විකිරක නල අවහිර වෙනවා. ඒක දෝෂයක්. ඒ වගේම තව සිද්ධ වෙන්න පුළුවන් සිසිලක ද්‍රවය කාන්දු වෙන්න පුළුවන්. ඒ වගේම පංකාපටිය බුරුල් වෙන්න පුළුවන්. ඒ වගේම ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන්. හරි? ලියන්න ඒ නිසා මෙන්න මෙහෙම එකක් ලියන්න. පංකාපටිය බුරුල් වීම. ඔන්න දෝෂයක්. පංකාපටිය බුරුල් වීම දෝෂයක්. ඉදිරියෙන් ලියන්න ඒකට කරන්න ඕන පිළියම ලියන්න. පටිය නිවැරදි ලෙස සීරුමාරු කිරීම. ඒකට කරන්න ඕන දේ පටිය නිවැරදි ලෙස සීරුමාරු කිරීම. දෝෂයක් සඳහන් කරලා දෙන්න තියෙන පිළියමක් අහන්නේ. ඒක සරල දෝෂයක්නේ. බෙල්ට් එක බුරුල් වෙනවා, බෙල්ට් එක ඉර කරනවා. එච්චරයි. හරි? ඒ වගේ සරල උත්තරයක් දෙන්න ඇති. සී කොටස දෙනවා. ඉලෙක්ට්‍රොනික පරිපථවල සංග්‍රහිත පරිපථයක් උපාංග වලට විදුලිය සපයීමේදී යොදා ගන්නා වෝල්ටීතාව ස්ථායීව තබා ගන්න සෙනෙඩයෝඩ භාවිත කරනවා. මෙවැනි සෙනෙඩයෝඩ නැත්නම් මෙවැනි ස්ථායිකාරක පරිපථයක් පහළින් දීලා තියෙනවලු. හරි පහළින් දෙනවා දරුවනේ අපිට. හරි ඔය පහළින් දීපු සටහන ගැනයි අපි දැන් ඔය කතා කරන්නට යන්නේ. මෙතන දෙනවා සෙනෙඩයෝඩ එකක්. ප්‍රතිරෝධයක් තියෙනවා. සෙනෙඩයෝඩ එකක් තියෙනවා. මෙයා RL, මෙයා RS, මෙයා සැපියුම් විභවය 30 වෝල්ට්. හරිද? මෙයා සෙනර් ඩයෝඩ් එක 6.2 වෝල්ට් සෙනර් වෝල්ටීයතාව. හරි. එතන ඩයෝඩ් එකේ මැක්සිමම් වෝල්ටීය ක්ෂමතාවය 100යි මිලිවෝල්ට්. මෙතනින් අයින්සෙට් කරන්ට් එක යනවා. මෙයා අයි ලෝඩ් කරන්ට් එක මෙයා හරහා IS කරන්ට් එක යනවා. හරි. සැපියුම් වෝල්ටේජ තව 30ක් වන අවස්ථාවේ සෙනර් ඩයෝඩ් එකේ IZ මිලි ඇම්පියර් 5ක විබරයක් ලබා ගන්නා ධාරාව මිලි ඇම්පියර් 5ක හා විබරයෙන් ලබා ගන්නා ධාරාව මිලි ඇම්පියර් 10ක් වෙනවා කියලා අපිට කියනවා. හරි. මොකද ලස්සන ප්‍රශ්නයක් දරුවනේ අපිට දැන් දෙන්නේ. හරි. ඊට පස්සේ අපිට කියනවා සෙනර් ඩයෝඩ් එක පළවෙනි එක කියනවා සෙනර් ඩයෝඩ් එක වෝල්ටේජ ස්ථායීකරණයක් ලෙස භාවිතයේදී තියෙන්නට ඕනේ අවශ්‍යතා තුනක් සඳහන් කරන්න. අවශ්‍යතා තුනක්.
හරි දරුවනේ පළවෙනි එක්කෙනා තමයි සෙනෙඩයිඩ් එක අපි වෝල්ට් එකයි ස්ථායි කරන පරිපථය තුල රඳවනකොට මෙයා පසුනැඹුරුව තියෙන්නට ඕන පුතේ. මෙයා පසුනැඹුරුව තියෙන්නට ඕන. ඒ වගේම දරුවනේ සෙනෙඩයිඩ් එකේ දරුවනේ සෙනෙඩයිඩ් එකට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් අපි සපයලා තියෙන්නත් ඕන. ඒ වගේම සෙනෙඩයිඩ් එකේ බිඳවැටු වෝල්ට් එකව බාහිරයේ වෝල්ට් එකවට සමාන වෙන්නත් ඕන. පැහැදිලිද? ඔන්න ඔව තමයි දරුවනේ විය යුතු අවශ්‍යතා ටික. ඒ නිසා අපි දරුවනේ ওই ටික පැහැදිලිව නෝට් කරනවා මෙන්න මෙහෙම. අපෙන් අහන්නේ එකනේ භාවිතයේදී තියෙන උන අවශ්‍යතා තුනක්. හරි ස්ථායිකාරක ඇට්ලස් භාවිතයේදී තියෙන උන අවශ්‍යතා තුනක්. ඊට පස්සේ මෙන්න මෙහෙම පළවෙනි එකලා කියනවා. පළවෙනි එකලා කියන පොතේ පසු නැඹුරු ආකාරයට සවිකර තිබිය යුතුයි. පසුනැඹුරු ආකාරයට සවිකර තිබිය යුතුයි. පසුනැඹුරු ආකාරයට සවිකර තිබිය යුතුයි. පසුනැඹුරු ආකාරයට සවිකර තිබිය යුතුයි. සවිකර තිබිය යුතුයි. පසුනැඹුරු ආකාරයට සවිකර තිබිය යුතුයි. දෙවෙනි එකන ලියනවා. සෙන ඩයෝඩයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධකයක් යෙදිය යුතුයි. 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 ඊට පස්සේ ලියනවා පරිපථයට ලබා ගන්නා ධාරාව 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 නෑ එහෙම ලියන්න එපා. අපි වෙන විදිහකට කතා කරමු. හරි මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. තව ලියන්න. මෙහෙම ලියන්න. සෙනෙහ දියෝඩයේ බිඳ වැටුණ විට විභවය බාහිර විභවයට සමාන විය යුතුයි. බාහිර විභවයට සමාන විය යුතුයි. දෙවෙනි කොටස කියනවා ඉහත පරිපථයේ සැපයීමෙන් ලබා ගන්නා ධාරාව කොච්චරද? සැපයීමෙන් ලබා ගන්නා ධාරාව කියලා කියන්නේ IS නේ. දැන් මෙතන කියනවා IZ දීලා තියෙනවා. ඒකවල දැන් අපිට දෙනවනේ මෙතන දෙනවා IZ දෙනවා. විභවයෙන් ලබා ගන්නා ධාරාව කියන්නේ I load එකක් දෙනවනේ. අපෙන් අහන්නේ ඉහත පරිපථයේ සැපයීමෙන් ලබා ගන්නා ධාරාව. අපි දන්නවා පොතේ IS සමානයි IZ current එක දාන I load current එක කියලා දන්නවනේ. මේ දෙන්නගේ එකතුව IS සමානයි කියලා දන්නවනේ. IZ දෙනවා අපිට ගාණේ පොතේ කීයක් කියලාද දෙන්නේ? IZ 5 මිලියන් කියලා දෙනවා. I load දෙනවා කීයක් කියලාද? 10ක් මිලියන් පියර කියලා දෙනවා. මේ දෙන්න එකතුනක් කීයද? 15යි මිලියන් පියර. එහෙනම් සැපියුමේ කරන්ට් එක මිලියන් පියර කීයද? 15යි. මේ යගේ ඇවිල්ලා තියෙනවනම් ඔබ නිවැරදි. අඩුපාඩු තියෙනවනම් හදාගන්න. හරි? ඔය 90 දරුවනේ ඔයාලට පිළිතුරු ලැබිලා ඇති. හරි. අඩුපාඩු තියෙනවනම් හදාගන්න උත්සාහ කරන්න. හරි. තුන්වෙනි කොටස හරි 4. RS ප්‍රතිරෝධකයේ අගය හා එහි ප්‍රමද ජවය ගණනය කරන්න. හරි. RS ප්‍රතිරෝධකයේ අගය.
දැන් මෙයාගේ අහය අපි දන්නවා සැපියුම් වෝල්ටීයතාවය සමානයි මෙයාගේ විභවය දන්න මෙයාගේ විභවය කියලා. අපි දැන් ওই ගණන් හදලා තියෙනවනේ. හරි. දැන් මම උත්තරේ ගත්ත දෙවෙනි කොටසට තුන්වෙනි කොටසට උත්තරේ ගන්නවා මෙහෙම. අපි දන්නවා VS සැපියුම් විභවය සමානයි මෙයාගේ විභවය VR දන ඩයෝඩ් එකේ විභවය VD කියලා දන්නවා. එතකොට සැපියුම් විභවය කියලා කියන්නේ 30යි. VR කියන්නේ පුතේ IS වාරයක් RS. VD ඩයෝඩ් එකේ විභවය කියන්නේ 6.2යි. 6.2නේ. ඔව්. එතකොට 30 තියෙන පැත්තට එනවා 6.2ක්. අඩු වෙනවා 6.2ක්. සමානයි IS කියන්නේ 15යි මිලි ඇම්පියර. 15 වැඩි කළා 10 වෙනුත් කරේ වාරයක් RS. දන්නේ නැහැ. 10ෙන් 2ක් ගියොත් 8යි. මෙතන දැන් තියෙන්නේ 29යි. 9ෙන් 6ක් ගියොත් 3යි. මෙතන 2යි. සමානයි 15 වැඩි කිරීම 10 වෙන 3ක් RS කියලා එනවා. එහෙනම් RS කියන්නේ 23.8 බෙදෙනවා 15 වැඩි කිරීම 10 වෙන 3ෙන්. දැන් ඉතින් මේක සුළු කරගනිමු අපි. සුළු කරගනිද්දී එනවා 23.8 බෙදෙනවා 15ෙන්. උත්තරයක් එනවා 1.58 වැඩි කිරීම 10 3ක්. 1.58යි 6යි 6 වැඩි කිරීම 10 3ක්. මේ කොටට පයින්වනේ. එතකොට ඔක 1000ෙන් වැඩි වෙන ඊට පස්සේ අපිට උත්තරයක් එනවා 1586.6යි 6ක් කියලා එනවා ප්‍රතිරෝධය. 1586.6යි 6ක්. මේ අගේ තියෙනවනම් ඔබ නිවැරදි බලන්න අඩුපාඩු තියෙනවනම් හදාගන්න. හරි. ඒක නාසන වශයෙන් 1587ක් කියලා වට ගන්නත් පුළුවන්. 86.66ක් කියන 87ක් කියලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම අහනවා සෙනා දිවිඩෙන් තුලින් ගලන්න පුළුවන් නෙමෙයි R2 ප්‍රතිරෝධකේ ජවය අගේ හිව්වා ප්‍රමද ජවයත් අපෙන් අහනවා. දැන් අගේ හිව්වට පස්සේ ජවය හොයන්න පුළුවන් අපිට මෙහෙම. ජවය කියලා කියන්නේ අපිට ලියන්න පුළුවන් දැන් එයාගේ අපි දන්නවා ප්‍රතිරෝධය දන්නවා. එයා තුලින් ගන්න කරන්ට් එක දන්නවා. එතකොට අපි දන්නවා P සමානයි VI වගේම P සමානයි I වර්ගයේ R කියලා දැම්මනම් අපිට ජවය ලැබෙනවා. ප්‍රතිරෝධකයට දානවා P සමානයි I වර්ගයේ R. එයා තුලින් ගන්න කරන්ට් එක IS වර්ගය වාරයක් RS. IS කියන්නේ කීයද? 15යි මිලි ඇම්පියර. 15 වැඩි කිරීම 10 ඍණ 3 කියන එකනගේ වර්ගය වැඩි කළා RS. 1586.6ක් කියන 87ක් කියලා ගමුකෝ. හරි. සුළු කරද්දී අපට උත්තරයක් ලැබෙනවා. ඕක සුළු කරලා ගමු. හරි. ඒ කියන්නේ 15 වැඩි කිරීම 10 ඍණ 3 වර්ගයේ වාරයක් 1587ක් මේ දෙන්නේ. 1587ක් එක පේන්නේ නැද්ද? මම කියට ලියන්නද? නැත්නම් කම් මේක කරලා ලියන්නම් කොහොමද? මේක මම ගත්තේ IS කියන්නේ 15 මිලි ඇම්පියරනේ. 15 වැඩි කළා 10 ඍණ 3. මෙයාගේ වර්ගය වැඩි කළා RS කියන්නේ 1587ක් කියලා ගත්තා. හරි 86.66 187ක් කියලා ගත්තා. දැන් සුළු කරමුකෝ අපි. 15 වැඩි කිරීම 10 ඍණ 3ක් කියන්නේ ඔබ 10න් බෙදපුවම දශම බිංදුවයි 1.5ක් වෙනවා ඒකේ වර්ගය. ඒක වැඩි කරනවා 1587. උත්තරයක් කරන දශම 3.5ක්. ජවයක්නේ. බිංදුවයි දශම 3.5යි 7ක් ආසන්න වශයෙන් 3.6ක් කියලා එනවා වොට් වලින්. හරි වොට් 0.36ක් කියලා එනවා. අඩුපාඩු තියෙන එකක් ගාලා හදා ගන්න බලන්න. අඩුපාඩු තියෙන එකක් ගාලා හදා ගන්න බලන්න. හරි. ඉවර කරගන්න උත්සාහ කරමු අපි. හරි. ඔයගොල්ලෝ උත්තර හරියදී. ඉක්මන් කරමු අපි.
පාර්ට් 1586 දශම 66 දාලා ගත්තොත් වැරදිද කියලා නෑ නෑ එහෙම වැරදි නැහැ. ඔය ළඟම අගයක් එයි. ඔය ආසන්න වශයෙන් ළඟ අගයක් එයි. ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ කියනවා හතරවෙනි කොටස සෙනෙල් දියෝඩිය තුලින් ගලන්න පුළුවන් උපරිම පසුනඹුරු ධාරාව කොච්චරද? සෙනෙල් දියෝඩිය තුලින් ගලන්න පුළුවන් උපරිම පසුනඹුරු ධාරාව. හරි. එතකොට දරුවනේ ඔය සෙනෙල් දියෝඩිය තුලින් ගලන්න පුළුවන් උපරිම පසුනඹුරු ධාරාව කියලා කියනකොට අපිට හොයන්න වෙනවා ඔය කියන කතාවට අනුව දරුවනේ ඔය සෙන දියෝඩේ අපිට දීලා තියෙන මිලිවෝල්ට් 100ක් කියලා එයා තුළ දරන කරන්ට්, ඒ කියන්නේ ඔය දීලා තියෙන කතන්දරය අපිට කියනවානේ මැක්සිමම් ඩයෝඩ් එක කරා යන මැක්සිමම් ක්ෂමතාවය මිලිවෝල්ට් මෙච්චරක් කියලා. එතකොට අපිට හොයන්න වෙනවා ඒ කියන්නේ දැන් මෙතන දෙනවානේ ඩයෝඩ් එකේ මැක්සිමම් වොට් ගාන, මේ මැක්සිමම් වොට් ගානට සෙට් වෙන කරන්ට් එක කියද කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි මම හොයන්නම්කෝ මෙහෙම. හරි අපිට දැන් මෙයාට අදාළව විසඳුම් ලබා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මම මේක කර මකන්නම්. හරි අපිට දැන් ඔය කියනවනේ පොදේ දැන් ඔය කතන්දරය අපිට කියනවනේ මෙහෙම එකක්. මොකක්ද කියන්නේ? සෙනවදියෝඩේ ක්ෂමතාවය එක ඩයෝඩ් එකේ මේ ක්ෂමතාවය දෙනවනේ 100ක් මිලිවොට් කියලා. මම එක ලියනවා P Z සමානයි I Z වාරයක් P සමානයි මම VI කියන එක ගන්නෙ. VZ කියලා ගන්නවා. හතරවෙනි කොටස උත්තරේ මම ලියන්නේ ඈ. අර P සමානයි VI කියන එක මම ලියනවා සෙනර් ඩයඩ් එක සලකලා PZ සමානයි IZ වාරයක් VZ කියලා. PZ කියන්නේ මෙන්න මේක මිලිවොට් 100. PZ කියන්නේ 100යි මිලිවොට්. මිලිවොට් 100 කියන එක මම ලියනවා වොට් කරලා 100 වැඩි කරනවා 10 3. මිලිවොට් වොට් කරනවා. IZ මම ඇත්තටම මෙතනදී ගන්නෙ මැක්සිමම් වටිනාකම. මම ඒක ලියනවා IZ වල මැක්සිමම් මගය වාරයක් VZ 6.2යි. මෙයා මේ පැත්තට යනවා. එතනට IZ වල මැක්සිමම් මගය ලැබෙනවා. මොකද මෙතන මේ දීලා තියෙන අපිට ඩයෝඩ් එකේ ක්ෂමතාවයේ මැක්සිමම් මගයනේ. PD max කියන්නේ ඩයෝඩ් එකේ මැක්සිමම් ක්ෂමතාවය දෙන්නේ. ඒ නිසා මම මෙයා මෙයාගේ පැත්තට ගෙනියනවා. ඒ කියන්නේ 100 වැඩි කිරීම 10^3 කියන එක බෙදෙනවා 6.2. හරි දැන් සුළු කරලා ගන්නවා. එතකොට එනවා 100 බෙදෙනවා 1000ෙන් ඒක බෙදෙනවා 6.2. එතකොට එනවා අපිට 0.01 6ක් කියලා ඇම්පියර් වලින් එනවා. ඔය IZ වටිනාකම IZ maximum value එක එනවා 0.01 6ක් කියලා. අපෙන් අහන්නේ උපරිම පසුනඹුරු ධාරාව ඇම්පියර 0.01 6ක් කියලා අපිට එනවා කරන්ට් එක. ඒ කියන්නේ මිලි ඇම්පියර වලින් නම් 16ක් කියලා අපිට ගන්නට පුළුවන්. මිලි ඇම්පියර වලින් නම් 16ක්. හරිද? හරි. අඩුපාඩු තියෙනවා ඉක්මනින් හදා ගන්න. හරි ඉක්මනින් ගන්න. හරි 7 වෙනි ප්‍රශ්නේ එනවා. ඈත අතීතයේ සිට අද දක්වා වූ කාලයේ විවිධ යුගවලට වෙන් කරනවා. පළවෙනි කොටස කියනවා එසේ විවිධ යුගවලට වෙන්වීමට පදනම් වෙච්ච පහත සඳහන් කරුණු සඳහා උදාහරණයකින් සපයන්න. ඒ කියන දරුවනේ විවිධ යුගවලට වෙනස් වෙන්න හේතු වෙච්ච තාක්ෂණික භාවිතයයි සංස්කෘතික පරිවර්තනයයි අපෙන් අහනවා. හරි දරුවනේ දැන් අපිට ගත්තා කරන්න පුළුවන් මෙතනදී ඔය තාක්ෂණික භාවිතයත් එක්ක කොහොමද සංස්කෘතික පරිවර්තනය සිද්ධ වුනේ කියලා දැන් උදාහරණයක් විදියට අපිට කතා කරන්න පුළුවන් වෙනවා. මෙතනදී දරුවනේ දැන් මේ අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය තාක්ෂණික භාවිතයක් ගත්තොත් අපි ගමුකෝ බුරුමය. දැන් මුල්ම කාලේ තිබුණ පුතේ බුරුමය. අද වර්තමානයේදී මොකක්ද වෙලා තියෙන්නේ? බුරුමය කියන උපකරණය අද විදුලියෙන් ක්‍රියාත්මක වෙන ඩ්‍රිල් මැෂින් එකක් බවට පත් වෙලා තියෙනවා. පැහැදිලිද? ඒ වගේම සංස්කෘතික පරිවර්තනයන් එහෙම ගත්තොත් පුතේ
දැන් අර ඉස්සර කාලේ අපි ඇන්දේ එක්කෝ අපි නිර්වස්ත්‍රව හිටියා, එහෙම නැත්නම් කොළාතු සම් සතුන්ගේ සම් වගේ දේවල් වලින් විලිවහ ගත්තා. හැබැයි අද වෙනකොට අපි දරුවනේ ඇඳුම් ආයිත්තම් වලින් සැරිසරනවා. පැහැදිලිද? අපිට ඒ වගේ කීපයක් කියන්න පුළුවන්. පැහැදිලිද? හරි, අපි කතා කරමු. ලියන්න මෙහෙම, මෙහෙම ලියමුකෝ. තාක්ෂණික භාවිත කියලා තැනට එන්න. තාක්ෂණික භාවිත කියලා දාලා මෙහෙම ලියන්නකෝ. තාක්ෂණික භාවිත, තාක්ෂණික භාවිත ලියන්න පොතේ මෙහෙම ලියන්න. තාක්ෂණික භාවිත කියලා දාලා යටි ලියන්න. මෙහෙම ලියන්න. අතීතයේ භාවිතා කළ බුරුමය කැටි ලියන්න. අතීතයේ භාවිතා කළ බුරුමය, අතීතයේ භාවිතා කළ බුරුමය, අතීතයේ භාවිතා කළ බුරුමය අදවන විට, අතීතයේ භාවිතා කළ බුරුමය අදවන විට, අදවන විට විදුලියෙන් ක්‍රියාත්මක, අදවන විට විදුලියෙන් ක්‍රියාත්මක, අදවන විට විදුලියෙන් ක්‍රියාත්මක, අදවන විට විදුලියෙන් ක්‍රියාත්මක, විදුලියෙන් ක්‍රියාත්මක විදුම් යන්ත්‍රයක් බවට පත්වීම, විදුම් යන්ත්‍රයක් බවට පත්වීම, විදුම් යන්ත්‍රයක් බවට පත්වීම, විදුම් යන්ත්‍රයක් බවට පත්වීම. හරි, රයිට්. ඊට පස්සේ තව එකක් ලියන්න. අනේ ඇති ඇති වෙලා මදි නැත්තම් ඇති. ඊට පස්සේ එකයි අහන්නේ. හරි, ඊට පස්සේ ඊළඟට ලියනවා සංස්කෘතික පරිවර්තනය කියලා ලියන්න. ඊළඟට දෙවෙනි එක කරනට ලියන්න. දෙවෙනි කරුණ අහනවානේ අපි සංස්කෘතික පරිවර්තනයකුත් ලියන්න කියලා. එන සංස්කෘතික පරිවර්තනය ලියන්න. සංස්කෘතික පරිවර්තනය ලියන උදේ මෙහෙම. අතීතයේ, අතීතයේ කොළාතු, අතීතයේ කොළාතු, අතීතයේ කොළාතු සතුන්ගේ කමා සතුන්ගේ සම් කොළාතු කමා සතුන්ගේ සම් ආදිය, ආදිය ඇඳුම් ලෙස භාවිතා කළද, ආදිය ඇඳුම් ලෙස භාවිතා කළද, ආදිය ඇඳුම් ලෙස භාවිතා කළද වර්තමානයේ, වර්තමානයේ නූල් වලින් වියන ලද, වර්තමානයේ නූල් වලින් වියන ලද වර්තමානයේ නූල් වලින් වියන ලද ඇඳුම් භාවිතා කිරීම, නූල් වලින් වියන ලද ඇඳුම් භාවිතා කිරීම, නූල් වලින් වියන ලද ඇඳුම් භාවිතා කිරීම ඇති. ඊට පස්සේ දෙවැනි කොටසට කියනවා තාක්ෂණවේදී විකාශයේ සිදුවිච්ච යුග අතරින් නූතන යුගයේ සහ අභ්‍යවකාශ යුගයේ ඉතාමත් වැදගත් වෙනවා කියලා කියනවා. හරි, ඊට පස්සේ කියනවා එම යුගවල සිදුවිච්ච වැදගත් සොයා ගැනීම් දෙක බැගින් අපෙන් අහනවා. එම යුගවල සිදුවිච්ච වැදගත් සිදුවීම් දෙක. දැන් නූතන යුගයේ ගත්තාම නූතන යුගයේ සිදුවිච්ච දේවල් මොනවද? පරිගණකය, චන්ද්‍රිකාව, ගුවන් යානය වගේ දේවල්, පරිලෝකන තාක්ෂණය වගේ දේවල් නූතන යුගයේදී හොයා ගත්තා. ඊළඟට පොදේ අභ්‍යවකාශ තරණ යුගයේදී ක්ලෝන නිෂ්පාදන, නැනෝ නිෂ්පාදන වගේ දේවල් සොයා ගත්තා. එනිසා ලියන්න පොදේ නූතන යුගය කියලා දාලා ලියන්න. නූතන යුගය දෙවෙනි කොටස උත්තරේ ලියන නූතන යුගය. නූතන යුගය කියලා දාලා එම යුගය තුළ සොයාගත් දේවල් ටික ලියන්න. නූතන යුගය ලියන පොතේ පරිගණකය, පරිගණකය ප්‍රොකට්ටුව, ප්‍රොකට්ටුව, ප්‍රොකට්ටුව ඒ වගේම අභ්‍යවකාශ යානා, අභ්‍යවකාශ යානා ඊළඟට පරිලෝකන තාක්ෂණය, පරිලෝකන තාක්ෂණය සූර්ය පැනල, සූර්ය පැනල ඔය වගේ දේවල් හොයාගත්තා ඔය නූතන යුගයේ. ඊළඟට ලියන්න අභ්‍යවකාශ තරණ යුගය කියලා. අභ්‍යවකාශ තරණ යුගය, අභ්‍යවකාශ තරණ යුගය තුළ සොයාගත් දේවල් ලියන්න. ලියන්න ක්ලෝන තාක්ෂණය, ක්ලෝන තාක්ෂණය, ක්ලෝන තාක්ෂණය ඒ වගේම ලියන්න නැනෝ නිෂ්පාදන, නැනෝ නිෂ්පාදන, නැනෝ නිෂ්පාදන. හරි, ඊට පස්සේ එනකොට B කොටසට
බී කොටස ලැබිලා කියනවා පොතේ මෙහෙම බී කොටස කියනවා ශ්‍රී ලංකාවට අතීතයේ සිටම මැණික් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. පළවෙනි එක ශ්‍රී ලංකාවට මැණික් කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශ දෙකක්. මැණික් වලට ප්‍රසිද්ධ ප්‍රදේශ දෙකක් අහනවා. එකක් තමයි පොතේ රත්නපුර අපි නම් දරාපු ප්‍රදේශ විදිහට දකිනවා. එකක් ලියන පොතේ රත්නපුර කියන්නේ රත්නපුර. තව ලියන්න ඕන ඇලහැර රත්නපුර, ඒ වගේම ඇලහැර, ඒ වගේම බකමූණ බකමූණ, ඒ වගේම බලංගොඩ බලංගොඩ බලංගොඩ, වැල්ලවාය වැල්ලවාය, ඒ වගේම ලුණුගම් වෙහෙර ලුණුගම් වෙහෙර, ඔය වගේ ප්‍රදේශ අපිට කියන්නට පුළුවන්. දෙක, නිෂ්පාදන ස්වරූපය අනුව කර්මාන්ත වර්ගීකරණයේදී මැණික් කර්මාන්තය අයත් වන්නේ මොන වර්ගයටද කියලා අහනවා. මැණික් කර්මාන්තය අයිති වෙන්නේ පතල් හා කැණීම් කියන වර්ගයට. කියන පුතේ පතල් හා කැණීම් කියලා ලියන්න. දෙවෙනි කොටස උත්තරය පතල් හා කැණීම්. පතල් හා කැණීම්. තුන්වෙනි ප්‍රශ්නය කියනවා මැණික් කර්මාන්තයේ අවිධිමත්ව සිදු කිරීමෙන් පරිසරයට ඇති කරන අහිතකර බලපෑම් දෙකක්. අවිධිමත්ව සිද්ධ කරපුවම පරිසරයට ඇති කරන බලපෑම් විශේෂම දරුවනේ අර ව්‍යාකර සූත්‍ර යදාගෙන දරුවනේ අවිධිමත්ව ඔය මැණික් ගැරීම නැත්තම් මැණික් හැරීම සිද්ධ කරපුවාම පරිසරයට වෙන හානිය ගත්තාම දරුවනේ විශේෂම දරුවනේ පාංශු ආදෙනයන් සිද්ධ වෙනවා. ඒ වගේම ගංගා යුරු ගත්තාම විශේෂම ගං යුරු පළල වෙනවා. ඒ වගේම පොළව ඇතුලේ හාරන්න ගත්තට පස්සේ සමහර විට නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකරපුවාම මැදින් පාත් වෙලා ගොඩනැගිලි වල විශේෂම ඉරිතලීම් පිපිරීම් හෝ ගිලා බැසීම් නායයාම් ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඕවා තමයි අවිධිමත්ව කරපුවාම සිද්ධ වෙන දේවල්. ලියන පොතේ කීපයක් ලියනවා මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන. මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන අවිධිමත් ලෙස මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන අවිධිමත් ලෙස සිදු කිරීම අවිධිමත් ලෙස සිදු කිරීම අවිධිමත් ලෙස සිදු කිරීම නිසා 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 නායයම් 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 කම ගොඩනැගිලි වල බිත්ති පිපිරීම් ගොඩනැගිලි වල බිත්ති පිපිරීම් ආදී සිදුවීම ගොඩනැගිලි වල බිත්ති පිපිරීම ආදී සිදුවීම. තව එකක් ලියන්න තව එකක් ලියන්න යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් පිටාර දුම නිසා පිටාර දුම නිසා වායුගෝලයේ මෙන්ම ශබ්ද දූෂණයද සිදුවේ. වායු ගෝලයට වායු දූෂණය මෙන්ම කියලා දාන්නකො. වායු දූෂණය මෙන්ම ශබ්ද දූෂණයද සිදුවේ. වායු දූෂණය මෙන්ම ශබ්ද දූෂණයද සිදුවේ. ශබ්ද දූෂණයද සිදුවේ. හරි. ඊට පස්සේ ලියනවා හතර මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ආයතන මගින් ගන්නට වන ක්‍රියාමාර්ග දෙකක්. රාජ්‍ය ආයතන මගින් ගන්න වන ක්‍රියාමාර්ග දරුවනේ ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් දරුවනේ විශේෂයෙන්ම ඔය පතල් හා ඒ අදාළ කාර්යයන් සිද්ධ කරන ඒ ස්ථාන අධීක්ෂණයට ලක් කරන්නට ඕන, ඔවුන්ට නිසි පුහුණුවක් දෙන්නට ඕන පතල් කරුවන්ට. ඔය වගේ දේවල් අපිට කරන්න පුළුවන් මේ හානිය වළක්ව ගන්න. කියන පුතේ පතල් සැකසීමට හෝ පතල් පතල් සැකසීමට එමත්නම් තැනීමට හෝ පතල් සැකසීම නිමතන් තැනීමට හෝ තැනීමට හෝ ඊට පෙර
ඊට පෙර අදාළ ඉඩම අධීක්ෂණය ඒ වගේම තව එකක් ලියනවා තව එකක් ලියනවා මැණික් ගැරීම සඳහා බලපත්‍ර ලබා දීම මැණික් ගැරීම සඳහා බලපත්‍ර ලබා දීම ඔය වගේ දේවල් අපිට කරන්නට පුළුවන්. ඊට පස්සේ C පළවෙනි කොටස මැණික් කර්මාන්තයේදී සිද්ධ වෙන්න පුළුවන් පුද්ගලනතුරු වර්ග දෙකක් සහ ඒවා වළක්වා ගැනීමට ගන්න පුළුවන් පූර්වෝපායන් දෙකක් අහනවා. මැණික් ගරද්දී ඇති වෙන්න පුළුවන් අනතුරු සහ ඒවා අවම කරගන්න ගන්න පුළුවන් පූර්වෝපායන්. හරි මොනවද පොතේ අනතුරු? එකක් තමයි දරුවනේ දැන් පතලේ වැඩ කරනකොට විෂ වායුව ආග්‍රහණය වෙන්න පුළුවන්. ඒතර ඒ සඳහා කරන්න ඕන පූර්වෝපායන් විදියට දරුවනේ ඔය කෘතිම ශෝෂණ ලබා දෙන්න, එහෙම නැත්නම් කෘතිම ශෝෂණ නෙමෙයි කෘතිම මේ වාතය ලබා ගන්න පුළුවන් සිලින්ඩර භාවිතා කිරීම, එහෙම නැත්නම් මුහුණු ආවරණය කර ගැනීම වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම විශේෂම දරුවනේ දැන් ඔය මැනික් කරනකොට විශේෂම ඒ ඇති වෙන ඒ සෝදන ක්‍රියාවලිය සහ ඒ ඩස්ට් එක වගේ දේවල් ගිහිල්ලා ශ්වසන මාර්ග අවහිර වීම වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒ නිසා ලියන්න මෙන්න මෙහෙම. ලියන්න දරුවනේ මේව ලියන්න. අනතුරක් ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න දරුවනේ. පතලේදී අනතුරු කියන පත්‍රය වල ලියන්න. නැත්නම් අනතුරක් විදිහට ලියන්න. පතලේදී විෂ වායුන් ආග්‍රහණය වීම. ඔන්න ඒක අනතුරක්. පතලේදී විෂ වායුව ආග්‍රහණය වීම. පතලේදී විෂ වායුව ආග්‍රහණය වීම. ආග්‍රහණය වීම. විෂ වායුව ආග්‍රහණය වීම. පුංචි ලිකැලක් ගහලා ලියන්නේ ඒ සඳහා ප්‍රේරිත ප්‍රතික්‍රමය කියන්න දරුවනේ. ප්‍රතික්‍රමය කියන්න. කෘතිම ශ්වසනය පුංචි කැලක් කරගෙන කෘතිම ශ්වසනය ලබා දීම සඳහා කෘතිම ශ්වසනය නැත්නම් කෘතිම ශ්වසන උපකරණ සැපීම. එහෙම ලියන්නකො කෘතිම ශ්වසන උපකරණ සැපීම. කෘතිම ශ්වසන උපකරණ සැපීම. කෘතිම ශ්වසන උපකරණ සැපීම. තව අනතුරක් ලියනවා. තව එකක් ලියන්න. මැණික් ගැරීමේදී තව අනතුරක් ලියන්න. මැණික් ගැරීමේදී එහි සියුම් අංශු මැණික් ගැරීමේදී එහි සියුම් අංශු ආශ්වාස වීම ආශ්වාස වීම ආශ්වාස වීම සියුම් අංශු ආශ්වාස වීම ඒකට කරන ප්‍රතික්‍රමයක් ලියන්න ආරක්ෂක මුව නැත්නම් ආරක්ෂක මුව ආරක්ෂක ආරක්ෂක මුඛහා නාස් ආවරණ ආරක්ෂක මුඛහා නාස් ආවරණ පැලඳීම 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 හරි සීවල පළවෙනි කොටස හරි සීවල දෙවෙනි කොටසට එනවා සීවල දෙවෙනි කොටසට එනවා පුතේ ලියනවා වැඩබිමක සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සේවපක්ෂයේ වගකීම් දෙකක් සේවපක්ෂයේ වගකීම් අහනවා දරුවනේ එකක් තමයි සේවපක්ෂයේ වගකීම් තමයි සේවකයන්ට නිසි පුහුණුවක් දෙන්නට ඕන සේවකයන් කරන කාර්යයන්ට ගැළපෙන ගුණාත්මක බවින් ඉහළ ආයුධම් පන්න දෙන්නට ඕන ඔවුන් කරන කාර්යයන් පිළිබඳ අධීක්ෂණය කරන්නට වෙනවා වාර්තා තියා ගන්නට වෙනවා මේවා තමයි සේවපක්ෂයේ වගකීම් වෙන්නේ ලියන්න පොතේ සේවපක්ෂයේ වගකීම් කීපයක් ලියන්න වැඩබිමේ ආරක්ෂාකාරී පරිසරයක් වැඩබිමේ ආරක්ෂාකාරී පරිසරයක් ඇති කිරීම වැඩබිමේ ආරක්ෂාකාරී පරිසරයක් ඇති කිරීම ආරක්ෂාකාරී පරිසරයක් ඇති කිරීම වැඩබිමේ ආරක්ෂාකාරී පරිසරයක් ඇති කිරීම දෙවෙනි එක කියලා කියන්න සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම
සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම. තව එකක් කියන්න. නිවැරදි ගුණාත්මක තත්වයෙන් යුක්ත නිවැරදි ගුණාත්මක තත්වයෙන් යුක්ත ආයුධ සැපීම. නිවැරදි ගුණාත්මක තත්වයෙන් යුක්ත ආයුධ සැපීම. ආයුධ සැපීම. තව එකක් ලියනවා. ආරක්ෂක ඇඳුම් ආයිත්තම් ලබා දීම. නැත්නම් ඇඳුම් පළඳුම් ලබා දීම. ආරක්ෂක ඇඳුම් පළඳුම් ලබා දීම. ආරක්ෂක ඇඳුම් පළඳුම් ලබා දීම. තව එකක් ලියනවා. සේවකයන්ට නිසි පුහුණුවක් ලබා දීම. සේවකයන්ට නිසි පුහුණුවක් ලබා දීම. සේවකයන්ට නිසි පුහුණුවක් ලබා දීම. තව එකක් ලියනවා. මනා වැඩ සුපරීක්ෂණය. මනා වැඩ සුපරීක්ෂණය. ඔය වගේ දේවල්. ඊට පස්සේ පොතේ කියනවා ඩී කොටසට එනවා. ප්‍රමිතියක් යන ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ විය හැකි වනසේ පනවන ලද ක්‍රියාවලියක් කියලා කියනවා. හරි, ප්‍රමිතියක් යන ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ විය හැකි වනසේ පනවන ලද ක්‍රියාවලියක්. ඒක පළවෙනි එකනා කියනවා ප්‍රමිති කරන ආයතන දෙකක් නම් කරන්න. ප්‍රමිති කරන ආයතන දෙකක් අහනවා. එකක් තමයි දරුවනේ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය. ඒ වගේම දරුවනේ තව එකක් තමයි අපිට තව ගන්න පුළුවන් මේ SLS ලබා දෙන ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය. ඔය වගේ දේවල් ලියන්න පොතේ එක්කෙනෙක් ලියන්න. ජාතික ප්‍රමිති කරන කාර්යාංශය කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය කියලා ලියන්නකෝ. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය ඔන්න එකක්. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය. ඒ වගේම ලියනවා තව එකක්. ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය. ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය. ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය. හරි, ඊට පස්සේ අන්න දෙකක්. හරි, දෙවෙනි කොටස කියනවා ISO 9001 ප්‍රමිති සහතිකයෙන් හැඳින්වෙන්නේ මොකක්ද? ISO 9001 කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා අහනවා. ඔය කියවෙන්නේ මොකක්ද? ඕනෑම ආයතනයක කළමනාකරණය පිළිබඳ ප්‍රමිතියයි ISO 9001. ලියන්න පුතේ. ඔක නෝට් එකේ මම ඔහොමම දීලා තිබුණා ඔයාලට ලියන්න. ඕනෑම ආයතනයක කළමනාකරණ ක්‍රියාවලිය. ඕනෑම ආයතනයක කළමනාකරණ ක්‍රියාවලිය සිදු කළ යුතු අන්දමයි. ඕනෑම ආයතනයක කළමනාකරණ ක්‍රියාවලිය සිදු කළ යුතු අන්දමයි. සිදු කළ යුතු අන්දමයි. හරි, ඊට පස්සේ පුතේ ඔයාලගෙන් අහනවා ඊළඟ කාරණාව තමයි ප්‍රමිති සහ පිරිවිතර පවත්වා ගැනීමේ වාසි දෙකක්. ප්‍රමිති සහ පිරිවිතර පවත්වා ගන්න එකේ තියෙන වාසි මොනවද කියලා අහනවා. හරි, මෙන්න මෙන්න මෙහෙම වාසි තමයි පුතේ. දැන් මොනවද? අර යම් කිසි භාණ්ඩයක් භාවිතා කරන එක පිළිබඳව විශ්වාසයක් තියා ගන්න පුළුවන්. ඒ වගේම ඒ භාණ්ඩේ අපිට ගුණාත්මක බව පිළිබඳ විශ්වාසයක් තියා ගන්න පුළුවන්. එතනින් එහාට අපි භාවිතා කරන භාණ්ඩේ අපිට හානියක් නැහැ කියලා අපිට තීරණයක් ගන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි ප්‍රමිති සහ පිරිවිතර තිබීමෙන් අපි බලාපොරොත්තු වෙන දේවල්. කියන්න පොතේ කීපයක්. යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් හෝ පද්ධතියක් මගින් ආරක්ෂා වීම. එහෙමත්නම් ආරක්ෂාකාරීව යම් පද්ධතියක් මගින් ආරක්ෂාකාරීව විශ්වාසනීයව නාස්තිය හා දෝෂ අවම කිරීමෙන්
නාස්ති හා දෝෂ අවම කිරීමෙන් අවම කිරීමෙන් ඉහළ ඵලදායීතාවයෙන් හා ඉහළ ඵලදායීතාවයෙන් හා ඉහළ ඵලදායීතාවයෙන් හා සන්තතිකව යෝජිත කාර්ය කරන බවට යෝජිත කාර්යය කරන බවට සහතික වේ. යෝජිත කාර්ය කරන බවට සහතික වේ. යෝජිත කාර්ය කරන බවට සහතික වේ. හරි. ඊට පස්සේ කියනවා එයාගේ ඊ කොටස අද මේ පේපර් එකේ කරුණු ගොඩක් සාකච්ඡා කරන්න තියෙනවානේ. එතකොට දැන් ඔයාලට අර මොකද්ද අර වෙනදා සාපේක්ෂ පේපර් එකට වඩා ලොකු කාලයක් මම හිතන්නේ යනවා පේපර් එකට. හරි, අපි කතා කරමු ඊ කොටස. ඇතුළත කුහර සහිත කුඩා ඒකාකාර සිලින්ඩර ආකාර භාජනයක මිනුම් ලබා ගැනීම සඳහා වර්නියර් කැලිපරයක් අපිට දීලා තියෙනවා. හරි, පළවෙනි කොටස මිනුම් ගැනීම සඳහා වර්නියර් කැලිපරයක් භාවිතා කිරීමට පෙර ඔබ විසින් ප්‍රථමයෙන් කරන්න ඕන පියවර මොනවද කියලා අහනවා. අපි මුලින්ම කරන්න ඕන වර්නියර් කැලිපරේ මූලාංග දෝෂ තියෙනවද කියලා බලන්න ඕනේ. බලලා මූලාංග දෝෂ තියෙනවා නම් ඒවා පියවා ගන්න කටයුතු කරන්න ඕන. කියන්නකො. වර්නියර් කැලිපරේ මූලාංග දෝෂයක් තිබේදයි වර්නියර් කැලිපරේ මූලාංග දෝෂයක් තිබේදයි පරීක්ෂා කිරීම නැත්තම් නිරීක්ෂණය කිරීම. දෙවෙනි කොටස කියනවා භාජනයේ පරිමාව නිර්ණය කිරීම සඳහා වර්නියර් කැලිපරේ භාවිතයෙන් ලබා ගන්නට ඕන මිනුම් පහක් සඳහන් කරන්න. හරි, දැන් අපිට කියන්නේ ඇතුළත කුහර සහිත ඒකාකාර සිලින්ඩරාකාර භාජනයක මිනුම් ගන්න කියන්නේ. අපිට දැන් කියන්නේ මේ භාජනයේ පරිමාව නිර්ණය කිරීම සඳහා වර්නියර් කැලිපරේ භාවිතයෙන් ලබා ගන්නට ඕන මිනුම් පහක්. වර්නියර් කැලිපරේ භාවිතයෙන් ලබා ගන්න මිනුම් පහක් මොනවද පුතේ මිනුම් ටික? හරි, මෙයාලගේ ගන්න ඕනේ පුතේ එකක් තමයි බඳුනේ උස ගන්න ඕනේ, බඳුනේ විෂ්කම්බේ ගන්න ඕනේ. ඊට පස්සේ මූලාංග දෝෂ තියෙනවා නම් අපි ඒ ටික පියවා ගන්නට ඕනේ. එතකොට අභ්‍යන්තර විෂ්කම්බ, බාහිර විෂ්කම්බ ඔය වගේ දේවල් තමයි ගන්නට ඕනේ. ලියන්න අපි කරන්න ඕනේ මිනුම් ටික ලියන්න. මිනුම් ගන්න ඕනේ මූලාංග දෝෂය හොයා ගන්න ඕනේ. ලියන්න මූලාංග දෝෂය, අපි ගන්න ඕනේ මිනුම් ටික. මූලාංක දෝෂය. ඊට පස්සේ දෙනවා බාහිර විෂ්කම්බය. ඊට පස්සේ දෙනවා අභ්‍යන්තර විෂ්කම්බය. ඊට පස්සේ දෙනවා බඳුනේ ගැඹුර. ඊට පස්සේ බඳුනේ උස ඔය වගේ දේවල්. ඊට පස්සේ පුතේ ඊවල 1 2 කොටස් දෙක හරි. ඊට පස්සේ යාගේ තුන්වෙනි කොටස භාජනයේ සාදා ඇති ද්‍රව්‍යයේ පරිමාව නිර්ණය කිරීමට ලබාගත් පාඨාංකවල ලබාගත් මිනුම් වල ප්‍රධාන හා වර්ණීය පරිමාණ පිළිබඳව පහත දීලා තියෙනවා. එක්කෙන් මිනුම ලබා ගැනීමට අදාළ හකු එහෙම නැත්නම් ගැඹුරු මනින කූර ආදී දක්වලා තියෙනවා. රූප වලට අදාළ මිනුම ගණනයකට පහත වගුව සම්පූර්ණ කරන්න. හරි, දැන් දරුවනේ ඔය දීලා තියෙන විස්තර අනුව අපිට වර්නියර් කැලිපරේ කියවීමයි නිවැරදි කරපු පාඨාංකයයි අපෙන් හොයා ගන්නට වෙනවා අපිට. හරි, එතකොට මේ දීලා තියෙන වටිනාකම් ටිකයි ගන්නට තියෙන්නේ. මට බලන්න ටක්ටක් ගාලා උත්තර ටික දාගෙන යන්න බලන්න. මට ආපු උත්තර ටික දාන්න බලන්න ඕන. ටක්ටක් ගාලා බලන්න ගන්න. ඔය මයික් එක ඔන් වෙච්ච දරුවා මයික් එක ඔෆ් කරගන්න. නිදිමතේ මයික් ඔන් කරගන්න එපා. ඉක්මන් කරන්න බලන්න ටක් ටක් ගාලා ගන්න. ආපහු උත්තර ටික මට දාන්න බලන්න පට් පට් ගාලා. වර්ණීය කැලිපරේ කියවීමයි නිවැරදි කරන ලද පාඨාංකයට ටක් ටක් ගාලා දාන්න.
ආපු වගෙන් ටික මට දාන්න බලන්න. ඇත්ත කර දාන බලන්න. හරි ආවේ නැද්ද? දැන් බලන්නකෝ සරල දෙයක් නේද? දැන් පළවෙනි එකේ බලන්නකෝ. දැන් මොකද පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි කියලා දිනවනේ. දැන් පළවෙනි එකේ වර්නියර් කැලිපරේ කියවීම බලන්නකෝ. පළවෙනි එකේ බිංදුව පහු වෙලා තියෙනවා, සමපාත වෙලා තියෙනවා 1 2 කියන තැන. එතන බිංදුව පහු වෙලා තියෙන තැන බිංදුව පහු වෙලා තියෙනවා. හරි ඔය බිංදුව පහු වීමත් එක්ක වරක වෙනම බිංදුව පහු වෙලා තියෙනවා. එතකොට පළවෙනි එකේ වර්නියර් කැලිපරේ කියවීම වෙන්නේ බිංදුව පහු වෙනවා. එතකොට බිංදුවයි දශම සමපාත වෙලා තියෙනවා වර්නියර් කැලිපරේ 1 2 කියන තැන. එතකොට බිංදුවයි බිංදුව පහු වෙලා තියෙනවා. එතකොට මේ සෙන්ටිමීටර් වලින් දීලා තියෙන්නේ. එතකොට අපි ගන්න මෙතන 100 පමු තියෙන්නේ. මේ සෙන්ටිමීටර් 2 3 එහෙමනේ තියෙන්නේ. එතකොට 100 පමු මිලිමීටර් ගත්තාම 100 පමු තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ බිංදුව පහු වෙලා තියෙන සමපාත වෙලා තියෙන 1 2 කියන තැන. එතකොට බිංදුව දශම බිංදුවයි 2 සෙන්ටිමීටර වලින් අපිට යන පාඨාංකය. දෙවෙනි එකනාගේ පාඨාංකය සෙන්ටිමීටර 2 පහු වෙලා තියෙනවා. එතකොට 2 තමයි පහු වෙලා තියෙන්නේ සමපාත වෙලා තියෙන 1 2 කියන තැන. එතකොට 2 දශම බිංදුවයි 2 සෙන්ටිමීටර පෙන්වන්නේ. තුන්වෙනි රූපයේ 1 දශම 5 පහු වෙලා තියෙනවා. 1 දශම 5යි 1 දශම 6 පහු වෙලා තියෙනවා. එතකොට 1.6 පහු වෙලා තියෙනවා, සමපාත වෙලා තියෙනවා තව ඉදි කැරි දෙකකින්. එතකොට 1.62 සෙන්ටිමීටර. තුන්වෙනි එක්කෙනා හරි, හතරවෙනි එක්කෙනාගේ සෙන්ටිමීටර 3 පහු වෙලා තියෙනවා. 3 දශම ගාණක් එන්නේ. 3 පහු වෙලා තියෙනවා, සමපාත වෙනවා චූටි ඉදි කැරි දෙකකින්. එතකොට 3.02 සෙන්ටිමීටර. පස්වෙනි එක්කෙනා තියෙන්නේ 3.5 පහු වෙලා, 3.5 පහු වෙලා සමපාත වෙලා තියෙනවා චූටි කෑලි 1 2 3 4කින්. එතකොට 3.5 4 සෙන්ටිමීටර කියලා වැඩි වෙනේ. පළවෙනිම පාඨාංකයේ අරගෙන තියෙන්නේ මූලාංක දෝෂය. මූලාංක දෝෂය ගත්තාම ඔන්න ඔච්චරක දෝෂයක් වෙලා තියෙනවා. එතකොට ඇත්තටම ඔතන තියෙන්නේ ඍණ මූලාංක දෝෂයක්. එතකොට අපි මේකට කරන්න ඕනේ නිවැරදි කළ පාඨාංකය කියන ධනශෝධනයක් කරන්න එපා. ධනශෝධනයක් අපි කරනවා. ඒ කියන්නේ ධනශෝධනයක් කරනවා කියන්නේ මේකට එකතු කරනවා දශම බිංදුවයි 2 සෙන්ටිමීටර්. හරි, එතකොට දෙවෙනි එකේනට අදාළව අපි නිවැරදි කරනවද පාඨාංකය කියන්නේ මේකටත් එකතු කරනවා මේ වටිනාකමම. එතකොට ඇත්තටම වෙන්නේ ඔය කියන්නේ ඔය මේ එකතු කරනවා කියන්නේ ඇත්තටම මේ සෝරි මෙයාගෙන් අඩු වෙනවා මෙන්න මේ වටිනාකම. දැන් මෙච්චරක් වැඩි වෙලානේ තියෙන්නේ. මෙච්චරක් අඩුනොත් වෙනවා 2.0. එතකොට එනවා බිංදුවයි බිංදුවක් සෙන්ටිමීටර්. මෙච්චර ප්‍රමාණයක් මෙයාගෙන් වැඩියෙන් ඇවිල්ලා ඒක අඩු කරනවා. එතකොට එනවා 1.6 බිංදුවක් කියලා අපිට එනවා.
සෙන්ටිමීටර්. මෙයාගෙන තරය අඩු වෙනවා 3.0.0 සෙන්ටිමීටර්. මෙයාගෙන තරය අඩු වෙනවා 3.52 සෙන්ටිමීටර් කියලා අපිට එනවා. ඔන්න ඡේදනය කරපු වටිනාකම් ටිකත් එක්ක. පැහැදිලිද? ඒක හරියට තේරුම් ගන්න වර්නියර් කැලිපරේ කියවීම මෙහෙම එනවා. නිවැරදි කළ පාඨාංකය මෙහෙම එනවා. හරි? රයිට්. අඩුපාඩු ටික හදා ගන්නකො. හරි. රයිට්. දැන් පුතේ ඒක ඉවර කරාට පස්සේ ඔන්න විභවගත පේපර් එක ඉවර කරා, බහුවර්ණ පේපර් එකත් ඉවර කළා. හරි. එතකොට අපිට රචනා පේපර් එක ඉවර කරනවා කියලා ගත්තට රචනා පේපර් එක ඉවර රචනා පේපර් එකේ තියෙන පතහැලි ගොඩක් තියෙනවා නේද? පතහැලි ගොඩක් තියෙන නිසා අපිට මේක ඉවර කරා 12න් පස්සේ ගත්තත් පැය දෙකක් දෙකමාරක් යයි මම හිතන්නේ ඉවර කරන්න. මම මෙහෙම කරන්නම්. මම මේක දැන් ඔයාලට 48 ඉඳලා මම හිතන මාකින් දෙන්න තියෙනවා. 48 ද කොහෙද ඉඳලා ඒ මාකින් ටික මම හිතනවා තව අපි දාලා නැහැ ඔයාලට. මම මේ සෙට් එකේම මාකින් එක දාන්න මේ 52 පේපර් එකත් එක්කම. මේක තියෙන්නේ ඔය තියරි ටික හැමම නෝට් කරලා මේ තියෙන්නේ. මේ ටික මම හිතන්නේ ඔයාලට කියවලා තේරුම් ගන්න ඒ වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි. හරි. මම කොහොමද මේ මේ ප්‍රශ්න ටික අපි දානවා මේ පන්තියේ ඩිස්කස් කරන ප්‍රශ්න වල මේ කොටස් වලට මම මේ ටික දාලා කතා කරන්න අවුලක් වුණොත්. පැහැදිලිද? හරි. එතකොට අපිට ඊට වඩා කාලයක් වෙන් කරනවා කියන එක තේරුමක් නැතුනේ. මොකද මේ දොරයින් පස්සේ මොකක් අය සම්බන්ධ වෙන ප්‍රමාණය අඩු වෙන නිසා පන්තියට. හරි. මොකද දැන් වුණත් අපේ පන්තියේ පොඩි ඩොප් එකක් තියෙනවානේ. හරි. එතකොට අපි එහෙම කරමු නේද? මම මේ ඉතිරි මේ ප්‍රශ්න ටික දැන් මේකෙත් සාකච්ඡා කළ යුතු මට්ටමේ තියෙන ටික මම ආයේ පන්තියේ පේපර්ස් වලට දාලා මම සාකච්ඡා කරනවා. මේකේ සමහර ප්‍රශ්න ටික. එතකොට මම මේක මාකින් එක දුන්නට පස්සේ අඩුපාඩු බලා ගන්නත් පුළුවන් වෙයි. ඊළඟට මම නැවත සාකච්ඡා කරද්දී තියරි පන්තියේ අපි දැන් රිවිෂන් පන්තිවලට දාලා පේපර්ස් වලට දාලා මම මේ ටිකක් කතා කරනවා. එතකොට අඩුපාඩු හදා ගන්න පුළුවන් වෙයි. හරි. රයිට්. එහෙනම් අපි ඔය ටික ඔය විදිහට කරමු. රයිට්. අපි එහෙම කරමුනේ. එතකොට ඒ කියන්නේ මම දැන් යන්නේ පන්ති වැඩ ටික ඔතනින් අතර කරන්න. මොකද දැන් 12 පැන්න කියන්නේ ඔයාලගේ අර පන්ති අර කාර්තියර මොරාල් එක අඩු වෙලා ඉන්නේ. එතකොට ඔකට සෙට් වෙන ප්‍රමාණයත් අඩු වෙන නිසා අපි ඔතනින් අතර කරමු. දැන් ඊළඟ දවස් ඉඳලා තියෙන පේපර්ස් වල මම හිතන්නේ ඔච්චර දිග හැලී නෑ පේපර් එකේ. මේක ටිකක් ලොකු පේපර් එකක්. ඔය 51 පේපර් එක කියන්නේ ටිකක් ලොකු හැලී ගොඩක් තිබ පේපර් එකක්. එතකොට ඊළඟ දවස් ඉඳලා අපි 7 හමාරටම පන්ති පටන් ගමු. එතකොට අපිට 11 හමාර 11:45 පරිම 12 වෙද්දි අපිට වැඩ ගොඩක් ඉවර කර ගන්න පුළුවන් වෙයි. හරි. රයිට්. නේද? ඔව්. දැන් මොකද අපි දැන් එතනින් 12න් පස්සේ ගත්තත් මේක ඉවර කරන්න බෑ පුතේ. මොකද මේක මේ ලොකු කොටස් ගොඩාක් තියෙනවා මේකේ කතා කරන්න. හරි. චතු අනේ කියලා දාලා තියෙනවා. අනේ කියලා දැම්මට කියන්නේ මේක අපිට පැය දෙකකින්වත් ඉවර කරන්න බෑ මේක සාකච්ඡා කරුවා. මොකද ලොකු කොටස් ගොඩාක් මේකේ තියෙනවා. මේක ලොකු පත ප්‍රශ්න ගොඩක් තියෙන කොටසක්. හරි. ඒ නිසා මම ඒ නිසා මේකේ සමහර ප්‍රශ්න අපේ රිවිෂන් පන්තිල දාලා මම පේපර්ස් වලට දාලා කරන්නම් සාකච්ඡාවේදී. මම මේක අනිවාර්යයෙන් කරනවා. මොකද මේකේ මේ තියෙන ප්‍රශ්න මේ මම සාකච්ඡාත් කළ යුතුයි. නමුත් රිවිෂන් නමුත් අද දවසේ දැන් මෙතනින් පස්සේ අපි කතා කරන්න ගියත් මේක පැය දෙකකින් ඉවර කරන්න බෑ. කොහොමත් දෙක වෙද්දී උඩරිම අපි නතර කරන්න බෑ පන්තිය. එහෙම ඉවර කරන්නත් බෑ. මොකද ඊට වඩා ලොකු කොටස් ගොඩාක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා හරි. ඒ නිසා අපි ඊළඟ දවසේ පන්තියට අපි යෝග පන්ති රිවිෂන් පන්ති පේපර්ස් වලට දාලා අපි යෝග සාකච්ඡා කරමු. මම මාකින් එක දැම්මට පස්සේ ඔයාලට අඩුපාඩු හදා ගන්න පුළුවන් වෙයි. හරි. එහෙම කරලා මම මෙතනින් වැඩ ටික ඉවර කරන්නම්. හරි. එහෙම වුණොත් අපි ඊළඟ දවසේ පන්තියේදී සුපුරුදු විදිහට වැඩ ටික අපි කතා කරගෙන යමු. හරි. එතකොට මේ සතියේ 53 පේපර් එකකට ලෑස්ති වෙන්න පන්තියේදී. හරි. එහෙනම් මම මෙතනින් වැඩ ටික අතර කරන්නම්. හරි. උදේ. 5:01.